මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලි එයින් ගම්ම්‍ය වන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධයේ පිණිසම උපනිශ්‍රය කරගන්න. සෑම සියලු දිනාටම නිවණින් නිවීම පිණිසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. සත්තුප්පසත්ථ චරණං සරණං ජනානං බ්‍රහ්මාදි මෝලි මනීරං සිසමාව හන්තං පංකේරුහාභ මුදුකෝ මලචාරු වන්නං වන්දාමි චක්කවරලක් කනමාදදානං නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, හැමෝ සාදුකාරයක් පවතන්න. හොඳයි, පින්වත්නි, අපි අද සූදානම් වෙන්නේ අපිට ආරාධනාවක් ලැබිලා තිබ්බා පප්පොහොය මුල් කරගෙන ධර්ම දේශනාවක් නැත්නම් දහම් සාකච්ඡාවක් පැවැත්වු හොඳයි කියලා. ඒ ආරාධනාවත් එක්ක තමයි අද අපි කඩු සූදානම් කරගත්තේ. වෙලාවෙ පොඩි වෙනසක් වුණත් ලංකා වෙලාවෙන් මේ සාකච්ඡාව ආරම්භ කරන්න. මට මූලික මතක් කරන්න තියෙන්නේ බොහෝ දෙනා මං හිතන්නේ දුරස්ථව සම්බන්ධ වෙන නිසා, අන්තර්ජාලය හරහා මේ ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වෙන නිසා කියන දේ අහගන්න තියෙන බාධා වැඩි කියන එකයි මගේ හැඟීම. මොකද අපි සජීව සම්බන්ධ වෙනවා වගේ නෙමෙයි, ඉස්සරහා ඉඳගෙන දෙයක් අහනවා වගේ නෙමෙයි, දුර ඉඳගෙන කන් යොමු කරන් ඉන්න එක. මොකද වැඩිවිඩ බාධා වැඩි, තමන්ගේ අරමුණ එහෙම යන්න පුළුවන්. එහෙනම් බාධා වලට පසුබිම වැඩි සජීවීව නැතුව තම තමන් තැන් තැන් වලටලා අහන එක. ඉතින් මේ පලිබෝධ ටික නැති කරගෙන හැමෝම පොඩ්ඩක් අවධානයෙන් සාකච්ඡාවට යොමු වෙන්න කියන එක තමයි මට මුලින් මතක් කරන් තියෙන්නේ. හැමුණොත් මේ කාලේ අපි මේ වෙනුවෙන් යොදවන මේ මහන්සිය, ඕගොල්ලන්ගේ හැමෝගෙම කාලය මේ මහන්සිය පළදායි දෙයකට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි, මම ආරම්භයක් විතර පොඩි කාරණාවක් කියන්නම්. මේක මම මතක් කරන්නේම අපි යම්කිසි සත්‍යයක් නැත්තම් විමුක්තියක් කියලා අපි කතා කරන යමක් නිලා ගන්න අපි ආසාවෙන් නම් මේ ධර්මයක් හොයන්නේ. ඒ ධර්මයේ සෙවීමේදී ඕනම ධර්ම ගවේෂකයෙක් තුළ නැත්තම් ධර්ම පරේෂකයෙක් තුළ තිබිය යුතු මූලික ගුණාංගයක් ඉස්මතු වෙන කතාවක් මේක. ඉතින් ඒ කාරණාව ඔගොල්ලෝ පොඩ්ඩක් තේරුම් ගන්න මම කතාවක් අනුසාරයෙන් කියන්නම්. එතකොට ඒ අර්ථය පොඩ්ඩක් ගන්න පුළුවන්. ඔය කතා ඉතිහාසය ගත්තාම ඔය කතාවල හොඳ චරිතයක් කියනවා නස්රුදීන් කියලා. මේ නස්රුදීන් කියන මිනිස්සයා වටා ගෙදිච්ච කතාව මේක. මේ නස්රුදීන් කියන තරුණයා රජමාලිගාවේ රජතුමාගේ අග්‍ර පුරෝහිත බවට පත් වෙනවා දවසක්. මේ මිනිස්සයා දැන් පුරෝහිත මාලිගාවේ යනකොට පේනවා මාලිගාවේ උඩු ඒ මාලිගාවේ උඩම තිබ්බ ඒ බිල්ඩිමේ එක්තරා තැනක වහලා ඉන්නවා කුරුල්ලෙක්. නස්රුදීන් දැක ගමන් තේරුම් ගන්නවා මේ පරවියෙක් කියලා. පරවිය කියලා තේරුම් අරගෙන ඒ ටික වෙලාවකින් කල්පනා කරනකොට තේරෙනවා මේ පරවියා වුණාට පරවියාගේ හැඩේ නැහැ. පරවියාගේ ලක්ෂණ ටික නැහැ. ඊට පස්සේ ඩග්ගාලා දැන් අග්‍ර පුරෝහිතනේ. පුරෝහිත කතා කරලා කියනවා අර ඉන්න සේවකයන්ට මේ කතුරකුයි ওই පණාකුයි ගේන්න මේ පරවියා හරියට බලාගෙන නැහැ පරවිය අයිතිකාරයා. මේ විදිහට රජමාලිගාවේ පරවිය මෙහෙම තියාගන්න බෑනේ අපිට වෙලට. එහෙනම් මෙයාව මේ තටු ටික කපලා පිහාට සුද්ධ කරලා හොට ටික හොට පොඩ්ඩක් මැදලා පිරිසිදු කරලා ගත්තාම පරවියාගේ පෙනු මේ කියලා. ඊට මේ මනුස්සයා කරන වැඩේ අර කතුරයි ඊට පස්සේ අර හොට පොලිෂ් කරන ඒ ඔක්කොම උපකරණ ටික අරන් ඇවිල්ලා අර නස්රුදීන් හිතන් ඉන්න පරවේ අතර අරගෙන වැඩි තරු ටික කපනවා. ඊට පස්සේ හොට හොඳට පොලිෂ් කරලා පරවේගේ හොටේ ගානට ගේනවා. ඊට පස්සේ නස්රුදීන් කල්පනා කරනවා යන්තම් ඇති උඹව පිරිසිදු කරපු හින්දා තමයි පරවේගේ පෙනුම අතාවේ, උඹව බලාගන්න මනුස්සයට දනුවමක් නියම කරන්න ඕනේ, මොකද හරියට උඹව බලාගත්තේ නැති හින්දා කියලා. ඔක තමයි නස්රුදීන්ගේ කෝණේ. ඇත්තම එතන හිටියේ පරවේග නෙමෙයි, එතන හිටියේ රජමාලිගාවේ රජතුමාට ආයිති රාජාලියා. හරිද? ඔක තමයි අපේ කෝණවල තියෙන ප්‍රශ්නේ. හරිද? ඒ කියන්නේ අපි ඕනම දෙයක සත්‍ය හොයනවා හෝ විමසීමක් කරනවා කියද්දී අපිට අමතක වෙන සහ විශේෂයෙන්ම බුදු පියාණන්සලා මේ ලෝකේ පහළ වෙලා මතක් කරපු ප්‍රධානම කාරණාව තමයි ඔය කෝණේ අවුලක් තියෙනවා, කෝණේ ප්‍රශ්නයක් තියෙනවා, ඔය කෝණය පිරිසිදු කර ගැනීම පිණිස තමයි ධර්මයේ තියෙන්නේ කියන එක. නසුදින්ගේ කෝණේ නසුදින්ට වැරදින්නේ නැහැ. ඒකනේ යා අච්චර තමන්ගේ තියෙන බලයේ පරාක්‍රමයේ උපයෝගී කරගෙන අර සතාට තමන්ට ඕන පෙනුම ලබා දුන්නේ. හරිද? අවසාන මොහොතේ නසුදින් කල්පනා කරේ පරිවේම තමයි කියලා. හරි, දඬුවම නියම කරන්න යෝජනා කරේ පරවියෙක් විදිහට මේ කුරුලව බලාගත්තේ නැහැ කියන අර්ථය. ඒ කියන්නේ පටන් ගන්න තරම වැරදිලා තියෙන කොනේ. ඒ හින්දා
කෝණය පෘතුල කර ගැනීම තමයි සාකච්ඡාවකින් නැත්තම් යම්කිසි විමසීමකින් වෙන්නේ. ඉතින් මම ඕක අවධාරයෙන් මතක් කරන්නේ මේ හින්දා. දැන් අපි හැමෝම මේ ලෝකේ දුවන පිරිස හැටියට අපි ලෝකේ කරන ඕනම දෙයක අවසාන බලාපොරොත්තුව තමයි යම්කිසි ලාභයක් නැත්තම් සතුටක් සොම්නසක් ලැබනවා කියන එක. ධර්මයක් සෙවීමේ අවසානයත් ඕක තමයි. කියන්නේ බුදු පියාණන් වහන්සේම දේශනා කළ තියෙනවා බුදුම වෙන්න නිබ්බහණම් පරම සුඛන්ති කියන එක. ඒ කියන්නේ නිවන තමයි පරම සැපය කියන එක. පරම සුවය නැත්තම් පරම ආනිසංසය මේ ලෝකේ ලබන්න පුළුවන් නිවන කියන එක. හැබැයි අපි හිතන් ඉන්න මට්ටමේ සුවයක් නෙමෙයි කියන එක මම මුලින් මතක් කරනවා. මොකද ධර්මදේශනාවක ඒ උත්කෘෂ්ඨ අර්ථය ධර්මයේ ඉලිප්පෙනකොට තමන්ට ලැබෙන දෙයක් නැහැ. කෝණයේ පෘතුල වීම සහ ඒ කෝණයේ තියෙන දෝෂය අහුවෙන්නේ ආයි. ඔකට තමයි කියන්නේ ස්වභාවය හරියට මිනිහෙක් දකින්න තියෙන අර්ථයක් ධර්මයක් තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒක අපි කොච්චර හොඳට මනාව විමසන්න අපේ මනස දක්ෂද අපේ හැකියාව කොච්චර ප්‍රගුණද කියන එක තමයි අපි හැමතිස්සෙම මේවෙන් උරගා බලන්නේ මේ කතා බහ කිරීමේ. ඉතින් ඒකෙදි සමහරවිට මේ කියන කතා අනුසාරයෙන් ඒ අදහස යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. කෙනෙක්ට තේරෙන්නත් පුළුවන් නොතේරෙන්නත් පුළුවන්. සමහරවිට ප්‍රශ්න ලිහින්නත් පුළුවන් ප්‍රශ්න නොලිහින්නත් පුළුවන්. ඒ සියලුම දේවල් වලට මේ සාකච්ඡාවේ සම්භාවිතාව තියෙනවා. ඒ හින්දා ඒ කිසිම දෙයක ලැබීම නොලැබීම ලාභ පාඩුව යසයස නින්දා ප්‍රශංසා වෙච්චර ගණන් ගන්න දෙයක් නැහැ. කතා බහ කරන් යනකොට ඒ ලැබෙන ඒ අපි සරලම කිව්වොත් වයිබ් එක, ඒ ලැබෙන ස්වභාවය නැත්තම් ඒ ලැබෙන ඒ ඡායාව හරි කමක් නැහැ. Tamanṭa මොනෝ හරි මට්ටමකින් දෙයක් තේරුණා නම් මෙතන මෙහෙම බලන එක තමයි හරි, මෙහෙම බැලුවොත් වැරදි කියන එක. ඒ විදිහට තමන්ගේ ජීවිතේ මෙහෙවන්න උත්සාහ කරන්න. මම ඒක විශේෂයෙන් මතක් කරේ මොකද අපි ධර්මයක් නැත්තම් සාකච්ඡාවකට සම්බන්ධ වුණාට පස්සේ අපිට හැමෝටම අවසානයේදී හිතෙන එකක් තමයි හරියට තේරුන්නේ නැහැ. මේක තේරුම් ගන්න අමාරුයි. මේක හුඟක් ගැඹුරු වැඩි. මේ කියන දේ අපිට නම් ගෝචර කරන්න බැරුවේ. අපි තාම පෘථග්ජන මට්ටමේ ඇත්තේ. අපි හුඟක් මේ පල්ලෙහා මට්ටමක ඇත්තේ. අපි පෞකාරෝ වෙන්නේ නැති. වගේ මොන මොන හරි අර කාලගෝට්ටු වලින් අපි මනස පුරව ගත්තාම කියන දේ තේරුම් ගන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මම මුලින්ම කිව්වා අර නස්රුදීන්ගේ චරිතය බවට අපි බොහෝ කෙනා පත් වෙනවා දන්නේම නැතුව අපි අර රාජලියා රාජලියා බවින් දකින්න දක්ෂ නැතුව අපි රාජලියා අපි දන්න පරවේ බවට පත් කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඔකට තව හොඳ කතාවක් තියෙනවා. ඔය කෝණය කොච්චර බරපතලද කියන එක. මේක මහා කැලේ විලක වෙච්ච සිද්ධියක්. විශාල හස්ති රාජයෙක් ගිහිල්ලා ලොකු වලියෙක් ගිහිල්ලා මේ විලේ නානවා. නානකොට ඔය කැලේ ඉන්න පොඩි මීයෙක් ළඟට ඇවිල්ලා අර අලියට නාන්න දෙන්නේ නැහැ. ගොඩට එන්න කියලා කෑ ගහනවා. මේ අලියා මුලින්ම කියනවා මට එන්න බෑ, මම නාමින් ඉන්නේ, නාලි වුණාම එන්නම් කියලා. ඒත් මේ මීයා නතර කරන්නෙම නැහැ කෑ ගහලා එළියට එන්න කියලාම කෑ ගහනවා. බැරිම තැන මේ අලියා එළියට ඇවිල්ලා ඇහුවා මීයාගේ මොකෝමඩ මෙච්චර කරදර ගන්න ඉන්නේ කියලා. ඉතින් මීයාගේ පුතා තමයි මගේ නාන කලිසම නැතිලා තමුසේ ඔක ඇඳන් ඉන්නවද බලන්නයි මම එන්න කිව්වේ කියලා. හරිද? ඔය උඩ කතාවම වුණාට ඒකේ බලන්න කියන්නේ ඒ මීයාගේ කෝණය වගේ තමයි අපේ තියෙන පටු කෝණය. කියන්නේ අපි හැමෝම අපේ කෝණයට අර සියලු දේම කලවම් කරලා දාගන්න හදනේ. කියන්නේ අපේ තියෙන කෝණයේ තරමට තමයි ලෝකය විනිවිද දකින් වෙන්නේ. හරිද? අපිට පොඩි හෝ නුවණක් තියෙනවා නම් දැන් මේ කතාව කියනකොට පොඩි හෝ hina කියන්නේ අපි දන්නවනේ මීයා ඒ අහන ප්‍රශ්නේ වැරදි කියන එක. හැබැයි මීයට සාපේක්ෂව ප්‍රශ්නේ වැරදි නෑ. තේනවද? එයා හිතන් ඉන්නේ එයාගේ තරමටම තමයි යලිය ඉන්නේත් කියන එක. තේනවද? හැබැයි එහෙම නොවෙන්න ඉඩ උන තරම් තියෙනවා. ඒකයි මම අර ඔය කියලා මතක් කරන්නේ මේ පෘතුල නුවණක් එනකොට පෘතුල දැක්මක් එනකොට සංයමය, නිවිච්ඡ බව, සැහැල්ලුව, අවිවේකී බවෙන් අඩුවලා විවේකී බව ඒ කියන ගති ලක්ෂණ ටික දිනු වෙන්න ඕනේ. නැත්තම් අපි ධර්මයක් කියන එකෙන් හරි අපි ඒ ටික අපේ ජීවිතේට එකතු කරගත්තාම තිබ්බට වඩා ප්‍රශ්න වැඩි වෙන්න ගන්නවා නා. ඒක ලෝ අලාභයක්. පැහැද. ඒතොර ඒක අපි ධර්මයක් කියලා හිතන් ඉඳලා අපි ඇත්තම ධර්මය අහලා නැහැ. අපිට හරියට ධර්මය අහගන්න බැරි වෙලා කියන එකට සාක්ෂිය තමයි අපි තිබ්බට වඩා කලබල වෙනවා නා. පැහැද. එහෙනම්දා බුදුපණවසල හැමදාම මතක් කරන්නේ අර කරණීයමෙත සූත්‍රයම ආරම්භ කරනකොටම කියන්නේ කරණීයමත්ත කුසලේන යන්තසන්දං පදං අபிසමෙච්ච. අபிසමයේ පිනිස කෙනෙක්ගේ තියෙනුන ගුණධර්ම ටික කියනවනේ. සක්කෝ උජූජ සූජූජ. මුලින්ම කියන්නේ දක්ෂයක් වෙන්න කියලා. ඍජු වෙන්න, බුදු වෙන්න, අනතිමානී වෙන්න කියන කාරණා ටික කියන්නේ. ඔකම තමයි මේ සාරිපුත මහරහතන් වහන්සේ ඔය සාරිපුත සීනා සූත්‍රයේ මතක් කරලා තියෙන්නේ. සාරිපුත මහරහතන් වහන්සේ කියන්නේ දෙවනි බුදුන්ගේ ශාසනය වැඩ හිටපෝ. ඉතින් උන්වහන්සේ මතක් කරලා තියෙන්නේ මොකද්ද? මම පය පිස්නා 20ක් වගේ ඉන්නේ. අංගඩිච්ච ගුණික් වගේ මම ඉන්නේ. ඒ වෑන් මේ උපමා වලින් කියලා තියෙන අර්ථ වලින් අපි ගත්තත් තේරෙනවා. අර වී කරල සාරවත් වෙන්න පෝෂණය වෙන්න පෝෂණය වෙන්න ඉහළට යනවා වගේ නෙමෙයි. ඒක එන්නෙන් නැවෙනවා බිමට. කියන්නේ සාරවත් නම් බහුශෘතයි නම් ධාර්මිකයි නම් ජීවිතේ සහැල්ලුයි නම් එයාගේ ජීවිතේ කොහොමත් පහතර නැවිලා තියෙන්නේ සාරිපුත මහ රහතන් වහන්සේලා වගේ. ඉතින් ඒක තමයි මේ ශාසනය පෙන්වන කෙරවල. මේ කියන්නේ සාරිපුත මහ රහතන් වහන්සේලා ලැබපු ඒ නිවීම තමයි මේකේ පෙන්වන මේ නිවීමේ කෙලවර. ඉතින් ඒ කෙලවරේ කකුල තියන් ඉන්න උත්තමයොත් ඒ වගේ මට්ටමක නිවිලා නම් ඒ වගේ නිහතමානී නම් අපේ තියෙන මේ ගති ටිකේ අඩුපාඩු ටික අපි බලන් වෙනවා. ඒ අඩුපාඩු ටික හදාගන්න තියෙන එකම පිළියම මාර්ගය පාළම වෙන්නේ ඒව ගැන දැනගන්න එක තමයි. අපි කියන්නේ අවයානස කියලා. ඒ කියන්නේ මේ සාකච්ඡා වලින් වෙන්නේ මේ ධර්මයේ සෙවීමෙන් වෙන්නේ තමන්ට ලෝකේ සම්බන්ධව තියෙන අවයානසක වැඩි වෙන එක. ඒ කියන්නේ අවදිය වැඩි වෙන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පටු චින්තනයකින් අපි යම් දෙයක් ඇනලයිස් කරලා ගන්න තීරණයට වඩා
ඒ දේ සම්බන්ධව පුරුතුලව දැනගත්තාම කෝණය පළල් කරාම අපිට ලැබෙන අපි ගන්න තීරණවල වැලඩිටි කියලා කියන්නේ. ඒකේ තියෙන භාරය, ඒකේ තියෙන බර, ඒකේ තියෙන වටිනාකම වැඩි. අන්න ඒ පිණිස තමයි ඇත්තම සාකච්ඡාව මෙහෙවන්නේ. ඒකයි මම හැමසේ මතක කරන්නේ මේක නුවණ මෝදු වීම පිණිස තියෙන අර්ථයක් ධර්මයක් මිසක අපිට කවදා මේකේ මේ භෞතිකව හෝ මානසිකව ලැබෙන දෙයක් නැහැ. මානසික නිදහසක් කියන එක හිතන්න එපා හොඳේ. භෞතික නිදහසක් හෝ මානසික නිදහසක් නෙමෙයි ධර්මයෙන් වෙන්නේ. මේ ලෝකේ තියෙන ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්න එක. ලෝකේ ඉන්න බහුතර මිනිස්සු අඬන්නේ, දොඩන්නේ, වැළපෙන්නේ, හිඟා කන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හොර මරකම් කරන්නේ, ඔය අපි කතා කරන පාපී ක්‍රියා සියල්ල කරන්නේ මේ ලෝකේ ඇත්ත ඇතිරින් දන්නේ නැති හින්දා. ඇත්ත ඇතිරින් දන්න පිරිස ඒවෙන් වැළකීලා ඉන්නවා. නුවණ අවදි කරගත්ත පිරිස, නුවණ මෝදු කරගත්ත පිරිස හැමතිස්සම ඒ හොඳ සහ නොහොඳ කියන දෙකේම යථාර්ථය දැනගෙන ජීවත් වෙනවා. එකයි එක සැහැල්ලු. තේරුණා? එහෙනම් ඒ කෝණය කියන තැනටයි මේ සාකච්ඡාව අපි කතා කරන්න ඕනේ. ඒතකොට තමයි මේකේ කෙරවලටම අදහසක් කුළුප ගන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අර මම මතක් කරා වගේ විවෘතව ශ්‍රවණය කිරීම සහ විවෘතව සක්‍රීයව සාකච්ඡාව තුළ තමන්ගේ මනස මෙහෙවන එක, ජීවිතය මෙහෙවන එක, මේක අර අපි කියන්නේ වටිනා මණිකක් ලැබුණාම කෙනෙක් ආරක්ෂා කරගන්න යම්සේද කියන එක. තමන්ගේ ඇහැ කොහොමද රැකගන්නේ වගේ කියන එක. ඒ වගේ ධර්මයක් නැත්තම් මේ ලෝකේ කොහොමද අපි තමන්ට පේන කොන්ට වඩා ඉහළින් බලන්නේ කොහොමද කියන එකක් අහගන්නකොට ඒකට හොඳට අවධානයක් දීලා අහන එක වටිනවා. මොකද ඒක කවදාවත් මේ ජීවිතේට පාඩුවක් වෙන්නේ නැහැ. සසරේ කවදා හරි ආයෙ නැවත ඉපදුනත් ඒක පාඩුවක් වෙන්නේ නැහැ. මොකද අපි යම් දවසක සසරේ ජීවිත කාලය ඇතුලේ කොහේ හරි සත්‍යයක් හොයන්න දාපු මේ ගතිය තමයි තාමත් අපිත් එක්ක ඉන්නේ. මොකද නැත්තම් එකපාරට ආකාශමියව කවුරුත් ඇවිල්ලා බණ හොයන්නේ නැහැ, බණ අහන්නේ නැහැ. පහද. ඉතින් ඒ හින්දා ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය යොමු කරගන්න කියන කාරණාව මම මුලින් මතක් කරනවා. ඉතින් ඒ ටිකත් එක්ක අපිට මෙහෙම ධර්මයක් කතා කරන්න පුළුවන් ඉන්නේ බුදුපියන් වහන්සේ කියන ධර්ම රාජන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච නිසා. ඉතින් බුදුපියන් වහන්සේලාගේ ඒ ශ්‍රී මුක ධාතුවේ නිකුත් වෙච්ච ඒ සද්ධර්ම සම්දෝණිය තමයි ලෝකේ තාමත් සංඝයාගේ ඒ මහා සංඝරත්නේ උපනිශ්‍රයතුව තාමත් මේ ලෝකේ ගල්නේ වෙන්නේ. ඉතින් ඒ දහම් ගංගුලට අපිට පොඩ්ඩක් හරි බැහැලා අපිට ඒකේ ආශිර්වාදේ ලබන්න පුළුවන් වෙලා තියෙන සංඝරත්නේ නිසා. එහෙනම් බුදුපියන් වහන්සේලාගේ ගුණයටත්, ධර්ම රත්නේ ගුණයටත්, මහා සංඝරත්නේ අනන්ත ප්‍රමාණ ගුණයට අප සිරි දුනාගේම හෘදයාංගම උත්තමාංග නමස්කාරය වේවා කියනට තින් අපි තිරුවන් වන්දනා කරලා අපි සාකච්ඡාව අපි ආරම්භ කරමු. හැමෝ සාදුකාරයක් පවත්වා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉති පිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා හේස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ භන්තේ භූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. සාධු සාධු සාධු. අපි දැන් මුලින්ම කතා කරා වගේ අපි හැමෝම වෙලාව, කාලය, ශ්‍රමය, මේ මහන්සිය, තමන්ගේ තියෙන නුවණ ඔක්කොම වියපැදම් කරලා අපි මේ වෙලාවේ බලන් ඉන්නේ නැත්නම් අහන් ඉන්නේ අපිට පේන මට්ටමට වඩා මේ ලෝකේ ඊට වඩා වෙන කෝණකින් බලන්න පුළුවන්ද කියන එක.
එකන සරලුම අපි බලන්න කෝන ඇතුළේ හැමදෙස්සම හිරවීමකින්ම නතර වෙනවා මිසක ගොඩෑම කමුවෙන්නේ නැහැ නේ. ඒක ගැන පොඩි හෝ අදහසක් තියෙන නුවණැත්තෙක් ප්‍රඥාවන්තයෙක් පරේක්ෂකයෙක් තමයි ඊට වඩා මේ අපිට පේනවට වඩා කෝණයක් මේ ලෝකේ තියෙනවද කියලා හොයන්නේ. ඒකට තමයි ඇත්තටම කියන්නේ මේ සත්‍ය ගවේෂකයෝ කියලා. ඉතින් ඒ හැමතැනටම මූලික වෙන්නේ සත්‍යයක් හොයන්න ප්‍රධාන නිෂ්ඨාව නැත්තම් සත්‍යයක් හොයාගන්න ඕනම කෙනෙක්ට රුචියක් ඇති වෙන්නේ ඇත්තරම සාවධානව සාමකාමීව නිදහසේ ජීවිතය සම්බන්ධව විමසපු ඒ විමසීම. මේ ලෝකේ හිතන්න එපා නිකමට ඉපදිච්ච ළමෙක් නැත්තම් මේ සාමාන්‍ය ලෝකේ ඔහේ දුව දුව හිටපු කෙනෙක් එකපාරට සත්‍ය හොයන්න එනවා කියලා. කවදා හරි ජීවිතේ වෙච්ච ඒකට මම කිව්වොත් එහෙම වචනයක් මරු පහරක් නිසා තමයි ඕනම කෙනෙක් මේ පැත්තට හැරෙන්නේ. ඒක මම එහෙම උදාහරණයක් කිව්වොත් මේ ලෝකේ හැමෝටම හොඳ කල් ක්‍රියාවක් ගත කරලා මැරෙන්න පුළුවන් වටිනා පුණ්‍ය ශක්තියක් තියෙන පිරිස ඉතාම අඩුයි. ඒතර බහුතරයට ජීවිතේ හැම හුස්මක් ගන්නෙම ප්‍රශ්න වැඩි. ඒ ප්‍රශ්න සමහර ලාට තමන් විසින්ම තේරුම් අරගෙන නිදහසේ ජීවත් වෙන නැත්නම් ඒ ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්න පුළුවන් හැකියාව කට්ටිය තියෙන කට්ටිය ඉන්නවා. ඒ වගේම තමන්ට තනියෙන් ඒවෙන් එගොඩ යන්න බැරි කට්ටියක් තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ බාහිර දෙවනි පාර්ශ්වකගේ උදව්ව පතනවා. ඔයන් උන් ඔය ඕනම විදිහකට තමන් තුලින් හොයාගත්ත නිදහසක් හෝ තමන් තුලින් හොයාගත්ත මේ උත්තරයක් හෝ වෙන කෙනෙක් හරහා ලබා ගන්න උත්තරයක් කියන එක මත තමයි හැමෝගෙම ජීවිත දිවෙන්නේ. ඒකෙදි මට කියන්න ඕනේ ප්‍රඥාවන්තයෙක්ට ලෝකෙ වෙන කඩාවැටීම් මැදවැටීම් කියන්නේ උත්තේජනයක්. සත්‍ය හොයන්න. මෝඩයෙක්ට මේ ලෝකේ සිදුවෙන සියලුම කඩාවැටීම් බිඳවැටීම් ගහමරා ගැනීම් අඩුලුහුඩුකම් කියන්නේ මේ ලෝකයේ තුලම මිදෙන්න මරුගුලක්. දන්න කෙනාට මරණයෙන් ගැලවෙන්න හොඳ දෝතැන්නක් අභියෝග නැත්තම් බිඳවැටීම් කියන එක ජීවිතේ ලැබෙන. මෝඩයෙක්ට මේ සසරේ තුල ලගින්න සසරේ මිදෙන්න හොඳ තැනක් මරුගුලක් ඔය කියන බිඳවැටීම් ඔක්කොම ටික. ඒකයි හොඳ බලන්න මේ සිදුහත් කුමාරයා කතාව ගත්තා. උන්වහන්සේ ওই ගිහි ගහේ කලකිරලා එනකොට එතන උන්වහන්සේ පොඩි කාලේ ඉඳගෙන ඒ පොඩි කාලේ ඒ වාසය කරපු ඇසුරු කරපු ඒ සියලුම සුරසප මට්ටමේ තිබ්බ ඒ ජීවන වටපිටාව අර කියන්නේ උදෑසනලු කෙළපිටක් වගේ අයින් කළා ආවේ කියලා. ඒ එච්චරට තීරණයක් එන්නේ ඇයි? අර එදා උයන් කෙළේට ගිහාම චන්නත් එක්ක රතාචාර්යත් එක්ක යනකොට දැකපු ඒ අපි කියන්නේ අර කට කියන්නේ දිනේ ඒ වෙලාවේ කුමාරට වැඩිච්ච දරුණු පහරක් ජීවිතේට ඒක. කියන්නේ එතුමා හිතන් හිටපු සියලුම ලස්සන කල් ක්‍රියාව සුන්දර ජීවිතය ඊට වඩා ආත්පස වෙන දෙයක් තියනවා කියලා පෙන්නපු දර්ශනය ඔය තියෙන්නේ. අපි හැමෝම දන්න සතර පෙරණිමිති දැකීම. සතර පෙරණිමිති දැක්ක කෙනෙක් තමයි යහපැති තිරේ රතාචාරය විදිහට. මම ඒක කිව්වේ ඔය චන්නගේ ජීවිතේ හැමදෙස්සෙම තියෙන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන රටාවේ. සිදුවත් කුමාරයාගේ ජීවන චරිතය තමයි සත්‍ය හොන කෙනෙක්ගේ තියෙන ස්වභාවය. සිදුවත් කුමාරයා අර අපි කියන්නේ ෂොකින්නේ ඒ දර්ශනේ. කියන්නේ ෂොක් එකක් නේ ඒක. ඒ වගේ කෙනෙක්ට ඒ ෂොක් එක ආපු ගමන් එතුමා ඒක සාමාන්‍ය කරගත්තේ නෑනේ. එතුමා බැලුවා මේක මට වෙනවද? මේකින් ගැලවෙන්න පුළුවන් මොකක් තියනවද? මොකක්ද ඒකට විදිහ කොහොමද ඒක කරන්න කියන එක විමසුවා. හැබැයි චන්න ඔච්චර කාලයක් රතපැදලා හැමදාම දකින්න දර්ශන ටික දැකලා ඔහේ තමන්ගේ සාමාන්‍ය ජීවිතේ ඒ සාමාන්‍ය ජීවිතේ පවත්වාගෙන ගියා. ඒක තමයි ඒ දෙන්නගේ වෙනස. එකම වයසේ හිටපු එකම තරුණයෝ දෙන්නෙක් නෙවෙයි. එක්කෙනෙක් රාජකුලේ අනිත් කෙනා මෙහෙකාර කුලේ හිටියේ. කියන්නේ රතාචාර කෙනෙක්. ඒ දෙන්නගේ තිබ්බ චින්තන දෙකේ විදිහ වෙනස තියෙනවා නේද? ඉතින් ඒක තමයි අපිට අද වෙලා තියෙන්නේ. මම ඒකයි කිව්වේ මේ 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 ජීවිතය ඇතුලේ බහුතර දෙනා බොහෝ විට පස්සෙන් පන්නන්නේ අපි අර හැමදාම කතා කරන වගේ රූපයක් නැත්නම් ශබ්දයක් නැත්නම් ගන්ධයක් රසයක් ස්පර්ශයක් නැත්නම් අරමුණක් පස්සේ. ඒ පස්සෙන් පැන්නිල්ලට යම් දවසක මරු පහරක් වැදුනොත් අපි කියන්නේ හොඳ කණේ පහරක් වැදුනොත් ඒ මොනසේ පොඩ හැරෙනවනේ. අන්නේ කණේ පහර නැත්නම් ඒ පොළු පහරත් අතර වැදුනහම තමයි ප්‍රඥාවන්තයා තේරුම් ගන්නේ අපි මේ කරන වැඩේ හරියන්නේ නැහැ කියන එක. මෝඩ කෙනා කරන්නේ නෑ ඉතින් ඕක තමයි ලෝකේ ස්වභාවය. මේකෙන් අපිට ගැලවෙන්න විදිහක් නෑ. මේක තමයි අපේ කර්මය. මේක තමයි අපේ උරුමය. මේක තමයි හැමෝටම උනේ අපේ අමලදාතර තුනේ මේක. ඉතින් අපිටත් මහ ලොකු දෙයක් වෙනස් කරන්න බෑ. මේක අපිටත් මෙහෙම තමයි කියන එකෙන් ඒ තමන්ට ගැලවෙන්න ලැබිච්ච නිමිත්ත නිකරුණේ පල්ලේ හරදා ගන්න. හරිද? ඔය අපි කියන්නේ සාමාන්‍යයි කියලා. දැන් මේ ලෝකේ ඉන්න අතිශය දුක් විඳින මිනිස්සුගෙන් උනත් මේ ඇහුවොත් එහෙම ඔය දුකෙන් ගැලවෙන්න කැමති නැද්ද? එයා කැමතියි තමයි. හැබැයි එයා කැමති වෙලා තියෙන්නේ තමන් ඉන්න දුකෙන් ගැලවිලා එයාට තියෙන සැපක් වෙනුවෙන් විතරයි. හරිද? එයාට තියෙන සැපක් වෙනුවෙන් තමයි මිනිසු දඟලන්නේ හැමදෙසම. හැබැයි හරියට දන්න දගෙන කෙනෙක් දන්නවා මේක හරියට ඉපදෙනකොටම ඇඟේ දදයක් තිබ්බ මිනිස්සේ ගින්නෙන් තමන්ගේ අර දදේ තියෙන වේදනාව නවත්තන්න ගිනි තපිනවා වගේ වැඩක් කියන එක. බුදුහාමුදුරු දෙන උපමාව ඕකනේ. බුදුහාමුදුරු අහනවානේ ස්වාමීන් වහන්සේලාගේ මහන්නි දදයක් තියෙන කුෂ්ඨ රෝගියෙක් නැත්නම් කුෂ්ඨයක් තියෙන මේ රෝගියෙක් ඒ කුෂ්ඨයෙන්ගෙන 1000 වේදනාව නිවා ගන්න ගිනි තපිනේවා දැකලා දිනවද කියලා. එහෙමයි කියනවා ස්වාමීන් වහන්සේලා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ මතක් කරනවා ඔය කුෂ්ඨය යම් දවසක සුව වුණොත්
ඔය ගිනිතපිනික මේ මනුස්සය කරයිද මහන්නේ කියලා. එතකොට කියනවා ස්වාමීනි බලෙන්වත් කරන්නේ නැහැ කියලා. ඒ මොකද කුෂ්ඨය කියන එකේ වේදනාවට පිලිසරණක් ප්‍රතිකාරයක් නොකරන තාක් ඒ මනුස්සයා මෝඩයි. ඒ මනුස්සයාට පිලිසරණ ලැබෙන්නේ බාහිර ගින්නේ. හැබැයි යම් දවසක නුවණැත් එක් විදිහට තේරුම් ගත්තොත් මේ ගිනිතපින්න වෙලා තියෙන්නේ තමන්ගේ ඇඟේ තියෙන ලෙඩේ හින්දා කියලා. ඒ මනුස්සයා ඉතාම ඉක්මනට අර තියෙන දදේ හෝ නැත්තම් කුෂ්ඨය අයින් කරගන්නවා. පැහැදිලි. ඔකම තමයි අර හොඳ උදාහරණයක් තියෙන්නේ යම්කිසි තුවාලයකට පැලස්තරයක් අලෝණ එක ඉක්මන් හැබැයි තාවකාලිකයි. ඒක ඇතුලේ පැහැවල අනාගතේ පුපුරලා ගියාම කකුල කපන්න වෙන්න පුළුවන් කකුලේ තුවාලේ නම්. සැත්කම කියන එක අතිශය වේදනාකාරී අතිශය අමාරුයි ඉවස ගන්න වෙනවා. ඉතාම කටෝරයි අත්දැකීම. හැබැයි එක සැරේයි කරන්නේ කවදාවත් ආයි දුකක් එන්නේ නැහැ. බලන්න ඇත්තම සත්‍ය හා ගන්නවා කියන එක සත්කමක් කරනවා වගේ වැඩක්. ඒ වගේම ලෝකය ඇතුළේ අපි සෙටල් වෙලා ජීවත් වෙනවා කියන එක මේ තුවාලෙට පැලස්තරයක් ලැබීමක් වගේ තන. ඉතින් පැලස්තරයක් අලවගන්න හැමෝම කැමති. මොකද වේදනාව විඳින්න එච්චර කැමති නැති හින්දා. හැබැයි අර මතක් කරනවා වගේ අපිට තුවාලකින් ආපු වේදනාවට කෝටි ප්‍රකෝටි ගානකට වඩා වැඩි වේදනාවක් තියෙනවා පැවැත්ම ඇතුළේ. ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මම මේකේ පොඩි උදාහරණ කීපයක් එක මම කියන්නම් කාරණා ටිකක්. අපි මේ සමාජ ජීවත් වෙනකොට අපි කොහොමද අපේ ජීවිතේ පොඩක් තේරුම් ගන්න ඕනේ කියන එක. කෙනෙක් මේ ප්‍රශ්න ගන්න පුළුවන් මොකද්ද මේ සාමාන්‍ය සමාජ තුළ ජීවත් වීමයි ධර්මයේ සෙවීමයි අතර සම්බන්ධය මොකක්ද කියලා. ඍජු සම්බන්ධය තමයි සාමාන්‍ය සමාජය තුළ අපිට හරියට යහපැවැත්මක් ඇතුව ජීවත් වෙන්න බැිනා. කියන්නේ අපිට මේ සාමාන්‍ය සමාජයත් එක්ක හරියට මිනිස්සු එක්ක විතර හැසිරෙන්න බැිනා. අපි දන්නේම නැතුව සමාජය ඇතුළෙන් එන ඝට්ටනේ නවත්ත ගන්න අපිට ලොකු ව්‍යායාමයක් දඬ වෙනවා සත්‍ය වෙනක පැත්තකින් තියලා. බලන්න ඒනේ මට මිනිස්සු එක්ක හරියට කතා කරන්න බැිනා. අනිත් මිනිස්සුව තේරුම් ගන්න බැිනා. මිනිස්සු හිතන විදිය ගැන අදහසක් නැත්තම් මගේ ජීවිතේ වැඩ කරන්නේ කොහොමද කියලා මට පොඩි හරි නුණක් නැත්තම් ඒ නොදන්න කම නිසා අපිට පැටලෙන ඔක්කොම අර කටුවකුල් වංකගිරි ඒ උගුල් වලට අහුවෙලා ඒවෙන් බේරෙන්න කාලේ දාන්න වෙනවා ඇත්ත සත්‍ය හොයාගන්නට වඩා බහුතරයට වෙන්නේ ඔක තමයි. ඒ කියන්නේ මනුස්සකමේ අඩුපාඩුව නුවණ ප්‍රගුණ කරගන්න තියෙනකෙ අඩුපාඩුව සත්‍යයක් හොයන්න තියෙනකෙ අඩුපාඩුව ඒ මිනිසුන්ට සත්‍ය කියන එක ගැන අදහසක්වත් අද නැහැ. ධර්මයක් තියනවද නැද්ද කියලා වගේ වගක් නැහැ. මනුස්සෙක්ුණේ ඇයි කියන එක වගේ වගක් නැහැ. ඒ වුණාට වෙලා තියෙනවා තමන්ම විහිඳාගත්ත කරදරවල ඒ ටික උත්තර දෙ දෙන්න තමයි. ඒක අපරාධි මනුස්සෙක් කියලා ජීවත් වෙන කාලේ මම එන්නේ එතන තමන්ගේ මනස පොඩ්ඩක් හදන්න මම කාරණා ටිකක් කියන්නම්. එතකොට ඔයගලන්ට පොඩි අර්ථයක් බලන්න පුළුවන්. මේ කතාවේ කාන්තාව දෙන්නෙක් බොහෝ කාලයකට පස්සේ හමු වෙනවා එක්තරා ස්ථානයකදී. ඉතින් මේ දෙන්නම අම්මලා දරුවෝ ලොකු මහත් වෙලා කසාද බඳලා දුන්න අම්මලා දෙන්නෙක් හම්බෙන්නේ. හැබැයි මිතුරියෝ. එක මිතුරියක් අනිත් මිතුරියගෙන් අහනවා මේ කොහොමද දැන් පුතා එහෙම කසාද බඳලාද ළමයි ඉන්නවද කියලා අහනවා. සාමාන්‍යයෙන් කඩේපිලේ හමුනාම අහන ප්‍රශ්න ටිකමයි. ඊටසර පුතා ඉන්න මිතුරිය ඒ අම්මා අනිත් අම්මට උත්තර දෙනවා ඉතාම දුක්බර මුහුණකින්. ඒක කසාදයක් නෙමෙයි. ඒක අපායක් වගේ. ලේලි කුසිය පැත්ත බලා තින්නේ නැහැ. හැමතිස්සෙම ඇඳට වෙලාම නිදා ගන්නවා. අතුපතු ගාන්නවත් ඇඳුමක් මහා ගන්නවත් කඩේපිලේ යන්නවත් වචනයක් කතා කරනවත් එළියට එන්නෙම නැහැ. කනවා බොනවා නිදා ගන්නවා. අපේ එක බැල මෙහෙවරකම් කරනවා මෙහෙකාරෙක් වගේ උදේට තේක ගිහිලා දෙන්නෙත් පුතා කියලා ඉතාම දුක් මුසු මුණින් කියනවා. හරිද? ඊපස්සේ අනිත් පැත්තේ මිතුරිය ආයෙ අහනවා මේ දුවෙකුත් හිටියා නේද? දුව මොකද කියලා. ඊටසේ ඒ අම්මම hina මුසු මුණින් කියනවා අපේ දුවගේ කසාද නම් සුර ලෝකයක් වගේ. ලැබිච්ච සැමියා මේ මගේ දුවට අතුපතු ගන්නවත් දෙන්නේ නැහැ. උයන්න පැත්ත බලාතේ කුසිය පැත්තරවත් ගන්නෑ. ඇඳට වෙලාමයි ඉන්නේ හොඳට යා නිදා ගන්නවා සුවසේ ජීවත් වෙනවා. රත්තරම් බෑණික් මට ලැබෙන්න ඕන කියලා. හරිද? මේ කෝණ දෙකේ සම්පූර්ණ තියෙන්නේ එකම සිද්ධිය පැති දෙකකින් දෙකපු විදිහ. තේරෙනවද? ඔන්න ඔය සම්පූර්ණ චිත්‍රයේ සම්බන්ධව කෙනෙක්ට නුවණ නැති වුනහම තමයි එක්තරා පැත්තකදී අඬන්නත් අනිත් පැත්තේ ඒ සිද්ධි වෙනකොටම hina වීම වෙන්නේ. බලන්න කෙනෙක්. ඔන්න ඔය කාරණා ටික මම මතක් කරේ විශේෂයෙන්ම තේරුම් ගන්න කියලා. අර හොඳ කීහමනක් තියෙනවා මේ අපි වැරද්දක් වුණොත් අපේ අතින් වැරද්දක් වුණොත් අපි ඒක සාධාරණීකරණය කරන්න අපි විනිසුරුවරු බවට පත් වෙනවා. අපි ඒක හරිමයි අපි කර දේ හරිමයි කියලා කියන්න. මම නොවන පරිබාහිර කෙනෙක් වැරද්දක් කළොත් අපි නීතිඥවරුන්ගේ වේශය ගන්නවා උන් වැරදි කියලා උන් පුරන. බලන්න. ඒකයි මෙතන හොඳට බලන්න දැන්. මේ ලෝකය ඇතුළේ මිනිසුන්ට ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධාන හේතුව මම මේ බුදු පියාණන් වහන්සේ මතක් කරපු තණ්හාව කියන තැනට නෙමෙයි දැන් මේ කියන්නේ. සාමාන්‍ය අපිට බහුතරයට වෙන සිද්ධිය තමන්ට ඉතාම ආසයි කියලා අල්ලගත්ත තැනකින් තමයි ඔය අපි කතා කරන සියලු පළහිලව් ටික වැරදි වැටහීම් ටික ගහමරා ගැනීම අඬාවැළපීම් සියල්ල වෙන්නේ අපි දන්න තණ්හාවේ තීව්‍රතාවය මත. පැහැදිලි. ඒකයි දැන් අර අම්මයි කතාවේදී සාමාන්‍යයෙන් පුතාලා ගෙදරදී නිකන් හිටිය යුතුයි දුවරු වැඩ කර යුතුයි කියන චින්තනයෙන් තමයි අර පැත්තෙන් ඇඬීම ආවේ. ඒ වගේම
දුව කියන්නේ තමන්ගේ කෙනෙක් නිසා දුව සතුරුන් ඉන්නවට අම්මා කැමති කියන සිද්ධියෙන් අනිත් පැත්තට අර බෑනා කරන දේ අගේ කිරීම වෙනවා. ඒතකොට ඒ කෝණේ හැමතිස්සෙම වෙනස් වෙන්නේ තමන් දන්න කොටස මත. මම ඒකයි කිව්ව අර මනස පුරුතර නැති වුණාම වෙන්නේ උගයි කියන එක. ඒ අම්මා පොඩ්ඩක් කල්පනා කරා නම් දුවටයි පුතාටයි වෙලා තියෙන එකම සිද්ධිය කියන එක. ඒකේ මම කියන්නේ ඒ අම්මා අර මේ තමන්ගේ ලේලි සම්බන්ධව තිබ්බ කෝණෙන් දුව සම්බන්ධ නොබලා අර තමන්ගේ දුව ඉන්න සැපපහසුව විදිහටම ලේලි ගැනත් බැලුවා නම් එතන ලොකු අර අපි කියන්නේ ග්‍රැටිටියුඩ් එකක් එනවා කියන එක. ඒ කියන්නේ ප්‍රසාදයක් එනවා මේ මේ දරුවෝ සම්බන්ධව. හැබැයි අර ඒ තැනට ඒ කෝණය වෙනස් කිරීමේ මෝඩකම දැන නැතිකම නිසා තමයි අර ප්‍රශ්නේ පටන් ගන්න. හරි. තව හොඳ කතාවක් තියෙනවා. ඒ තමයි මේ ලෝකේ මිනිස්සු හැමතිස්සෙම ලෝකය ඇතුලේ ජීවත් වෙන්නේ තමන්ගේ ප්‍රතිරූපය මොන වගේද කියලා පෙන්න ගන්න. හරි. මේක පෙම්වතෙකුයි පෙම්වතියක් අතර තිබ්බ කතාවක්. පෙම්වතාගේ යාළුවෙක් අහනවා මේ පෙම්වතාගෙන් පෙම්වතාගේ මිත්‍රෙක් මේ පෙම්වතාගෙන් අහනවා වරක ප්‍රශ්නය. යාළුවා මේ ඔයා යාළුවා ඉන්න ගෑන් ළමයා ඔයා ගැන හිතන් ඉන්නේ මොන වගේද කියලා අහනවා. හරිද? ඊට පස්සේ මේ පෙම්වතා කියනවා යාළුවා මේ මගේ ගෑන් ළමයා නම් මං ගැන හිතන් ඉන්නේ මම අති දක්ෂයෙක් සෑහෙන කඩවසම් තරුණෙක් හොඳට කාය බලයක් තියෙනවා හොඳ රස්සාවක් තියෙනවා හොඳ ගියක් දොරක් තියෙනවා මට හොඳට නටන්න පුළුවන් කියලා තමයි මගේ ගෑන් ළමයා මං ගැන හිතන් ඉන්නේ කියලා කියනවා. හරිද? ඊට පස්සේ අර පෙම්වතාගේ මිත්‍රයා නැවත අහනවා ඔබගේ පෙම්වතිය ගැන දකින්න හොඳම ගුණය මොකද්ද? නැත්නම් ඔබ පෙම්වතිය ගැන මොකද හිතන් ඉන්නේ? මේ කොල්ල උත්තරේ දෙන්නේ මං කැමති යා හිතන් ඉන්න විදිහට කියලා. තේරෙනවද? තරුණිය තමන් ගැන හිතන් ඉන්න විදිහට තමයි අර තරුණයා කැමති. බැලුවද? ඇත්තට මේ මනුස්සයාට තඹ දොයිතුවක්වත් නැහැ. හරිද? කඩවසම් තරුණයි කියලා කිව්වට එයා හිතන් ඉන්න කෝණයක් නේ ඒක. බැලුවද? අපි හැමෝම කැමති අපි සම්බන්ධව මම නොවන බාහිර පාර්ශවයෙන් මෙහෙම දැනන් හිටියනම් හොඳයි කියන දැනින්. ඔන්න ඔය තියෙන ප්‍රතිරූපය නඩත්තු කිරීමේ වෙහෙස තමයි අපි බහුතරයකට තියෙන්නේ. පැහැදම කියන එක. ඒ කියන්නේ අපි සත්‍යයක් හොයනවා නම් අපි ඇත්තටම සත්‍යයක් සෙවිය යුත්තේ සත්‍ය වශයෙන්ම තමන් කවුද කියලා හඳුනා ගැනීමටනේ. හැබැයි අපිට අමතක වෙලා තියෙන්නෙම ඇත්තටම මම කවුද කියන ප්‍රශ්නට උත්තරේ හෙවමු තමයි. ඇයි? අද අපි තමන් කියලා හිතන් ඉන්න ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විශ්ලේෂණය කරලා බැලුවොත් තේරෙයි ඇත්ත තමන් නෝන බක්. පැහැද? එනේ මම ජීවත් වෙන විදිහ හැම තිස්සෙම ඒ ඉස්සරහා ඉන්න කෙනාට සාපේක්ෂව තියෙන්නේ. හරිද? අම්මත් එක්ක කතා කරන විදිහ එකක්. තාත්තත් එක්ක කතා කරන තව විදිහකට. පෙම්වතත් එක්ක තව විදිහක්. පෙම්වතියත් එක්ක තව විදිහක්. ගැහැණු මනුස්සයෙක් එක්ක තව විදිහක්. දරුවෙක් එක්ක තව විදිහක්. අලුතෙන් කට්ටියක් આવුවොත් තව විදිහක්. ඕකම තමයි අර හොඳ කතාවක් තියෙනවා. මේක ජපානයේ තියෙන සිද්ධියක් මොනවද කියලා. ඒගොල්ලන් කියනවා මුහුණු තුනේ කතාව. ඒ පළවෙනි මුහුණ කියලා ඒගොල්ලෝ නම් කරන්නේ තමන් අඳුරන්නේ නැති ආගන්තුකයෝ ඉස්සරහා තමන්ගේ තියෙන ප්‍රතිරූපය. දෙවෙනි මුහුණ තමයි තමන් අඳුරන යහළු මිත්‍රාදීන් එක්ක තමන් ගත කරන ජීවිතය සම්බන්ධ ප්‍රතිරූපය. අවසාන එක තමයි තමන් තනියෙන් ඉන්නකොට තමන්ට තියෙන ප්‍රතිරූපය. බලන්න ඔය තුන්වෙනි එක මං හිතන්නේ 99%ක්වත් හොයාගෙන නැති කෙනෙක් මොකද ඒක හොයන්න බෑ. එච්චරට ඒ මුහුණ කියන එක වැහිලා තියෙන්නේ. හැබැයි මාර මුලින් මතක කරගන්න සත්‍ය හොයනවනම් බොරුවක් ඇත්ත කරගෙන ඒ ඇත්තේ ඇත්තක් හොයාගන්න කරනවා කියන වැඩක් නෑනේ. කියන්නේ පදනමම බොරුවක්. හැබැයි ඒක අපිට ඇත්ත වෙලා. හරිද? ඒක කැලිකලෝ වල හෙව්වා කියන එකෙන් ඇත්තක් හම්බෙන්නේ නැහැ. මොකද පදනම බොරුවක්. හරිද? ඒ වගේ තමයි අපි අර දෙවනි තුන්වෙනි මුහුණු වල ඉන්නවා නම් හරිද? අපි ඒ දෙවනි තුන්වෙනි මුහුණු වල තියෙන ප්‍රතිරූපයේ ඇත්ත නම් හොයන්න යන්නේ වැඩක් නැහැ කොහොමවත්. ඒ කොහොමත් ඒක මවාගත්ත ප්‍රතිරූපයක්. මේකේ වටිනකම තමයි ඇත්තම තමන් කවුද කියන එක. අවංක වෙනවා කියන එක. බලන්න. ඔක බුදු පියාණන් වහන්සේලාත් අතිශයින්ම අගය කරපු කුසලතාවයක්. ඒ කියන්නේ අවංක වෙන්න කියන එක. වංක වෙන්න එපා කියන එක. ඒ කියන්නේ තමන්ට වැරද්දක් වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ තමන් අතින් කාට හරි වැරද්දක් වෙලා තියෙනවා නම්, ඒක දෙහිතක් නැතුව පිළිගන්න හැකියාවක් තියාගන්න කියන එක. අර රතන සූත්‍රය මොනවද හෙට? ඒකේ පෙන්වන්නේ අර අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය කියලා. ඒ කියන්නේ එතන පෙන්වන්නේ ආර්ය ශ්‍රාවකයෝ ඒ කොටස කියවලා බලන්න ඕනේ. ඒකේ පෙන්වන්නේ ආර්ය ශ්‍රාවකයෝ වැරද්දක් කළොත් එම හඟවන්න බහුවේ නැහැ කියලා කියන්නේ. ආර්ය ශ්‍රාවකයෝ කියන එක නිකන් ගන්නකෝ සත්‍ය සොයන පිරිස කියලා. සත්‍ය සොයන පිරිස කවදාවත් අඩුපාඩුවක් වුණොත් ඒක තියාගෙන හංග ගන්න නැහැ. මොකද සත්‍ය නම් හොයන්න තියෙන්නේ ඒගොල්ලෝ ගාව නුවණක් තියෙනවා. මේ ලෝකේ ඕනම තැනකින් මේක හොයා ගන්න පුළුවන්. එතකොට නිකමට හිතලා බලන්න අපි පොඩි කාලේ නම් මේ මට්ටමට පෞරුෂය හදාගත්තේ අපි කරපු හරිම දේවල් හින්දාද බහුතරයක් වෙච්ච වැඩ නිසාද කියන එක. හරි. ඔම හැමදෙස්සම මතක කරද්දී කියන්නේ අපිව ප්‍රශංසා කරපු මිනිස්සු නෙමෙයි අද මෙතනට අපිව ගේන්නේ. අපිට දෝෂාරෝපණය කරපු කට්ටිය. මොකද ඒගොල්ලෝ වැරද්දක් පෙන්නුව අපි ඒ වැරද්ද නිවැරදි කරගන්න උත්සාහ කළා. එකෙන් තමයි හැමදාම මොනසුගේ ජීවිතේ ඉහළට ගියා නම් ගිහිලා තියෙන්නේ. බලන්න. එකෙන් කියන්නේ අර මේ නොමනා පරිදි කාට කාව හරි විවේචනය කිරීම හොඳයි කියන එක නෙමෙයි.
විවේචනය කළ යුතු තැන අපි කියන්නේ ඔකට කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසම් කියලා නේ. ඒ කියන්නේ නිර්මාණාත්මකව ඒක විශ්ලේෂණාත්මකව කියලා දෙන්න ඕනේ. මේක මේ අඩුපාඩු නිසා මෙහෙම වෙන්නේ කියන එක. ඒ කොටස් වෙච්ච නිසා ඒ වගේ ආభాෂයක් ලැබෙන නිසා තමයි මේ ඕනම මිනිසෙක් අද ඉන්න මට්ටමට එන්න හේතු වුණේ කියලා ලැබිලා තින්. ඉතින් මම කියන්න උත්සාහ කළේ තමන්ගේ තියෙන කෝණයට අනුව ලෝකය බැලීම කියන එකේදී සමහර තැන්වල තමන්ට වාසිදායක සිද්ධි වෙනවා, සමහර තැන්වල තමන්ට අවාසිදායක සිද්ධි වෙනවා. ඔන්න ඔය කැලේ තමයි මිනිස්සු කැමති. ඒ කියන්නේ තමන් දන්න විදියට හරි දෙයක් වෙනවා නම්, තමන්ට ගැළපෙන දෙයක් වෙනවා නම් ඒගොල්ලෝ ආයි සාදු කියලා බාර ගන්නවා, හොඳයි කියලා බාර ගන්නවා. තමන්ට තේරෙන විදියට මේක වැරදි කියලා නම් තේරෙන්නේ ගැටීමක්, ඝට්ටනයක් එනවා. හරිද? ඕකට තමයි අදහස එන්නේ මෙන්න මෙහෙම. ඒ තමයි මිනිස්සු කැමති තමන් කැමති දේ හරි කියලා ගන්නවත්, තමන් අකමැති දේ වැරදි කියලා ගන්නවත්. ඕක තමයි සාමාන්‍ය සිවිල් සමාජයේ තියෙන මූලධර්මය. හැබැයි මේ ලෝකේ සත්‍යයක් හොයපු කට්ටිය, සත්‍යයක් හොයපු සත්පුරුෂයෝ මතක් කරපු පදනම මොම නෙමෙයි. ඒ සත්පුරුෂයෝ මතක් කරන්නේ මොකද්ද? හරි වැරද්ද කියන එක තමන්ට සාපේක්ෂව ගන්න. හරිද? කළ යුත්ත සහ නොකළ යුත්ත කියන එක නුවණක් එක්ක ඉන්නේ. තේරෙනවද? තමන් කැමති හරි සහ වැරදි කියන එක කෙනාගෙන සාපේක්ෂයිනේ. කෙනෙක් කියන සතුමාරේ හොඳයි කියලා, කෙනෙක් කියන සතුමාරේ හොඳ නැහැ කියලා. කෙනාගෙනගේ ෆේවරේෂන් එක. හැබැයි මේ ලෝකේ හැමදාම පවතින සත්‍ය ධර්මයක් තියෙනවා. එනේ සත්‍ය ධර්මය කියලා ගණෙද්දී ධර්මය කියද්දී අර අපිට එන අමුතු අදහස නෙවෙයි මම කියන්නේ. ඇත්තටම පවතින යථාර්ථය. ඒ යථාර්ථය ඇතුලේ කල යුත්ත සහ නොකල යුත්ත නැත්තම් නිවැරදි බව සහ වැරදි කියන යථාර්ථ ධර්මතාවයක් තියෙනවා. පැහැදිලි. ඒකෙදි කෙනෙක් ඔන්න ඔය සත්‍ය සොයන මාවතර වැටුනොත් එයාට මුලින්ම මෙන්න මෙහෙම වැඩක් වෙනවා. හරිද? එයා සත්‍යයක් අහනකොට මුලින්ම වෙනවා සමහර තැන්වලදී එයා හරි කියලා හිතන් හිටපු ඒවත් අර සත්‍යතනින් අහගන්න පුළුවන් වෙනවා. හරිද? ඒ වගේම එයා මෙච්චර කල් හරි කියලා හිතන් හිටපු දේවල් වල වැරද්දත් ඒකෙන් අහුවෙනවා. ඒ වගේම එච්චර කල් එයා වැරදි කියලා අතහැරලා දාලා තිබ්බේ වට සත්‍ය අහනකොට තේරෙනවා ඔව් මං හොඳලාට ඒක අතහැරලා දැම්මේ කියලා. ඒකේ අනිත් පැත්ත තමයි සමහර වැරදි කියලා හිතන් හිටපු ඒවා ඒවා වැරදි නෑ කියලා දැනටත් මනස එනවා. ඔන්න ඔතන තමයි පෘතුල නුවණක් ඕනේ. පෘතුල නුවණක් නැත්තම් හිතීමේ අනන්ත සීමාවක් තියෙන කෙනෙක් කවදාවත් තමන්ගේ මතයට පහර වදිනවා කියන එකෙන් ඒක ඇල්ල අතාරින්නේ නෑ. එයා කරන වැඩේ විමසනවා. මම හරි කියලා හිතන් හිටියට වැරදි කියලා මේකෙන් මතු කරනවා මේ අදහස. ඇයි එහෙම වෙන්නේ කියන එක හොයනවා. හරිද? එහෙම හොයනකොට යාට ඒක ඇතුළට කිඳා බහිනකොට තේරෙනවා ඇත්ත තමයි මම මේක හරි කියලා හිතන් හිටියට මේකේ ලොකු වැරද්දක් තියෙනවා. දැන් යාට දුකක් නෑ ඒක අතාරින්න. යා කොච්චර ආසාවෙන් කැමැත්තෙන් අල්ලන් හිටියත් ඒ ටික අතාරින්න යාට දැන් දුකක් නෑ. මොකද යා දැනගත්තනේ හරියටම මං හරි කියලා හිතන් හිටපේ වැරද්දක් තියෙනවා කියන එක. හරිද? ඒ වගේම යා වැරදි කියලා කුණු කුඩේට දාලා තිබ්බ සමහර දේවල්. අර සත්‍ය අහනකොට තේරෙනවා නෑ ඒක කුණු කුඩේ තිබිය යුත්තක් නෙමෙයි මේ සුළු තියාගත් එකක්. මේසුරින් තියාගන්න උනේ කුණු කුඩේට දැම්මයි කියන විමසීම එනකොට කුණු කුඩෙන් නැවත ඒ ටිකේ කුණු ටික අයින් කරලා මේසුර තියාගන්න යාද කියලා හිතන්නේ. අන්න එහෙම නම තමයි මොකද වෙන්නේ? කැමති දේ නිවැරදි, අකමැති දේ වැරදි කියන චින්තනයෙන් අයින් වෙලා නිවැරදි දේ මේකයි, වැරද්ද මේකයි කියන හරි මානසිකත්වයක් එන්නේ. අන්න එතකොට යා කෙලි. ඒකට අපිට කියන්න පුළුවන් හොඳ වචනයක් මේ ලෞකික සම්මාදිට්ඨියට පිළිපන්න ඒ මාර්ගයට නැත්තම් අවතීර්ණ වෙච්ච ලෞකික ප්‍රතිපදාවේ යහපත් පැත්තට අවතීර්ණ වෙච්ච කල්යාණ පුතග්ජනයා කියලා ඔකට ගේන්න පුළුවන් වචනයක්. හරිද? ওই කල්යාණ භාවය නැත්තම් යහපත් භාවය තමයි කෙනෙක්ව ලෝකෝත්තර සම්මාදිටිය ගේන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිටිය කියලා මම මේ වචනේ ගේන්නේ මේ සත්‍ය දැකීමට එයාව තල්ලු කරන්න එතනින්. බලන්න. මොකද අපි ওই හිතනා වගේ සත්‍යයක් අහගන්න ලේසි නෑ. හරිද? මම අර කතාවෙන් කිව්වා වගේ අපිට මුල ඉඳන්ම හැදෙන්න වෙනවා. ඒ කියන්නේ අපේ කුසලතාව ටික හරියට හදන්න වෙනවා. නැත්තම් අපි හිතනා වගේ මේ වැඩේ කරන්න බෑ. හරිද? මෙන්න මෙහෙම කතාවක් තියෙනවා තව. ඒකෙ වෙන්නේ මේ පොඩි මාළුවෙක් මුහුදේ පීනන් යනවා. මේ මාළුවට මේ පොඩි මාළුවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳගන්න කවුරුත් හරියට හම්බුනේ නැහැ. ඔය මුහුදේ පීනන් යනකොට මේ පොඩි මාළුව දකිනවා ටිකක් වයසින් වැඩිමහල් මාළුවෙක් එහෙම මේ පීන පීන ඉන්නවා. ඊට පස්සේ පොඩි මාළුව කියනවා මේ මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද පොඩක් නතර වෙන්න. ඊට පස්සේ අර මහලු වය වෘද මහලුව කියනවා ඔව් කැමති ප්‍රශ්නයක් අහන්න කියලා. මම මේ හුඟ කාලයක් තිස්සේ හැමෝගෙම අහුවා කිසිම උත්තරයක් මට ආවේ නැහැ. මට තියෙන ප්‍රශ්නේ තමයි මේ මුහුද තියෙන්නේ කොහෙද? ඔය තමයි අහන ප්‍රශ්නේ මාළු පෙටියා. ඊට පස්සේ කියනවා මේ අපි ඉන්නේ මුහුදේ තමයි කියලා. මාළු මාළුවා. ඊට පස්සේ පොඩි මාළුව කල්පනා කරනවා ඒක බොරුවක්. ඒක වෙන්න විදියක් නැහැ. මේ අපි ඒව වට කරන් ඉන්නේ අපි මේ පිනන්නේ වතුරේනේ. ඔයා මුහුද ගැන දන්නේ නැතුවද කියලා ආය යනවා. දැන් ඔන්න ඔයගේ තමයි මේ සත්‍ය සෙවීමේදී අපේ කෝණේ තියෙන අඩුපාඩුවක් ආවොත් අපේ කෝණේ පටු වුණොත් අපි අහන ප්‍රශ්නේ ඇතුළෙම අපිට උත්තරේ ගන්න අවශ්‍යතාවය තියෙනවා. අපි වැඩි දිනේ ඒ උත්තරේ බාර ගන්න තරම් අපේ වපසරිය විශාල නැහැ. ඒතර දැන් අර මාළුව හැම කිව්වේ ඇත්ත උත්තරේ. ඒ කියන්නේ අර පොඩි මාළුව කාලයක් තිස්සේ වෙහෙස මාංශේ අහපු ප්‍රශ්නට උත්තරේ දුන්නේ. අස්පනා අපිට තියෙනවා දැන්. හැබැයි ඒක හොයාගන්න බැරි වෙනවා. බලන්න. ඔය තව හොඳ කතාවක් තියෙනවා මේ ඔය නසුදින්ගේ කතාව. නසුදින් දවසක්
අස්සෙක් පිටේ නැගලා වගේ බූරුව එක දක්කගෙන යනවා ගම මැදි. හෙන වේගෙන් යනවා. ඉතින් නසුදින්ගේ යාළුව ගමේ ඉන්නවනේ. අහනවා මේ මොකද උච්චර වේගෙන් යන්නේ කියලා. බලන්නකෝ මේ බූරුව නැති කියලානේ. කියලා කියන බූරුව පිටින් නැගලා බූරුව හොයන්න යනවා. හරිද? අන්න ඒ වගේ සිද්ධියක්. ඒ කියන්නේ අපි අපිට මේ ප්‍රශ්න සියල්ලම පටන් ගන්න හටගන්න හේතුව අර බුදු පියාණන් වහන්සේලා මතක් කරපු වචනේ. ඒකට කියන්නේ අවිද්‍යාව කියන එක. නැත්තම් නොදන්නාම කියන එක. නොදැනුවත්කම කියලා කියන ඒ වචනේ ගැඹුර ඔය උපමාවල තියෙනවා. ඒ කියන්නේ කවදාවත් තමන්ට තමන් සම්බන්ධව හරියට අදහසක් ගන්න බැරි වෙනවද? ඒ තාක් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. පැහැදිලි. ඒ කියන්නේ අර සමහරවිට ඔය ඒක වෙලා තිනවා නම් ඔය මේ උපැසි වල පළඳින පිටස අර සමහරවිට කන්නඩ දෙක ඔළුවේ දාගෙන වටේ හොයන්නේ. තියෙන්නේ තමන් ළඟමයි. හරිද? ඔය ඔළුවේ උඩ දාගෙන ඉන්නවා කියන එක විතරයි කියන්න තියෙන්නේ. හැබැයි යාට අහු නොවී තියෙන්නේ ඒක ඇල්ලමයි. තේනවද? ඒ කියන්නේ මේ අපි කතා කරන සිද්ධියේදී මේ ලෝකය ඇතුලේ හැම තැනම ප්‍රශ්නේ පටන් ගන්න මූල හේතුව බලනද අපි අනුන් ගැන ඕන තරම් හොයන්න දක්ෂයි, තමන් ගැන හොයා ගන්න දක්ෂයි. ඕක විතරයි ප්‍රශ්නේ. පැල්. ඊට දැන් අපිට ඉතාලම ලේසියෙන් පුළුවන් අනිත් කෙනාගේ හොඳ අපිට විශ්ලේෂණය කරලා දෙන්න. අනිත් කෙනාගේ නරක විශ්ලේෂණය කරලා දෙන්න අපිට පුළුවන්. හැබැයි අපිට කවදාවත් තේරෙන්නේ නැහැ මේ විශ්ලේෂණය කරන්නේ තමන්ගේ මෙෂර්මන්ට් එකෙන් කියන එක. එතනවා තමන්ගේ මිනුමෙන් තමයි මේක කරන්නේ කියන එක. අපිට ඒක මිස්සලා යනවා. පැල්. ඒක තමයි මේකේ තියෙන ලොකුම කලබ ගැහණිය. සහ ලොකුම අවුල, ලොකුම සංවේගියක. ඒ කියන්නේ දැන් අපි කොච්චර කිව්වත් මම තාම සල් උදාහරණයක් කියනවා. දැන් අපිට මේ S2 න් පුළුවන් ආලෝක වර්ෂ 100,000 ගණන් එහා පැත්තේ තියෙන මන්දාකිණි තාරකා දකින්න. හැබැයි එච්චර දුර දකින්න පුළුවන් මේ S2ට මේ S2 වහගෙන තප්පරේට මේ ඇහි පිහාට වැටෙනව නේද? දැන් මම කිව්වහමනේ එහෙම එකක් හරි තේරෙන්නේ. හැබැයි ඉපදිච්ච දවස් ඉඳන් වෙන ඒ සිද්ධිය තේරුම් ගන්න අපිට බෑ නේද කවදා? තේරෙනවද? අපි අර අනුන්ගේ ඇස්වල තියෙන පොඩි මේ කොහු කෑලි හොයා ගන්න උත්සාහය දානවා පොල් පරාලයක් ඉරවිලා දෙන උට. පැහැදිලි අර්ථය. ඒ හින්දා හොඳට තේරුම් ගන්න මේ මම අර මුලින්ම කතා කරා වගේ හැමතිස්සෙම ධර්මයක් හොයනකොට හැරෙන්න වෙන්නේ තමන්ගේ පැත්තට. අර හොඳ කියමනකුත් තියෙන්නේ එළියට නොයා ඇතුළටම යන්න කියලා. ඔය රෝහිතස්ස සූත්‍රයේ බුදුහාම මතක් කරන්නේ. රෝහිතස්ස පාගමණින් ගියා කියලා මේ ලෝකේ ඉවර කරන්න වෙන්නේ නැහැ. ඇයි ඉවර කරන්න වෙන්නේ නැත්තේ? මොකද යන්න යන්න තව තියෙනවා කියන චින්තනය තමන්ට එනවා. ඉවර වෙන්නේ නැහැ නේ. තව තියෙන්නේ කොහොමද කියන එක නැත්තම් තව තියෙනවා කියලා ඕක ආවේ කොහොමද කියන එක හොයන්නේ නැහැ නේ. ඒක හොඳ ලස්සන මේ ගුරුගෝල සාකච්ඡාවක් තියෙනවා. ඒකෙදි ගෝලියෝ ටික අහනවා ගුරුතුමනි මේ ලෝකේ මේ ගංගා හටගත්තේ කොහෙන්ද? අහස කොහෙන්ද පටන් ගත්තේ? මූද කොහෙන්ද පටන් ගත්තේ? සත්තු කොහොමද ඉපදුනේ? හරිද? ගුරුරෝ එක ප්‍රශ්නයක් අහන්නේ. ඔය ප්‍රශ්නේ කොහෙන්ද ආවේ? තේරෙනවද? කෙනෙක් කෙලින්ම මේ පැත්තේ භෞතිකය හාරගෙන ඉන කට්ටියට කෙලින්ම අහන්නේ මේ පැත්තේ බලන්න කියලා. බලද්දි එතකොටම කෝණ වෙනස් වෙනවා. බලද්දි ඒ වගේ ප්‍රශ්නේ උගුරුවම ප්‍රතිප්‍රශ්නයක් විදිහට අර කෙනා හිතනවා දක්ෂයෙක් නා. ඇත්තනේ දැන් මේ ඔක්කොම ටික බලන්න අහන්න හිතන්න කියන්න ඔක්කොම පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? තමන්ගේ පැත්තේ. බලද්ද? ඕක තමයි කියන්නේ මේ ලෝකයේ ඇතුලේ නිරීක්ෂකයාගෙන් තොරව නිරීක්ෂණයක් බලන්න බෑ කියන එක. බලද්ද? එතකොට ඔය සිහිය කියන එකත් ඔන්නඔකට සම්බන්ධයි. අපි හුවක් වෙලාවට ඔය සිහිය කියන එක නැත්තම් අවයනස් කියන එක අපි ඇත්තටම සිහිය කියන එකෙන් අර්ථ අරන් තියෙන්නේ අර මනස ඇතුලේ සිතුවිලි එක්ක හිත ඉන්නවා කියන එක. බල. ඒ කියන්නේ ඔන්න දැන් මට තරහක් එනවා කියන එක හරිද? ඒ තරහක් එනවා කියන එක අපි හිතින් හිතීමක් විදිහට ගන්නෝ මිසක නුවණස නැත්තම් අවදිය නැත්තම් සිහිය කියන හරිතන නෙමෙයි බලන්නේ. බල. හොඳට තේරුම් ගන්න මේ ලෝකේ සිහිය කියන එක අපිත් එක්ක හැමදාම තියෙන එක. හරිද? හැබැයි අපිට ඒකට කොච්චර නුවණක් යොමු කරන්න පුළුවන්ද කියන එක තමයි අපේ තියෙන අඩුපාඩු. අය අර මොකද කතාව තියෙන්නේ සිහිය සහ නුවණ කියන දෙකම ඕනේ කියලා. බල. ඔය සතිමත් බව කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේ ප්‍රැක්ටිස් එකක් විදිහට කරනවා නම් තමන්ට එන අරමුණු හරි තමන් වැඩ කරන විදිය ගැන හරි අවධානයෙන් ඉන්න එක තමයි. හරිද? ඒක ගැන තර්කයක් නැහැ. හැබැයි ඒ හැමතැනදීම අපිට එක අවධානයක් නැතුව යනවා. ඉතින් මම පේන රූප ගැන අවධානය හිටියොත් එහෙම හිතගෙන අවධානය අයින් වෙලා තියෙනවා. ඇයි හිත හැමතිස්සෙම ඔකියුපයිඩ් වෙලා ඉවරයි පේන රූපය ළඟ ඉන්න. පැහැදිලි. සද්දය ගැන අදහසකින් ඉන්නවනම් ඒ සද්ද ගැන අපි කන තියන් ඉන්න බව ඇත්ත. හැබැයි ඒකෙදි අපිට හිතනවා කියන ගමත වෙලා තියෙනවා. සුවඳ රස ස්පර්ශ කියන ඔය හැමතැනදීම අපි ඒකට හිත තියන් ඉන්නා වගේ වුණාට අපිට ඇත්තටම ප්‍රධාන සැකකාරය අමතක වෙලා තියෙනවා. ඒ කියන්නේ උගහට මහෞරාගෙන් සාක්‍ය විමසන වගේ වැඩක්. අලිබබා සහ හොරු 40න් අපි හිතමු අලිබබා ඇවිල්ලා සාක්‍ය දෙන්න ආවා කියලා. ඔය මහෞරා ඇවිල්ලා කියයි ඉතුරු හොරු 40ම හොරු තමයි මහත්යෝ කියලා. හැබැයි අපි ඒක අහලා තියෙන්නේ මහෞරාගෙන්. ඔන්න ඕක තමයි කියන්නේ මේ ලෝකේ ආධ්‍යාත්මික දර්ශන ලෝකෙ බිහි වෙන්න කලින් බහුතර මිනිස්සු භෞතිකයත් එක්ක තමයි ගැටුනේ. භෞතිකයේ තියෙන දේවල් රැස් කරගන්න හෝ භෞතිකයේ දේවල් ටික අයින් කරගන්න තමයි දැඟලුවේ. හරිද? හැබැයි ආධ්‍යාත්මික යුග බිහි වෙනකොට
ලෝකීටපු ප්‍රඥාවන්තයෝ තේරුම් ගත්තා මේ භෞතිකයට මෙච්චර මිනිස්සු දඟලන්නේ මානසිකව තියෙන මෝඩකම නිසා කියන්නේ. හරිද? එතකොට තමයි ඒ කාලේ වෙනකොට භෞතිකත්වයේ කියන එක පල්ලෙහාට ගිහලා මානසික දියුණුව කියන එකට ආවේ. පැහැද? මානසික දියුණුව කියන්නේ භෞතිකයත් එක්ක බලනකොට ඉහළ දර්ශනයක් තමයි. හැබැයි බුදු පියාණන් වහන්සේලා පෙන්වන්නේ ඔය මානසික දියුණුව කියන තැනකට නෙමෙයි. බුදු පියාණන් වහන්සේලා පෙන්වන්නේ මානසිකත්වය නැත්තම් ආධ්‍යාත්මයත් අභිභෝබු තැනකට. පැහැද? ඒකට තමයි නුවණ කියලා කියන්නේ. පැහැද? නුවණස කියන එක බිහි වෙනකොට තමයි විඥානික ස්වභාවය සහ භෞතික ස්වභාවය කියන දෙකේම විනිවිද දක්වලා තියෙන්නේ. එහෙම නැත්තම් භෞතිකයේ ඔහෙ තිබුණාවේ හිත හදාගත්තොත් හරි කියලා යනවා. නැත්තම් භෞතිකයේ යම් දවසක හරියට හදාගත්තා නම් හිත හදාගන්න පුළුවන් කියන දන්නට කොටු වෙනවා. බෑ. අර හුඟක් කලකට අපිට ප්‍රශ්න තියෙන්නේ. අපි නිවන් දැක්කොත් එහෙම අපේ තියෙන දරුපවුල වලට මොනවා වේද? අපි නිවන් දැක්කොත් එහෙම මේ රට දීපල මේ වස්තු යාන වාහන මෙහෙම තියෙයි මට තමයි යන්න වෙන්නේ. නැත්තම් රහතුන් වහන්සේ නිවන් දැක්කට පස්සේ ඉතින් මේ ලෝකෙට ආයේ එන්නේ නැහනේ. ඒගොල්ලෝ යනවනේ යන්න. ඒ වගේ අදහස් තියෙන අපිට. ඒ අර්ථ එන්නේ ඔය තියෙන භෞතිකවාදී චින්තනය සහ විඥානවාදී චින්තනය මුල් වෙලා. හරිද? භෞතිකවාදී චින්තනය තමයි උගක් ප්‍රධාන. විඥානවාදී කියන එකත් අතිශයම ලෝකයේ අඩුයි. ඒ කියන්නේ දුර්ලභයි. මට මේකදී නැවත මේකේ සමප් කරලා පෙන්වන්න ඕනේ. අපි අර ලෝකය ඇතුලේ හිතන පරාසය සම්බන්ධව අපිට සෑහෙන හිතන්න වෙන කාලයක් මේ තියෙන. ඒ කියන්නේ අපි කුසලතාවයක් වඩා ගැනීම අපි කළ යුතුයිනේ. ඕනම දෙයක් ලබා ගන්න නැත්නම් ඕනම ප්‍රතිෂ්ඨාවක් නැත්නම් ප්‍රත්‍යක්ෂයක් ලබා ගන්න නම් ඒ වෙනුවෙන් අපි කොච්චර ස්කිල්ෆුල්ද කියන එක බලන්න ඕනේ. ඔන්න ඔය කියන කුසලතා ටික තමයි අර මම මුලින්ම මතක් කරේ ඉතාලම සරල වශයෙන් කියනවා මනුස්සකම කියන එක. ඒ මනුස්සකම කියන එකේදී ඕනම කෙනෙක් සම්බන්ධව තමන්ට එකසරේ එන තීන්දුවට යන්න නැතුව ඊට වඩා කෝණයක් පුදුර කරගන්න උත්සාහ කරන එක තමයි සැබවින්ම කළ යුත්තේ. ඒ කියන්නේ මේ ලෝකේ මනුස්සකම හදාගන්න ඉතාලම සරල විදිහක් තියෙනවා. ඒ තමයි කාට හරි මොනවා හරි දෙයක් වුණාම ඒක තමන්ට වුණා නම් තමන්ගේ රියැක්ෂන් එක මොකද්ද කියලා හිතුවනම් හරි. හරිද? කෙනෙක්ගේ අපි හිතමු කෙනෙක්ට තුවාලයක් වුණාම තමන්ට තුවාලයක් වුණා නම් තමන් කොච්චර ඒ වෙනුවෙන් උත්සාහ කැපවීම කරලා උදව්පදව් කරගන්නවද කියන එක. අන්න ඒක හිතා ගන්නව නම් අපිට ඕනම සුළු දෙයකින් අපේ මානුෂිකත්වය අපේ තියෙන මනුස්ස ගුණධර්ම ටික වඩා ගන්න පුළුවන්. පැහැද? ඒ මනුස්ස ගුණධර්ම ටික වඩා ගන්නවා කියන්නේ බෝසත් චර්යාව වගේ වැඩක්. يعني බෝසත් වහන්සේලා අපි අහලා තියෙනනේ කල්ප කෝටි සතසහස්‍ර ගණන් පාරමිතා විරුවා කියලා. ඒ පාරමිතා වුණාට උන්වහන්සේලා මන් දැන් උන්න පාරමිතාවක් පුරන්නයි යන්නේ කියන දේ නෙපුරන්නේ. උන්වහන්සේලා ඒ සිද්ධියේදී තමන්ට ඒ දේ වුණා නම් තමන් කොහොමද හැසිරෙන්නේ ඒ මට්ටමටම දෙවෙනි පාර්ශ්වය සම්බන්ධ හිතලා තමයි ඒ අර්ථ ධර්ම ටික කරන්නේ. ඒ හින්දා තමයි උන්වහන්සේලා අපි කියනවා වගේ අර මේ අයවැය වார்த்தාවක් තියාගෙන පාරමිතාවක් පුරලා සම්පූර්ණ කරනව නෙමෙයි. ඒ කාරණා ටික ඉෂ්ට සිද්ධ වෙනකොට අවසානයේ පිරෙන්න උන පාරමිතා ටික ඔක්කොම පිරලා ඉවරයි. ඒ හින්දා තමයි අවසානයේ බෝසත් වහන්සේ නමක් උත්කෘෂ්ඨ බුද්ධ පදවියෙන් පිදුම් ලබන්නේ. පැහැදිලි. ඉතින් ඔය ටික බුදු වෙනවාසර මතක් කරලා තියෙන්නේ සාමාන්‍ය සමාජයේ ඉන්න අපිට යම් කිසි අර වගේ උත්කෘෂ්ඨ ප්‍රතිලාභයක් ලැබනවා නම් උඹලා ළඟ තියෙන්න ඕනේ මේ ගුණ ටික කියන්නේ. හරිද? ඉතින් නිකමට කල්පනා කරලා බලන්න අපි මේ බණක් අහන්න අපිට කන් දෙක හොඳට තියෙනවනේ අද? හරිද? මේ දිහා බලන්නේ ඇස් දෙක හොඳට තීව්‍රව තියෙනවනේ. ඒ කණයි ඇහැයි පරිපාලනය කරන්න හිත වෙහසක් නැතුව තියෙනවනේ. ඒකට තාම ආශය තියෙනවනේ. බපසරි අඩුපාඩුවක් නැහැනේ. කණ්ඩ බොණු ටික තාම තියෙනවනේ. මෙච්චර මේ ලෝකේ වසංගතයක් තිබිලා. අපි කණ්ඩ බොණු හම්බෙලා ආරක්ෂිතව අපි ඉන්නවනේ අද? ඒ මට්ටමෙන්ම අපි අතිශය උත්කෘෂ්ඨ මට්ටමේ පිනක් ගෙවනවා. ඒකට කියන්නේ පින කියලා තමයි. ඒ පින හදාගත්තේ නිකන් නෙමෙයි සෑහෙන මහන්සියලා. හරි. ඉතින් මේ මහන්සිය අපතේ යනවා අපි හරියට අපේ ප්‍රතිපලයේ ප්‍රයෝජනට ගත්තේ නැත්තම්. ඒ කියන්නේ අපි ළඟ තියෙන උපකරණයක් අපි හරි විදිහට නඩත්තු කරේ නැත්තම්. ඒක අකාලේ විවෝඩපත් වෙනවනේ. අපි ළඟ වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ හරියට නඩත්තු කරේ නැත්තම්, සර්විස් කරේ නැත්තම්, හරියට දිව්වේ නැත්තම්, බ්‍රේක් මාරු කරේ නැත්තම්, ඔයිල් මාරු කරේ නැත්තම් අපිට ලක්ෂ කෝටි ගාණක වාහනයක් තිබ්බ වැඩක් නැහැ නේ. කවුතුකාට නෙවන්න වෙන්නේ. ඒ වගේ තමයි. ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය කියන්නේ හරියට මහා මුහුදක් වගේ. හැබැයි මේ මහා මුහුද කියන එක මහා මුහුදේ තියෙන වතුර ලේසියෙන් බොන්න බෑනේ. ඇයි ලුණු රහයි. අන්න ඒ වගේ වෙනවා කුසලතාවයකින් මහා පිනකින් මිනිසෙක් වෙලා ඒ මනුස්සකම හරියට පාවිච්චි කරේ නැත්තම්. හරි. අන්න ඒකයි මම හැමසෙම මතක් කරන්නේ ඔය මනුස්සකම කියන එක හොඳට හදන්න. ඒ මනුස්සකම කියන එක හදන්න තමන් හිතන පරාසය වැඩි කරගන්න සෑහෙන ලොකු උත්සාහයක් දරන්න. අන්න ඒකට විවේකේ දාන්න. ඒකට කාලය යොමු කරන්න. ඒකට ශ්‍රමය යොමු කරන්න. ඒකට නිදහස් භාවය හදන්න. මොකද කොච්චර ගැඹුරු දෙයක් වුණත් අපිට හදිස්සිය තිබ්බ කියලා අහන්න බෑ. يعني කොච්චර ගැඹුරු දෙයක් වුණත් ඒ ගැඹුරු අල්ලගන්න අපේ මනස දක්ෂ නැති වෙනවා. මනස ව්‍යාකූලයි නං. වතුර තියෙන කලත්තපු කෝප්පයක් දුන්නොත් එම නිශ්චල කරන්න කියලා අත තුල අතේ අල්ලන් ඉන්නකම් කැළතිම අතර වෙන්නේ නැහැ. එයා විශේෂයෙන්ම ওই වතුර කෝප්පය අරගෙන පැත්තකින් තියන උනේ මුලින්ම. ඒතර තමයි අර තියෙන රැලි ගහන එක අඩු වෙන්නේ. අන්න එතකොට තමයි සුසු වෙන්නේ පතුරු බලන්න. හරිද? ඔන්න ඔය තියෙන සංයමයේ හදාගෙන ඉවදගත්. ඒ සංයමයේ හදාගෙන ඉන්න පිස තමයි මම අර කිව්වේ අර කෝණේ තියෙන වැරද්ද. ඒ කියන්නේ අපි නොමනා විදිහට අපේ ප්‍රතිරූපය වෙන කෙනෙක් ඉස්සරහා ප්‍රදර්ශනය කරන්න යන එකේ තියෙන වෙහෙස අඩු කරගන්න කියන එක. පැහැද? මොකද අර හොඳ කතාවක් තියෙනවා එක බොරුවක් කිව්වොත් ඒ බොරුව වහන්න තව බොරු 1000ක් විතර කියන්න වෙනවා කියන එක. හරිද? ඕක පැටවු ගහනවා බොරුව.
ඉතුරු අන්තිමට මොකද මේක වෙන්නේ? තමන්ට ඇත්තම තමන් කවුද කියලා අමතකනවා. දැන් අර එක්තරා සිද්ධියක් තියෙනවා ඉතිහාසයේ වෙච්ච වේදිකා නාට්‍යයක එක ජවනිකාවක් තිබ්බා ප්‍රධාන නළුවට දුෂ්ටයා විසින් වෙඩි තියන දර්ශනයක්. මේ වේදිකා නාට්‍ය රංගනයේ බලන් හිටපු එක්තරා නරඹන්නෙක් මේ සිද්ධිය කොච්චර ඇත්ත කරගත්තද කියනවනම් දැන් වීරයට කොහොමවත් මිනිස්සු කැමතිනේ. වීරයව මැරනවා කියලා දැනගත්ත ගමන් තමන්ගේ සාක්විතික පිස්තෝලය ඇදලා දුෂ්ට වෙඩි තියනවා. එච්චරට ඇත්ත වෙනවා. එතන මං කියන්නේ එතන තේරෙනවද ඒ මනුස්සයාට තමන් කවුද කියන එක අමතක වෙලා කියලා. තමන්ගේ ඇත්ත යථාර්ථය තමන් මේක නරඹන්නේ කියන එක අමතක වෙලා නේද? ඔන්න ඔය සිද්ධිය අපිට වෙනවා. ඒ කියන්නේ අපි බාහිර ආටෝපෝලින් අපි කෙනා කෙනාට ඕන වුණු විදිහට අපේ තියෙන ප්‍රතිරූපය අපි වෙනස් කරගෙන වෙනස් කරගෙන වෙනස් කරගෙන ගියාම අපේ යථාර්ථ අපේ ඇතුළේ ඉන්න ඇත්ත සතා අපිට පේන්න තු වෙනවා. ඒකෙන් තේරුම් ගන්න එපා ඇත්ත සතා මැරලා ඉන්නේ කියන එක. ඒ සතා යටපත් වෙලා ඉන්නේ. ඒ සතා වහගෙන ඉන්නේ. ඕන වෙලාවක එළියට දෙහැකි. ඒකයි කියන්නේ තමන් සත්‍යකාමී අවංක ඍජු කශේරුකාව කියලා ඉඳින මිනිස්සෙක් වුණොත් තමන් දන්නවා තමන්ගේ මේ අඩුපාඩු තියෙන බව. මගේ මේ වගේ හොඳ දේවල් තියෙන බව. ඔන්න ඔය හොඳ සහ නොහොඳ කියන දෙකේ යම්කිසි මට්ටමක ප්‍රාමාණික දැනුමක් හරි තියෙන කෙනෙක් තමයි කවදාවත් අගාධයටපත් වෙන්නේ නැත්තේ. මොකද එයා දන්නව කලින්ම මට මෙහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද මගේ මේ හැකියාව අඩුයි කියන එක. මම මේ වගේ තැන් වල බේරලා දිනවා මොකද මට මෙහෙම හැකියාවක් තියෙනවා කියන එක. ඒකයි හැමසෙම අර මතක් කරද්දී කියන්නේ කාලයක් අරගෙන විවේකයක් අරගෙන තමන් ගත කරන ජීවිතය පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න. වැඩක් නැතුව තමන් කොච්චර නිකරුණේ තමන්ගේ වෙහෙස මාංශය දානවද නොතේරුම් ඉන්නේ. තේරුමක් නැති වැඩවලට. තමන් කොච්චර තමන්ගේ ජීවිතෙන් කාලයක් යොදවනවද තමන් ඇත්තම තමන් කවුද කියලා හොයාගන්නවා කියන වැඩ පිළිවෙලට. ඔන්න ඔය තියෙන මානසිකත්වය ඇති කරගත්තත් ප්‍රමාණවත් කියන එකයි මම මතක් කරන්නේ. මොකද ඒ දාන පළවෙනි පියවර කෙලවටම අරන් යන්න දක්ෂයි. ඉතින් ඔකෙදී බුදුපියාණන් වහන්සේලා මතක් කරපු අර්ථයේ ධර්මයේ මම පොඩ්ඩක් උපමාවක් ඇසුරෙන් කියන්නම්. ඒ අර්ථයෙන් හැමෝටම පොඩි දහසක් ගන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම මේ කතාව. මේ ලෝකේ හරියට මම මේ සම්පූර්ණ උදාහරණයක් කියන දැන් හොඳේ. මේ උදාහරණය අර්ථයෙන්ම ගන්න ඕනේ. මේ ලෝකේ හරියට හිතන්න නිදාගෙන ඉන්නකොට පේන හීනයක් වගේ කියලා. හරිද? දැන් මෙහෙමයි මම ඕක කියනකොට ඕගලන්ට මැවිලා පේනවා කියන්නේ ඇඳ උඩ නිදාගෙන ඉන්න අර නිකන් අර අයිඩියා ක්ලවුඩ් එකකින් වගේ හීනයක් පේනවා. එහෙම වුණ හොඳට පේනවනේ. ඒ අර්ථයෙන් බලන්න එපා. ඒක තේරුමක් වෙන්නේ නැහැ උපමාව. හරිද? උපමාවේ අර්ථය වහිනවා. එහෙම බලන්න ගියාම මේකේ අදහසත් එක බලන්න. හීනයක් බලන මිනිස්සෙට හීනේ පේන්න පටන් අරගෙන තප්පර 10ක් 12ක් ගියාට පස්සේ මේ මම හීනේ නෙමේ ඉන්නේ දැන් ඔන්න ඇත්ත ලෝකයට ආවා කියන එකෙන්නේ නැහැ නේ. නේ? හීනයක් පේනවා කියන එකවත් තේරෙන්නේ නැහැ. බලන්න හීනකදී දකින ලෝකෙත් මේ දැන් ගත කරන ලෝකෙ වගේමයි නේද? හරිද? නිකන් බලන්න දැන්. S2 හීනේ ඇතුලේ ඇරෙන තැන ඉඳන් ඒ මනුස්සයා ජීවත් වෙන්නේ ඇත්තම ජීවත් වෙනවා වගේ. බය වෙන එක, තිබහයන එක, ගහගන්න එක, මරාගන්න එක, බදාගන්න එක, කසාද බඳින එක, ළමයි හැදෙන එක, ඉස්කෝලේ යන එක, කැම්පින් කරන ඔක්කොම ටික මේ මට්ටමවල සජීවී. බලන්න. ඔන්න ඔය වගේ තමයි අපි අද ඇත්තයි කියලා හිතන ලෝකයක්. හරිද? ඔන්න ඔය අර්ථයෙන් තමයි බුදු පියාණන්සලා මතක් කරේ මේ ලෝකයේ මේ නුඹලා හිතන් ඉන්නවා වගේ රමණේ කර කර ජීවත් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. මේකේ මේ තියෙන දේවල් වල ප්‍රශ්නේ නෙමෙයි ගැටලුව. ඒ කියන්නේ මේ හොඳ හිටුම මනුස්සයා තරහ වෙන එකවත් තරහ වෙච්ච මනුස්සයා යාළු වෙන එකවත් ඒව නෙමෙයි ප්‍රශ්නේ. මේ හමු වීමම දෝසයි කියන එක කියන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මෙතන එක්සිස්ටන්ස් එකම අවුලක් කියලා කියන්නේ. අපි හුඟක් වෙලාවට බලන්නේ හොඳට බලන්න මම කියන එක අපි සාමාන්‍ය ජීවිතයේ අපි ප්‍රතිපදාවක විදිහට බලන්නේ මොකද්ද? හොඳට ඉන්නකම් අපිට කිසිම ආධිනව නැහැ නේ. හරිද? මොන හරි දෙයක් අවුල් වෙච්ච ගමන් තමයි ආධිනව පේන්න ගන්න. ඒතර තමයි නිස්සාරණය කරන්න හිතෙන්නේ. කියන්නේ යන්න ඕනේ මේකෙන් ගැලවිලා කියලා. හරිද? ඒ ඔක්කොම හීනේ ඇත්ත කරගෙන හීනේ ඇතුලේ හම්බෙච්ච කට්ටියත් එක්ක ගහමරා ගන්න ඒවා. හරිද? මෙතන බුදු පියන් වහන්සේ මතක් කරන්නේ මොකද්ද? ඉන්න හම්බ වෙන නොඉන්න කට්ටිය නෙමෙයි. මේ පදනම මූඩයි කියන එක. හරිද? කෙනෙක් මේ කතාවෙන් ගන්න පුළුවන් ඒක තමයි මේ ලෝකේ හීනයක් කියලා එන්නදී උභහස කියන්නේ කියලා. මේ ලෝකේ හීනයක් කියලා නෙමෙයි කියන්නේ. හරිද? මොකද මේ ලෝකේ හීනයක් කියලා කාටවත් කියන්න බෑ. ඇයි? අපි මේ ලෝකේ හීනයක් කියලා කියන්නේ අර හීන මානසිකත්වයත් එක්ක මේ ලෝකේ සංසන්දනය කරලා. දැන් මම මුලින් පටන් ගද්දි කිව්වනේ. අපි හීනයක් දැකපු බව අපිට බලන්න බෑ. අපි නැගිට්ටාම කියන්නේ හීනයක් දැක්ක කියලා. හරිද මං කියන්නේ? එතකොට ඒ සංසන්දනයෙන් බලන එක නෙමෙයි මේ කියන්නේ. බුදු පියාණන්සලා මේ ලෝකේ විශේෂයෙන්ම මම කියන්නේ අර කායික මේ භෞතිකයෙන් ආපු ප්‍රශ්න ටිකෙන් ගැලවෙන්න නුවණක් තියෙන මිනිස්සු කරේ විඥානවාදී පැත්තෙන් දර්ශනයක් හදුවා. බුදු පියාණන්සලා එහෙම නෙමෙයි කරේ. බුදු පියාණන්සලා මතක් කරේ මේ ලෝකේ තියෙන අන්තගාමීත්වයේ දෙපැත්ත ඔය තියෙන්නේ. භෞතිකවාදී හරි විඥානවාදී හරි. ඔය දෙකම මෝඩයි. ඔය දෙකම හිර වෙන තැන් කියලා කියන්නේ. ඒතකොට බුදු පියාණන්සලා මතක් කරන්නේ ඔయిత වඩා හිල නුවණක් ගැන. හරිද? ඒකයි මේ ලෝකේ ඔහේ තිබුණාවේ මගේ හිත හදාගත්තනම් හරි කියන තැනත් මේ මගේ හිත හදාගන්න බැරි මේ ලෝකෙ දින ප්‍රශ්න නිසා කියන ඒ පැත්තත් දෙකම මෝඩයි කියන කණට යන්නේ. හරි මම මේක කිව්වට ඔහේ
ඔලු නිකං සාවධානව හිතර බලන්ඩ තමන්ගේ ජීවිතර ප්‍රශ්නාවන ඇවලතිනි කොහොමති කියෙනක එක්ක බෞතිකයෙන් නැත්තම් මානසික හරි බුදුහාමුදුරු මතක් කරලා තිනවා දුක්ඛාරය සත්‍ය කියලා කොටස දුක්ඛ දුක්ඛං අරිය සත්‍යං කියන එක එතන බුදුහාමුදුරු දුක්ඛාරය සත්‍ය කියලා පෙන්නන කොට මතක් කරනවා මේ ලෝකයා කතා කරන හැඟෙන දැනෙන දුක නෙමෙයි මේ කියන්නේ කියන එක හැඟෙන දැනෙන දුක හැමතිස්සෙම ආර්ය සත්‍ය ඇතුලේ තියෙන්නේ පහද ආර්ය සත්‍ය කියන එක තමයි හරියට අර හීනෙ වගේ සිද්ධිය හරිද අපිට දැනෙන එක තමයි අර හීනෙ ඇතුලේ අපිට ගහමරා ගන්නකොට දුක හිතෙන්නේ කෑ ගහලා හැරෙන්නේ ඒ මට්ටම පහද ඔතන අපි බහුතරය කරන්නේ හීනෙ ඇතුලේ කොහොම හරි සෙටල් වෙලා ජීවත් වෙන එක. අපිට ඕනේ හීනෙ ඇතුලේ අර මිනිස්සු අපිට බයින් නැත්තම් ගහන්න නැත්තම් අපිත් එක්ක හොඳට ඉන්නවනම් අපි ඒකට තමයි කැමති. අපි එතකොට කියන්නේ ඒවා හොඳ ලස්සන හීන කියලා. හරිද? දැන් ඒකම නෙවෙයි අපි මේ ජීවිතේත් බලන්නේ. ඒ හීන සැබෑ කරගන්න ඕගෙ නෙවෙයි අපි මේ අතර දඟලන්නේ. අවස සැබෑ වෙන්නේ නැහැ නේ. හරිද? එතකොට සැබෑ නොවුනට පස්සේ ඒ සිද්ධිය අපිට ගැටීමක් තියෙන්නේ. හරිද? ඔය අපි කතා කරන කාලගෝට්ටි ඔක්කොම අර නිදා ගන්න මනුස්සර පේන හීනයක් කියන අර්ථයෙන් බලන්න. පහද? එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඔක්කොම හීනයක් නේ මේවා එකක්ව වැඩක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. එහෙම එහෙම හිතන කොටම හොඳට තේරුම් ගන්න හීන ඇතුළ හිතන්නේ. පහද? ඒකයි මේක මම අර පටන් ගන්න දිම කිව්වේ නුවණක් කියන එක. ඒ කියන්නේ කෝණය පෘතුල වෙනවා කියන්නේ නුවණ හොඳට අවදීනවා කියන එක. ඒ කියන්නේ ටෝච් එක මෙහෙම ළඟට ගහලා තිනකොට පේන්නේ පොඩි සීමාවෙ නේද? ඈත් වෙන්න සෑහෙන සීමාවක් කොහොම පෘතුල වෙන්නේ. පහද? ඒ වගේ තමයි සත්‍යයක් නැත්නම් ධර්මයක් මේ ලෝකයේ සම්බන්ධ විමසනකොට තමන්ගේ දිනට චූටි එළිය එන්නෙන්න විශාල වෙනවා. ඕක තමයි අර කර්මන්නේ වෙනවා කියලා කියන්නේ මනස. හැබැයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ හරියට ඉර පැවුවාගේ. පැය 24ම නන් ස්ටොප් ඉර පාලා තිනවනවා. අයි මේ පහන් එලි පතු කරන්න ඕනේ නැහැ. ටෝච් පතු කරන්න ඕනේ නැහැ. පේනකොටම හරියට පේනවා. පැහැද? අපේ සාමාන්‍ය ලෝකය කියන්නේ හරියට හොඳට නිදාගත්ත මිනිස්සු දකින්න හීනයක් වගේ වැඩක්. හරිද? ඒකර දැන් මේ හීනය ඇතුලෙන් අපිට නැගිටින්න වෙන්නේත් කොහොමද? හීනකින් නැගිටොත් නේ සියල්ලෙන් සියල්ල හමාර කරන්න පුළුවන්. නැගිටින්න වෙන්නේත් හීන ඇතුලෙන් උත්තේජනයකින්ම තමයි. පැහැද? එතකොට දැන් හීන ඇතුලේ කෙනෙක් කල්පනා කරොත් එම් මේක හීනයක් මේක හීනයක් කියලා ඒක හරියන්නේ නැහැ නේ. එතකොට ඒ වෙන්නේ හීන ඇතුලේ තව හීනයක් ගැන හිතන එක. පැහැද? මොකද ඔක හරියට සරල උදාහරණයක් කිව්වොත් දැන් තමන් වාඩි වෙලා ඉන්නතර තමන් හිටන් ඉන්න පාපියවර බලන්න බෑනේ. දැන් මට කල්පනා කරන්න පුළුවන් මගේ පියවර වගේ එකක් තමයි ඇත්ත කියන එක. ඒක හිතවිල්ල. ඒක සිතීමක්. හරිද? ඒක නෙමෙයි යථාර්ථය. ඇත්තම තමන් කොච්චර පොළවේ වාඩි වෙලා හිටියත් හිටගෙන හිටියත් ඒ කෑල්ල බලන්න පිටිපස්සට ගිය ගමන් තමන් පය ගහලා දෙන්තර පිටිපස්සට එනවා. ඒකට නුවණ කියලා කියන්නේ. හරිද? නුවණස කියන එකේදී සමස්ත ජීවිතේම ආවරණය කරලා දෙනවා. එතකොට ඒකයි අර බුදුපියාණන් වහන්සේ මතක් කරන්නේ මේ යනවා නම් යන බව නුවණින් දන්නවා. ඉන්නවා නම් ඉන්න බව නුවණින් දන්නවා. හිඳගෙන නම් හිඳගෙන බව නුවණින් දන්නවා. සතපිලා නම් සතපිලා බව නුවණින් දන්නවා කියන්නේ. ඔය නුවණින් කියලා මතක් කරන්නේ ඒකට. පජානාති කියලා සතිපට්ඨාන සූත්‍රය පෙන්නන්නේ ඒවා. හරිද? සිහිය සතිය කියලා මතක් කරේ ඒක තමයි. ඒ කියන්නේ මේ අපේ තියෙන වටිනාකම සහ නොවටිනාකම කියන එක බෙදෙන්නේ මෙහෙම. හරිද? මනුස්සයෙක්ට අතිශය ප්‍රබල තීව්‍ර ප්‍රඥාවක් තියෙනවා සාමාන්‍ය සත්වයන්ට වඩා. ඒ කියන්නේ තීරණය ගන්න බලුවා. හරිද? හරකෙක්ව දක්වන කෙනෙකුට හරකට තීරණය කරගන්න බෑනේ. දක්වන පැත්තට යන්නේ. ඒ දක්වන්නාගේ ප්‍රඥාව තියෙන හරකට වඩා. පැහැද? එතකොට මෙන්න මේ තීරණය කියන තැන අපි වැරදියට තීරණය කියන ඒ හැකියාව පාවිච්චි කරොත් එන්නෙන්න මනස පීඩණයටපත් වෙනවා. අනේ උදාහරණයක් කියනවා. හරිද? නිකන් බලන්න මානසික ආතතිය, පීඩණය, අපි කියන්නේ ડિප්‍රෙෂන් වගේ මට්ටම. අද වෙනකොට දැන් මිනිස්සු ගෙවල් වලටම හිර වෙලා ආතතිය දරනු වෙන්න හේතුව මොකක්ද? තමන්ට තියෙන තීරණ ගැනීමේ හැකියාව අනාගත අවිනිශ්චිතතාවයේ වැඩි කරමින් හිතන එක. පැහැද? හිට කන්න වෙයිද නැහැ, හිට කන්න බැරි උනොත් අනිද්දර මොකද කරන්නේ, අනිද්දර මේ වුණොත් මෙහෙම මොකද කරන්නේ කියලා දිගට හිතන කොට මොකද වෙන්නේ? අර අපි කතා කරලා තියෙන දැන් වැඩිපුර දිගක් තිබිලා ලං කරනකොට සප්‍රෙෂන් එක වැඩි. يعني ප්‍රෙෂර් එක වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ අනිත් පැත්තට ආයි මනස වියාකුල වෙනවා. අතීතෙ මෙහෙම වුණා මට එදා මේක කරගන්න බැරි වුණා, මේක කරගත්තා නම් අද මේක කරගන්න තිබ්බා කියලා ඒ පැත්තට හිතන එක. ඔය ඔක්කොම හිතීම කරන්නේ කොහොමද? මනුස්සයාගේ තියෙන අර උසස් මනසින් නේද? පැහැද? උසස් මනසක් තියෙන ඉඳන් එහම අතීත අනාගත හිතන්න පුළුවන්. හරිද? තේරෙනවද? හරියට තමන්ගේ හිතීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව පාවිච්චි නොකිරීම නිසා තමයි මිනිස්සු තමන්ට ලැබිච්ච ආයුධයම තමන්ගේ බෙල්ල කපන්න යොදාගන්නේ. හරිද? ඔය තියෙන හිතීම නැත්තම් ඔය කියන මඤ්ඤණාව නැත්තම් ඔය කියන ජීවිතය කියන එක නුවණකින් පරිපාලනය වෙනකොට අනාගතේ කොච්චර හිතුණොත් ડિප්‍රෙෂන් නැහැ. අතීතේ කොච්චර හිතුණොත් ડિප්‍රෙෂන් නැහැ. මොකද? ඇත්ත දකින නුවණකින් ඉන්න හින්දා. පැහැද? يعني හීන ඇතුලේ කොච්චර ගහමරා ගත්තත් ලාභ කීති ප්‍රසංසා යසායස සියලු වටලෝ දහමාවත් කම්පා වෙන්න බෑනේ දැන්. ඇයි නුවණ පෙන්වල ඉවරයි. පුස්ස මොකද්ද කියන්නේ? පැහැද? හැබැයි ප්‍රැක්ටිස් එක ඇතුලේ නැත්තම් හීන ඇතුලේ ජීවත් වෙනකොට ඒ ජීවිතේ හරියටම සැහැල්ලුවෙම ජීවත් වෙනුනේ. يعني මේක හීනයක් කියලා අපිට ඕන දේවල් කරන්න බෑ. මොකද එහෙම කරනවා නම් ඒක මවාගත සුවාය. පැහැද? ඒ කියන්නේ දැන්
මම මෙතරකල් මොන හරි පාපයක් නොකර ඉන්නවා කියන මම සතුරු මරේ ඉන්නවා. හරිද? සතුරු මරේ ඉන්නේ. සතුරු මැරීමේ විපාකය දන්නේ හින්දානේ. සතුරු මැරීමේ අනිසස්ස දන්නේ හින්දා. කෙනෙක් වරද්දවල ගන්නවා මේ ඔක්කොම හිණයක්. නැත්නම් මේ ඔක්කොම මායාවක්. විඥානේ මායාවක් නේ කියලා ගන්නවා. අරගෙන මේ සතෙක් කියන්නේ මායාවක් නේ, මරණවා කියන්නේ මායාවක් නේ. කියලා එහෙම කරොත් එහෙම ඒක සම්පූර්ණ අගාධයක් ඈ. ඒක සම්පූර්ණ මොඩකමක්. ඔය හොඳ කතාවක් තියෙනේ. ඒක මිනිසෙක් මේ මම කියලා කෙනෙක් නැහැ කියන චින්තනය අහගෙන කඩෙන් ගිල ගෑම කනවා. බිල් ගෙවන්නේ නැහැ. ඇයි බිල් ගෙවන්න කෙනෙක් නැහැ නේ මේකේ? කාපු කෙනෙක් නැහැ. හරිද? ඊට පස්සේ මුදලාලි දානවා නඩුව. මේ මිනිස්සු හොරෙන් කාලා නඩුව මේ හාඳුනේ අපේ සල්ලි ටික මං කොල්ල කාගෙන ගියා. මට සල්ලි ටික ලබා දෙන්න කියලා. ඊට පස්සේ නඩුකාර උන්වහන්සේ අහනවා මේ තමුන් එහෙම හොරකමක් කළාද කියලා. ඊට පස්සේ චූදිතයා කියනවා එහෙම එකක් කරේ නෑ ස්වාමිනේ. මේකේ මේ නඩුවක් කියලාවත් නැත්තම් චෝදනාවක් කියලාවත් හොරකමක් කළා කියලාවත් සරලව මම කියලා කෙනෙක් නැහැ. ඉතින් මම කියලා කෙනෙක් නැත්තම් මොකද හොරකම් කළේ? කවුද නඩුව අහන්නේ? මේ මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ කියලා චූදිතයා කියනවා. ඊට පස්සේ නඩුකාරතුමා කියනවා හරි. මේ මිනිස්සු මොඩයිනි, මුදලාලි මොඩයිනි. ඒකනේ ඔබතුමාගේ නුවණ තේරෙන්නේ නැත්තේ. ඔබතුමාට ප්‍රශ්න නැහැනේ කොහොමද? අපි මේ මුදලාලිට සහනයක් වෙන විදිහට මම දඩුවමක් දෙන්නම් කියලා. කසපාර 100ක් නීම කරන්නේ. පළවෙනි කසපාර වදිනකොටම කෑ ගහනවා රිදෙනවා ගහන්න එපා කියලා. ඊට පස්සේ නඩුකාරතුමා අනිත් පැත්තට කියනවා නෑ ඉතින් මෙතන ගහනවා කියලා කෙනෙකුත් නෑ, ගුටි කනවා කියලා කෙනෙකුත් නෑ, කසයක් කියලා දෙයක්වත් නෑ. එහෙනම් ඉතින් ඔහොම ඉන්න කියලා. හරිද? සීවෙනි කසපාර කාලේ ඉවරනකොට මිනිස්සුන්ට තේරෙනවා මමෙක් නෑ කියලා කොච්චරම මායනේ කළා. ඒ කරලා තිනෙම තමම තමයි කියන්නේ. බලන්න අන්න ඒ වගේ මෝඩ දහසකට වැටෙනවා වැරදිර ගත්තොත්. හරිද? ඒකයි වර බුදුමනස මතක් කරන්නේ. වැරදිර අදහස ගත්තොත් එහෙම නිවන නැත්තම් විමුක්තිය කියන එක නැතන්තෙන් ගන්නවා, පැවැත්ම කියන එක අදන්තෙන් ගන්නවා. ඒ කියන්නේ ශාස්ත්‍ර දෘෂ්ටියෙන් තමයි පටිසමුපාදාර්ථ එහෙම අර්ථ වෙන්නේ වැරදිර ගත්තොත්. උච්චේ දෘෂ්ටියෙන් තමයි නිවන කියන අර්ථ ගන්න. වැරදිර අල්ල ගත්තොත්. හරිද? එතනදි මම එක උදාහරණයක් කියනවා. ඒ කියන්නේ හොඳ මෙෂර්මන්ට් එකක් මේක මැනගන්න. ඒ කියන්නේ Tamanට මොනෝ හරි විදිහකට තේරෙනවා නම් ආ මේක තමයි හරි විදිහ කියලා. හැමතිස්සෙම ප්‍රශ්න කරලා බලන්න මේක තමයි හරි කියලා දැනන සිද්ධිය අපිට ක්වෙස්චන් වෙන්නේ නැහැ නේද කියන්නේ. තේනවා. කියන්නේ අවබෝධය Tamanට තියෙනවා කියලා දැනෙන තැනම ඒක හැඟීමක් නේද කියලා තන බලනවා නම් එතන තියෙන මොඩකමත් ගෙවේ. නැත්තම් එහෙම ලැබීමක් වෙන්නේ. හරිද? ඒ ලැබීමක් ලැබගැනීමක් තියෙනවා කියන්නේම අපි සාමාන්‍ය ලෝකේ සත්‍ය හොයන්න සතුරු හොයන්න ගිය විදිහම තමයි නිවන හොයන්නත් යන්නේ. ඒක අපරාධේ පාඩු. හරිද? ඒ මටපර මේ ජීවිතේ ගන්න බෑ. මම අර මුලින්ම කිව්වා වගේ අපිට ලැබිලා තියෙන හැකියාවක් අපිට මේ මනුස්ස මොලයක් ඇවිල්ලා මෙහෙම හිතන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ. සහ වටපිටාව අඩුපාඩුවක් නැතුව කෑම් බීම ඉදමුණු සියල්ලත් එක්ක මේ ලැබිලා තියෙන්නේ. අපිට ලැබෙන දේ සතුටින් ප්‍රයෝජනය ගන්න නෙමෙයි. ලැබිලා තියෙන දේවල් ප්‍රයෝජනය ගනිමින් ඉන්නේ. නොලැබීම ලබා ගැනීමටයි උත්සාහ කළ යුත්තේ. නොලැබීම ලැබෙනකොට එතන ලැබීමක් කියන එක යෙදෙන්නේ නැහැ. පැහැදිලි. ඒකට මම අර හොක්ලන මතක් කරන උපමාව තමයි රිටිපයින තරඟකදී රිට උස්සන් ඇවිල්ලා රිට බිමින් තියලා ඒකේ බලෙන්ම උඩට ඇවිල්ලා කඩුල්ලෙන් පනිනකොට රිට අතෑරෙන්න ඕනේ. ආයි අවසානයේදී ඒ ක්‍රීඩකයට රිට ලැබෙන්න බෑ. රිට අනිත් පැත්තට වැටලා යන්න ඕනේ. ඒක තමයි ඒක සාර්ථක නිමාවක් කියලා කියන්නේ. නැත්නම් රිට අරන් යන්න වුණොත් එහෙම රිට අරගෙන කඩුල්ල හරහා යනකොටම වැටෙනවා කඩුව. බලන්න. ඒකයි මේකේ තියෙන ස්වභාවය. ඉතින් මට මේකේ සම්පූර්ණ ආවරණය වෙන්න මට පොඩි අදහස් කීපයක් සහ පොඩි උත්තේජනයක් දෙන්න විතරයි සාකච්ඡාවේ මට මූල අභිප්‍රාය වුණේ. ඉතින් ඒකෙදි අර විශේෂයෙන්ම මම නැවත මතක් කරන්නේ සමාජය සම්බන්ධව බලන කෝණය පුරුදුල කරගන්න. ඒ කියන්නේ ඕනම මිනිස්සෙක් ඕනම වෙලාවක වෙනස් විය හැකි කියන චින්තනය තියාගන්න. ඒක සෑහෙන ලොකු සහනයක්. තමන්ට කොච්චර වැඩි කරන මිනිස්සයෙක්ගෙන් වුණත් තමන්ට පාඩමක් ඉගෙන ගන්න ලැබුණා කියලා තනිය සතුටු වෙන්න. තමන්ට හොඳ කරපු මිනිස්සු තමන්ට මතකයක් ඉතිරි කරලා ගියාගෙන නුණ තියාගන්න. මේ ලෝකේ කවුරුත් ඒ සිද්ධිය නිසා වැරදිකාරයෝ වුණා මිසක ඔය ඕනම කෙනෙක් ඇතුලේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා, ඒ වගේම අඟුලිමාලත් වැඩ ඉන්නවා. සරලව කිව්වොත් ඕනම මිනිස්සෙක් ඇතුලේ අහිංසක ක්‍රියාත්මක වෙනවා අඟුලිමාලත් අනිපැති ඉන්නවා. ඒ මතකේ අපිට අදහස් දිනනනම් අපි සෑහෙන නිවීමක අපිට ජීවත් වෙන්න පුළුවන් සාමාන්‍ය සමාජයේ. මොකද මේ දින ගැටුම් පීඩාකාරී තත්ත්වයන් අපිට එන ප්‍රශ්න මෙවෙන් බිරෙනවා කියන එක ලේසි නෑ. ඒ හින්දා අපේ නුවණ වෙනස් කර ගැනීම තමයි අපේ හිතීම වෙනස් කර ගැනීම තමයි මේකේ තියෙන වටිනාම තැන. ඒ වෙනුවෙන් හැමෝම මේ පුළුවන් තරම් ධර්මයේ සෙවීම කරන්න, ඒ වෙනුවෙන් පුළුවන් තරම් කාලය වෙහෙස මහන්සිය ශ්‍රමය බලය යොමු කරන්න ඒ යොමු කරන ආයතනයේ අපරාධ වෙන්නේ නෑ. ගඟට කපපු ඉනි වගේ තමයි මේ ලෝකෙ දින සීළු ප්‍රතිපදා. ඉගෙන ගත්තා ගුවා රසා කළා ගුවත් මේ ලෝකෙ ඉන්න හොඳම කාන්තාව පුරුෂයා විවාහ කරගත්ත ගුවත් හොඳම ළමයි ලැබුණා කිව්වා. අගරජ වෙලා හිටියා කිව්වත් ඒ සියලු දේ ඉවරයි මැරලා යනවා. ගඟට කපපු ඉනි වගේ තමයි. හරිද? හැබැයි තමන් නුවණ කියන එක රස කරගත්තොත්, තමන්ට චින්තනය පුරුදු කරගත්තොත් ඉවර වෙන තැන දක්වා නැත්තම් විමුක්තියෙන් ඉවර කරන තැන දක්වා ඒ කියන නුවණ තමන් අතාරින්නේ නැහැ. නුවණ කල්යාණ මිත්‍රෙක් වගේ ඉන්නවා. බලන්න. ඒකට තමයි අර බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මේ නුවණ තරම් කල්යාණ මිත්‍රෙක් මේ ලෝකේ හොයන්න හම්බෙන්නේ නැහැ කියන එක. අනිත් හැම තැනම තියෙන මෝඩ යාළුවෝ ටික. බලන්න. මෝඩියොත් එක්ක හිටියොත් එහෙම මැරෙන්න තමයි වෙන්නේ. ප්‍රඥාවන්තයොත් එක්ක හිටියොත් අමරණීය වෙන්න පුළුවන්. හරිද? මරණයද රමණයද කියන එක තේරුම් ගැනීම වටිනවා. හරිද? හරි. ඉතින් ඒ කාරණාටිය තමයි මට මතක් කරන්න උනේ. හැමෝම පුළුවන් තරම් ඒ වෙනින් උත්සාහ කරන්න.
මංර කියපු කාරණාටික බලන්න අපේ කෝණය වැඩි කර ගැනීම සහ ඒ වගේම මේ මනුස්සකම කියන එක වඩා වර්ධනය කර ගැනීම. චින්තන විප්ලවය තමයි ශාසනයේ මූලික පදනම. චින්තනයේ විප්ලවයකට පත් කරගත්තොත් භෞතිකය මානසිකත්වය ඉතාම ස්වභාවිකත්වයට පත් වෙනවා. නැත්නම් අතිශය කෘතිම ජීවිතයක් තමයි හැමෝම ගෙවන්නේ. හරිද? මම අර කියපු ප්‍රතිරූපය ගොඩනගා ගැනීම කියන එක. ඒක තමයි භයානකම ඔකේ තියෙන. හරිද? එහෙනම් මේ ඒ වෙනුවෙන් පුළුවන් තරම් හැමෝම ඔය තියෙන ඉතාම තීව්‍ර ප්‍රඥාව යොදන්න. එහෙම කරොත් Tamanට ලැබිච්ච ප්‍රඥාව කියන ආයුධය කෙලස් කියන සතුරන් ටිකව නසලා දාන්න ප්‍රයෝජනයක් වෙයි. නැත්නම් Tamanගේ ප්‍රඥාව කියන ආයුධය වැරදිර ගත්තොත් එහෙම කෙලස් කියන සතුරන් ටික හොඳ ආයුධයක් වෙයි Tamanව ඝාතනය කළා දාන්න. එතනට දාගන්න නැතුව ආයුධය හැට පාවිච්චි කරන්න. එතකොට ඉතාම ලොකු වටිනාකමක් එයි. මම ඔකට මගේ කොටස මම හමාර කළා. මම ප්‍රශ්න කිහිපයක් අහන්න අවස්ථාව දෙන තැනට මම මේ කතාව හමාර කරනවා. මේ කතාවේ මෙන්න මෙහෙම ගැත්තනක් තියෙනවා. නොදන්නා කමේ තියෙන භයානකකම සහ වැරදි විදිහට හිතනගේ මෝඩකම තමයි මේ කතාවේ තියෙනවා. හොඳ ඉරපායපු වෙලාවක මිනිස්සෙක් අවුව තපින්න පුටුවක් උඩ වාඩි වෙනවා. දැන් මිනිස්සර පොඩ්ඩක් නිඳ යනවා. අර තියෙන සනීපයත් එක්ක කූඹි තුන් දෙනෙක් හිමීට නගිනවා මිනිස්සගේ මූණට. කූඹින්ට මේක සම්පූර්ණ අක්කර ගාන ගෙඩමක් වගේනේ. හරිද? කූඹියෝ වටේම යනවා පුදුම මහන්සි. තුන් දෙනා එකතු එකතුලා එක කූඹෙක් එනවා. වැඩක් නැහැ යාළුවා. වටේම ඇවිද්දා කන්න මොනවත් නැහැ. මේක කිසිම මේ අපිට හොයාගන්න කෑමක් නැහැ. තේරුමක් නැති බිමක් කියලා. එතකොට අනිත් කූඹියා කියනවා ඒක තමයි අර අපේ අම්මලා තාත්තලාත් කිව්වේ මේ වගේ තැන් තියෙනවා මේවට යන්න එපා කියලා. මම දැන් අදහස් දෙක. තුන්වෙනි කෙනා කියනවා ඔයගලන්ට වැරදිලා. මේ අපි ඉන්නේ ලෝකේ පහළ වෙච්ච කූඹි රජතුමාගේ මූණ උඩ. ඒකයි මෙච්චර විශාල. එහෙනම් අපි මෙහෙම මේ නොහොඳ නොහොක්කාඩු කියන එක හොඳ නැහැ. මෙතුමාට අපි ගෞරව කරන්න ඕනේ කියලා කියනකොටම. හරිද? අර මනුස්සයර තේරෙනවා නහය උඩ මොන හරි වෙනවා කියන එක. මනුස්සයා එකතරම් ඇඟිල්ල අරගෙන පොඩි කරලා දානවා. හරිද? කූඹි තුන් දෙනා චප් වෙලා යනවා. හරිද? මේක අදහස බලන්න. හරිද? ඒ කියන්නේ අපි ඉන්න තැන සම්බන්ධව සවිඥානිකව හෙව්වේ නැත්තම් අපි මැරුණේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. හරිද? මම කියන්නේ මැරුණේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. හරිද? එම් මතක කරේ අර බුදුපියාණන් වහන්සේලා ලෝකෙට පහළලා මතක් කරපු ආර්ය සත්‍ය කියන එකේදී ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණපි දුක්ඛා කියලා ඔය කියපු වචන ටික අපි කටපාඩම් කරන් බැලුවා කියන එක තේරුමක් නැහැ ගහට අර කූඹි කරපු වැඩේ වගේ. ඒ කූඹි එකෙක්වත් දන්නේ නැහැ හිටියේ කොහෙදවත් කියන එක අඩුම. හරිද? එක එක්කෙනා එක එක්කෙනාගේ මත කිව්වා මිසක. මිච්ඡා දිට්ඨියත් එහෙමමයි. මරණය කියන එක උනේ කොහොමද කියලාත් දන්නේ නැති මෝඩකමත් එහෙමමයි. හරිද? මේ ජීවිතේ හැමෝම ආසාවකින් ජීවිතේ වැඩි කල් තියාගෙන සතුටින් ඉන්නනේ. මැරුණේවත් කොහොමද කියලා දන්නේ නැති මට්ටමට කූඹි වසන්නේ සරලව. හරි. ඉතින් ওই වගේ ජීවිතයක් තමයි අපි හැමෝම ඉන්නේ මේ සත්‍යයක් හොයන්න නැති තාක්. එහෙනම් අර මූණක් උඩ චප්ප වෙන කූඹි වගේ ජීවිතයක් ගන්න නැතුව පුළුවන් තරම් තමන් ඉන්නේ කොතනද කියලා තේරුම් ගැනීමට උත්සාහය වෙර වීර්ය යොදන්න කියන එක මම මතක් කරනවා. ඒකත් එක්ක අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා නම් ගන්න පුළුවන්. ඊවෙනින් අපිට අවස්ථාව දෙන්න පුළුවන්. ඔව් මේකේ දාලා තිනවා මේ චැට් එකේ නිවන කියන එක ඇතිද නැතිද යන්න පැහැදිලි කර දෙන්න පුළුවන්ද කියන එක. මෙමය. නිවන කියලා කියන්නේ මම අර්ථවලින් බුදුගණවසේ මතක් කරපු වචන අර්ථවලින් කිව්වොත් අසංකත ධාතුවක් නිවන කියලා කියන්නේ. අසංකතයි කියලා කියන්නෙම සකස් නොවීම කියන එක. නොසකස්ම කියන එක. නූපදීම කියන එක. නොහටගත් කියන එක. අජාත කියන එක. අමරණීය කියන එක. හරිද? අපි අර කියන්නේ කියන කොටත් අජර අමර නිවන කියලා. ජරාවක් නොවන මරණයක් නොවන. දැන් මේකදී අපි කියනකොටම අපිට හිතෙනවා මැරෙන්නේ නැති ජරාවටපත් වෙන්නේ නැති තැනක් වෙන්න ඇති මේ කියලා. හරිද? හොඳට තේරුම් ගන්න. සත්වයා කියන්නේ මරණ පිණ්ඩයක්. ජරා පිණ්ඩයක්. එහෙම කියන්නේ. ඒතර සත්වත්වයේ කියන්නේම මරණ පිණ්ඩයක්, ජරා පිණ්ඩයක්. ඉපදීම ස්වභාව කොට ඇති ස්වභාවයක් නං සත්වයා ඉන්නව මැරෙන්නේ නැතුව මේ දිරන්නේ නැතුව නෙමෙයි කියන්නේ ඔය. සත්වත්වයේ මේ දෙන්න බෑ කියලා කියන්නේ. හරිද? සත්වත්වයේ මේ දෙන්න බෑ කියද්දී ආයෙ ගන්න එපා. මම කියන කෙනාගේ සත්වත්වයේ කියන කැලල ගැලෙව්වහම තියෙන කෙනා ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. හරිද? ඒක නෙමෙයි මේ කියන්නේ. නිර්වශේෂයෙන් ප්‍රහාණයි කියන තැන ඔය කියන්නේ. නිර්වශේෂයෙන්ම නිරුද්ධයි කියන එක කියන්නේ. හරිද? ඇත සහ නැත කියලා කියන්නේ පැවැත්මට නමක්. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ඕනම සංසිද්ධියක තියෙන්නේ එක්කෝ ඇත කියන එක නැත්නම් නැත කියන එක. ඒ කියන්නේ ඔන්න දැන් මේ මූසිකය කියන එක ඇතනේ. දැන් මූසිකය කියන එක නැත. ඕක තමයි අපි දන්න සාමාන්‍ය ඇත නැත් දෙක. හරිද? හැබැයි මෙතන මූසිකය නැත නැත්නම් මවුස් එක නැත කියද්දිත් නැති මවුස් එක තියෙන බවෙන් අපි ඇත බවේ ඉන්නේ. හරිද? නැති බව කියන එකට මේ ලෝකය ඇතුලේ කිසිම නිමිත්තක්වත් නැහැ. ඔන්න ඔකයි බයනක. ඒක උදාහරණයක් දෙන්න පුළුවන්. ගැඹුරු නිින්ද කියන්නේ නැති බවට උදාහරණයක් වගේ. මොකද ගැඹුරු නිින්දේ මම මෙහෙම නිදාගෙන හිටියා කියලා ඇහැරිච්ච කෙනෙක්ට අරෙන්න නිින්දෙදි කියන්න බෑනේ. ඇහැරිලා කතා කරනවා කියන්නේ මොකද්ද? තියෙනවා කියන තැන. බලන්න. එහෙනම් මේ ලෝකේ තියෙන මේ ලෝකේ අපි දන්න නොදන්න සියලු තැන්වල තියෙන නැති බව. හරිද? මොනේ උදාහරණයක් කිව්වොත් එහෙම මේ වෙලාවේ ආලෝකය ඇත අඳුර නැත. හරිද?
තව මොහොතකින් අඳුර ඇත ආලෝකය නැත. හරිද? ඇත නැත කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ. කාසිය කියන්නේ ලෝකය නම් කාසිය කියන එකේ පැති දෙක වගේ තමයි ඇත නැත කියන්නේ. ඒක දැන් එක පැත්තක් අපිට වෙනම ගලවලා ගන්න බැහැ කියලා තියෙනවා නේද? කාසිය එක පැත්තක් කොහොමද ඉලි ගහන්න බෑනේ. දෙපැත්තම තියෙනවා නම් තියෙනවා දෙපැත්තම නැත්තම් නැහැ. ඒ අර්ථයෙන් තමයි ඇත නැත කියන්නේ සසර ඇත නැත කියන ඒ ලෝක පැවැත්මෙන් මිදුණා නැත්තම් ලෝකය නිරුද්ධ වුණා කියන්නේ නිවන. නිවන කියන්නේ සකස් නොවීම ඇත නැත කියන්නේ සකස් වීම. ඒ තමයි නිවනේ අර්ථය එතනින් පෙන්වුවොත්. අවසරයි ස්වාමීනි. තිරෝසන. තිරෝසන සොඬුත් මට තියෙන ගැටලුව ශ්‍රද්ධාව කියන්නේ කුමක් කැටිද ශ්‍රද්ධාව ඇතුළේ ශ්‍රද්ධාව කියන එක තනියෙන් දෙන්නේ නැහැ හරිද? ශ්‍රද්ධාව කියන එකත් එක්ක බිහිවෙන්න ඕනේ විමසීම කියන ධර්මතාවය. හරිද? ශ්‍රද්ධාව විතරක් ආවොත් ඔය ශ්‍රද්ධාව විතරක් තනියෙන් ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ශ්‍රද්ධාව කියලා කියනකොට අපි ගන්න උගක් වලට භක්තිය කියන එක. මොකද ශ්‍රද්ධාව හරියටම පිළිහිටන්නේ සත්‍ය කියන එක අල්ල ගන්නවා කියන තැනින්. එතකොටනේ අර අචල ශ්‍රද්ධාව පිළිනවා කියන්නේ ඒ තාක් ඔය අපි කතා කරන ශ්‍රද්ධාව හෙලවෙනවා. හරිද? එතකොට මෙතන විශ්වාසය සහ විමසීම කියන දෙකම තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් කෙනෙක්ට විශ්වාසකින් තොරව දෙයක් අහන්නත් බෑනේ. හැබැයි හරියට විමසීමකින් තොරව විශ්වාසයක් ඇති කරගන්නත් බෑ. හරිද? මේක නිකන් විශ්වාසයයි විමසීමයි කියන්නේ කුරුල්ලෙක තටු දෙක වගේ එකක්. එක පැත්තක තට්ටක් බර වුණොත් ඒ පැත්තට ගිහිල්ලා කුරුල්ල මැරෙනවා. තටු දෙක සමපාත වුණොත් සමවර වුණොත් තමයි ස්මූත්ලි පියාඹන්න පුළුවන්. ඒ වගේ චරිත පැත්තෙන් ගත්තාම සමහර කට්ටිය විශ්වාසවන්ත පැත්ත බරයි, සමහර කට්ටියගේ විමසීම පැත්ත බරයි. ඔක අර සද්ධානුසාරී ධම්මානුසාරී වගේ වචන වලත් තියෙනේ ඔහොම තමයි. ඒ කියන්නේ විමසන පැත්ත බර කට්ටිය ධම්මානුසාරී වගේ පිරිසක්. විශ්වාසය නැත්තම් ශ්‍රද්ධාව වැඩි වෙද්දී සදානුසාරී වගේ පිරිසක්. හැබැයි ඔය හැම දෙනාගෙම ඔය තියෙන ගති ලක්ෂණ දෙකම හරියට කලවමේ තියෙනුනේ සම්බරව. බලන්න. එහෙම වුණොත් තමයි ඔක වාසී නැත්තම් එහෙම එක පැත්තකට බර වෙච්ච කුරුල්ලෙක් වගේ වෙනවා. ඒ කියන්නේ ස්වාමිනාන්ද මේ මට ගැළුවා මේකයි මම බොහෝ ස්වාමිනාන්දලාගේ ධර්මදේශන අහනවා. එතකොට අපිට පොඩි කාලේම උදාම්පතේ තිබ්බ අර අපරිෂ්ක්‍රමණය කරද්දී සිද්ධාර්ථ කුමාරයා රැවෙලා අර සිරියන් ගවඩ අවඩේ බිලා පොරේම පැටලා යනවා. ඊට පස්සේ අර බ්‍රාහ්මණය කැවිලා සරු දෙනවා කියලා හැබැයි මේ හැබැයි මොකද එක සූත්‍රයක තියෙනවා හරිපරේෂණ සූත්‍රය තියෙනවා දවල් කාලේ දෙමව්පියන් නැටද්දී කෙසරවුල් බාලා පැවිදිර ගියා කියන එතකොට ඒ වගේ දෙයක් හදි මට එතකොට අර නිකන් බ්‍රාහ්මණය කැවිලා දුන්නා අර නිකන් අද්භූත කතා දෙනවනේ. ඔව්. ඒක කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති නොවනවා වගේ තත්ත්වයක් තියෙනවා. ඔව් මෙහෙමයි. ඒකෙදී මෙහෙමනේ දැන් අපිට කතාව කියන එක දැන් කෙනෙක් ඇහුවොත් එහෙම බුදුහාඳුරු ඉපදුනේ කොහෙද කියන එක ඒක ඇත්තරම ධර්ම විශ්ය නෙමෙයිනේ. ඒක තියෙන්නේ පුරා විද්‍යාව කියන ගණේට. ඒතර දැන් ඒක අපිට හොයන්න අපිට හැකියාව ඒක සතවර්ධනය කළ නැහැ. හරිද? ඒ වගේ බුදු පියන් වහන්සේ මේ දවසේ ගත්ත ආහාරය තිබ්බ ආහාර සංගතක මොනවද? ඒක අපිට හොයන්න බෑනේ. හරිද? ඒ වගේ ඒ අපි මේ හැම කතාවෙම උලුප්පල ගන්න ඕනේ අර ධර්මතාවීස් මත වෙන තන මිසක. නැතුව අර කතාව අපි කොච්චරද විසංවාද කරලා සංවාද කරත් ඒක හරියට ජස්ටිෆයි කරගන්න බෑ. බලන්න. ඒකයි මම අර දැන් කොහොමද දැන් ජාතක කතාව වගේ ගත්තොත් හරිද? ජාතක පාලියන කතා ගත්තාම ඒකේ මිනිස්සෙගේ මානසිකත්වය වැඩ කරනවා. අපි කියන්නේ සයිකොලොජි කියලා. ඒවැය ගන්න තීරණ මනුස්සයට මුහුණ පාන්න වෙන ඒ අද්දකීම් සියල්ලම තියෙනවා කතා અનુસારයි. හැබැයි අපි අර කතාවේ චරිතවලට විතරක් හිර වුණොත් එහෙම අපිට ඒ අර්ථය ගන්න වෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා අර මම මට යෝජනාවක් ඉදිරියට කරන්න තියෙන්නේ ඒ හැම කතාවෙම තියෙන අර අර්ථය උලුප්ප ගන්න උත්සාහ කරන්න. නැත්නම් එහෙම අපි ගන්න ශ්‍රද්ධාවත් අපරාධයි. මොකද කෙනෙක් ඇවිල්ලා ගියොත් එහෙම ඔය නම නෙමෙයි තිබ්බ කියලා අපේ ශ්‍රද්ධාව ගැටෙනවනේ. හරිද? ඒකේ තියෙන අර මම නිකන් සරල කතාවක් කිව්වොත් එහෙම ලේබලෙට රැවටෙන්න එපා. ඇතුලේ තියෙන නිෂ්පාදනය බලන්න. බලන්න මොකද ලේබල් ඕන ලාව මාරු කරတယ်. හැබැයි අපි නිෂ්පාදනය ගැන අර්ථයක් තියෙනවා නම් ලේබලේ කොහොම මාරුවත් අපි හොඳම නිෂ්පාදනය ගන්නවා. බලන්න. එහෙමයි සර්. නැත්නම් අර බුදුහාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියලා අපි මාවාගෙන ඉනවා මොකක් හරි දෙයක් නේද? සෝසෙක කන්නුත් අපි ඒක අනිත් පැත්තට යනවා. ඒකයි ඉතින් අර භෞතිකයට වඩා හුඟක් වෙලාවට බුදු පියාණන් වහන්සේ මතක් කරන්නේ යෝ ධම්මං පස්සේ සෝමං පස්සේ කියන එකනේ. බක්කලි හැමෝටම මතක් කරන්නේ. මේ ශරීරයේ දිහා බල්ල බුදුහාමුදුරුවෝ දකින්නට වඩා වක්කලිය ධර්මයේ දැකීමෙන් මාව දෙක ගැනීම තමයි වටින්නේ කියලා බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. මොකද ධර්මතාවය කියන්නේ කවදාවත් මේ ලෝකේ දෙවියෙක්ට මාරහෙට බ්‍රහ්මයට මොකටවත් වෙනස් කරන්න බෑනේ. ඒක යථාර්ථයක්නේ. ඒ යථාර්ථයේ පැත්තෙන් බුදුහාමුදුරුවෝ දකින්න උත්සාහ කිරීම තමයි ඔතන තියෙන ওই සංවාදයේ ගලවන්න තියෙන පදනම. හරි තව එක ප්‍රශ්නයක් අහන්න දෙන්න. ඔව් කියන්න. දැන් දරජනන්ත කියනවා මම අක්ෂර චිත්‍රලක් නොවන
මාර්ග දේශනා කරන්න, ඒ කියන්නේ අවසානයක් නැති මාර්ග දේශනා කරන්න නැහැ කියලා. ඔව්. ඒ කියන්නේ අසස්සලා නෝන බ්‍රහ්මචර්යාව දේශනා කරන්නේ නැහැ, මාත්‍රිලා තියෙන බ්‍රහ්මචර්යාව දේශනා කරන්නේ කියලා. එතකොට වහන්සේ කියන්නේ අනුපාදිච්චුනේ සෝබ දැන් අස්වැසිල්ල මොකක්ද? ඒ කියන්නේ දැන් අපි අනුරාධපුරය ගැන දන්න කෙනාට අස්වැසිල්ල හම්බෙන්නේ කොතනින්ද? පරම අස්වැසිල්ල හම්බෙන්නේ අනුරාධපුරයට යෑමෙන්. හැබැයි ඒ අනුරාධපුරයට යන පාට වැටුණා කියන්නේත් අනුරාධපුරය ගැන නොදන්න එහෙම හි විභාගات ඇවිදින මිනිසුන්ට සාපේක්ෂව ලොකු අස්වැසිල්ලක් ඒ මොහොතේත් ලබනවද නැද්ද? අන්න ඒ අර්ථයෙන් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ බුදුපියාණන්සේ මතක් කරන්නේ මේ ලෝකේ සත්වයා අනුපදිශේෂ පරිණන ධාතුවෙන් පිරිනම් පාන තැන දක්වාම මේ සකස් වීම කියන දුකෙන් දුක් විඳිනවා කියන එක. දැන් රහතුන් වහන්සේලා අපි අහලා තියෙනවා රහතුන් වහන්සේලා මේ දිට්ඨ ධම්ම සුඛ විහරණයෙන් ජීවත් වෙනවා කියන එක. හැබැයි උන්වහන්සේලාට බඩගින්න පිපාසාව මේ සියලුම කාය ක්‍රියාකාරකම් ටික තියෙනවා. උන්වහන්සේලා සාමාන්‍ය පුදජනන්ට වඩා ඉහළ සැපයක් අනුභව කරනවා කියන්නේ ඇයි? උන්වහන්සේලා දන්නවා මේ දුකේ ගැලවීම, ඒකට මාර්ගය, ඒකට හේතුව දුක කියන්නේ මොකද්ද කියන නුවණ තියෙනවා. හරිද? සියල්ලේ සියල්ල සම්පූර්ණ කරා කියන්නේ නිවන් සැපයම කියන තැනට යනවා කියන එක. ඒ කියන්නේ නිවීම. පැහැදිලි. එනේ සලම කියන නොදැනුවත්කම තමයි මේ ලෝකේ තියෙන මේ අස්වැසිල්ලක් නැති අස්වැසිලි විරහිත තැන. නොදන්නකම. නොදන්නකම දැනුවත් වුණා කියන්නේ අස්වැසිලි පටන් ගත්තා කියන්නේ. තරසනේ. තරසනේ. හරි. ආදර්ශාවකී බවට පත්වනවා කියන එක එන වේදනා කරේත්ත නොවේ කියන ඒවා මම හිතනවා. එතකොට අපි කොහොමද දැනගන්නේ අන්තරාගී විදාරාගීගේ ඒ කාලේ ඉස්තර දීදී දේවල්පත් කරලා ප්‍රවාහන්ටත් කියනවා. අපිට මේක මේ කාලේ කරලා අපිට ඒකත් දෙන්න තියෙන මොකක්ද කියන අපහසුතාවය. මෙහෙමයි, ඒකේ ධර්මය කියන එක දකින්න තමන් ඉන්න තැන වැදගත් නැහැ. يعني ගිහිද පැවිද කියන එක අදාල නැහැ නුවණස අවදි වෙන්න. හැබැයි දැන් අපිට දැන් විශාකා මහෝපාසිකාව, ඊට පස්සේ සුදත්ත සිටුතුමා, ඊට පස්සේ බිම්බිසාර රජතුමා, ඔය වගේ පිරිසක් අපි ගන්න උපමා වලට ගිහි ගෙදරත් ඉඳලා කරේ කියන එක. හැබැයි ඔය බුදුහාමුදුරුවෝ ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට තුලාවක් විදිහට දකින්න කියලා යෝජනා කරපු පිරිසක් ඉන්නවා. පැවිදි කට්ටියට නම් අපේ ස්වාමීන් වහන්සේට මතක් කරලා තියෙන සාරිපුත්ත හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ වගේ කට්ටිය. ගිහි උපාසකයන්ට පෙන්ලා තියෙන උග්ග කියන ගහපතිතුමා. උන්වහන්සේ අනාගාමී. හරිද? සෝතාපන්න කට්ටිය නෙමෙයි කියන්නේ. හොඳේ අනාගාමී මට්ටම කියන්නේ ගිහි කෙනෙක් මේ දැකලා ඒ විදිහට චරිත හදාගන්න යුතුයි කියන එක පෙන්වන එතනට. හරිද? දැන් අපි ඔය උග්ගක් කියලාට ගන්නේ සෝතාපන්න වගේ තැනක් නේද? මම කියන්නේ අනාගාමී මට්ටම කියන තැනකට තමයි බුදුහාමුදුරුවෝ සාමාන්‍ය උපාසක උපාසිකාවන්ට පෙන්ලා තියෙන තැන තියෙන්නේ. හරිද? ඒතකොට අපි ඒකට උත්සාහ කරන්න එපා කොහොමද? පැහැදිලි. ඒ උත්සාහය දිගට තියන් යන්න. ඒ අනාගාමී වෙන උත්සාහ කරනවා කියලා නෙමෙයි මම කියන්නේ. يعني කෙලවර යෑම පිණිසම උත්සාහය තියෙන්න ඕනේ. හැබැයි සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන මනුස්සයෙක් ඒ මට්ටමට ගේන්න ඕනේ. හරිද? එහෙමනම් ඔන්න ඔය විමසීම කියන එක නිරන්තරයෙන් තියාගත්තාම මනේ ඔකට සැකමින් උදාහරණයක් කියන දැන් අපි පොඩි කාලේ වඩා කැමති පාඩම් කරන්නද සෙල්ලම් කරන්නද කියලා හෙව්වොත් එහෙම ස්වභාවයෙන්ම සෙල්ලම් කරන්නනේ. හැබැයි අපිට යම් දවසක අම්මලා ගහලා බැනලා ටීචර්ලා කියලා දඬුවම් දීලා හොඳින් ආදරෙන් කතා කරලා මොන හරි විදියකට අපි දවසක ට්‍රිගර් වෙනවා. දැන් සෙල්ලම් කරන එක తాවකාලික සපක් තියෙන වැඩක්. මේ හැමදාම යාළු මාත්‍රික සෙල්ලම් කරන්න ඉන්නේ නැහැ. මේගොල්ලෝ රසාවලට යනවා ඉගෙනගෙන මේ වෙනවා. එහෙනම් මම ඉගෙන ගත්තොත් අම් වටනාගමක් තියෙයි කියන එක. එතකොට මේ ඉගෙන ගැනීම කියන එකට ආසාව ආවහම ස්වභාවයෙන්ම පිටනට යන වෙලාව අඩු වෙනවනේ. සෙල්ලම් කරන වෙලාව අඩු වෙනවා. අර යාළු ටික හැම හිමින් අඩුලා යනවා. හරිද? ඉගෙන ගන්න යාළු ටිකක් හම්බ වෙනවා. අන්නේ විමසීම වගේ තමයි අර ඉගෙනීමට තියෙන ආසාව කියලා මම මතක් කරපු උපමාවෙ තියෙන්නේ. ඒ වගේ විමසීම කියන තැන අපි උලුප්ප ගත්තොත් තමන් ගිහි ජීවිතයේ ඉඳගෙන කරන්න තියෙන සියලු වැඩ ටික යා කරන නොපිරිහෙලා. මං කියන්නේ මේක කම්මැලිකමට කරන්න බෑ හොඳේ. ඉතින් දැන් විශාකාව වගේ කෙනෙක්ව අරගෙන ඒ වගේ චරිතයක් අරගෙන එයාටත් පුළුවන් වුණා නම් අපිටත් පුළුවන් වෙන්න පුළුවන් කියන නිකන් හයිපොතෙටිකල් කතාව බෑ මේක. හරිද? එහෙම කරොත් එහෙම තමන් වංචනික ධර්මයකට අහු වෙනවා දන්නේම නැතුව. මොකද ඔය අහපු ප්‍රශ්නෙට සරලම උත්තරේ එතුමිය විශාකාව තමන් විශාකාව නෙමෙයි කියන එක. හරිද? එතුමා සුදත්සිරතුමා ඕගොල්ලෝ සුදත්සිරතුමා නෙමෙයි කියන එක.
හරි මගේ එකසරක වර්ගය අහුව ප්‍රශ්නයක් අර සමහර වෙලාවට දැන් බුදුහාමුදුරුවෝ මම උදාහරණයක් ගෙන මාළුකංගේ පුත සූත්‍රයේදී මාළුකංගේ හාමුදුරුවන්ට ඔය කතාව ගමු උන්වහන්සේ නොබෝ කලකින් රහත් වෙනවා හරිද ඒකේ ප්‍රශ්නය ඇහුවේ උන්වහන්සේ ඉක්මනට රහත් වෙනවා අපිට රහත් වෙනවා හේතුව මොකක්ද කියන්නේ මම මේ ඉවර දුන්න උත්තරේ ඒ උන්වහන්සේ මාළුකංගේ පුත හාමුදුරුවෝ බණ කිව්ව බුදුහාමුදුරුවෝ කියන්නේ පැහැදද එතකොට අපි ඔය කතාවක් අරගෙන ඒ කතාව අපිට ආදේශ කරගන්න ඕන පැත්තනේ අපි ආදේශ කරන්න ඕක කියලාට අපි මේ පුද්ගලයා අපි කියලා හිතා ගැනීමක් කරන්නේ අපි ඒ වගේ චරිත නම් අපි කොහොමද තේරෙන්නේ අපි වැඩේ කරගන්නවා පැහැදද අපි එහෙනම් මීට කලින් බුදුහාමුදුරුවෝ කලින් උපදෙනවා එහෙමනම් ඒතර අපි ස්වභාවයෙන්ම ගත්තත් එන්නෙන්න සත්‍යයේ පරිහානිය තියෙන්නේ මුර්ග සංවරසාව කියලා වගේ ඔය අදහස් ටික අහලා තිනවනම් ඒකෙන් වෙන්නේ කෙලෙස් ධර්මතාව දියුණු වෙලා වැගිරෙන්න ගන්න කාලයක් එනවා කියන එකනේ ආයුෂය පිරිහිලා ධර්මයේ පිරිහිලා කාසාව කණ්ඩක දන්ට එනවා කියන්නේ තම සාසනීය මට්ටමට නැතුණාට ඒක අනාගතේ වෙනවා කියන්නේ පිරිහෙනවා කියන දන්ට යන්නේ එතකොට ඒ කාලේ හිටපු නුවණත්තන්ට වඩා අපේ නුවණ අතිශය ප්‍රබලයි අපේ හැකියාව අතිශය ප්‍රබලයි කියලා අපි හිතන එක වැරදි හරිද හැමසෙම ඒවෙන් උත්තේජනයක් ගන්න ඕනේ ඒ මිනිස්සු gedara ඉඳලත් උපරිම වෙහෙස මහන්සි කීමකට ගත්තා කියන එක. හරිද? විශාඛාව ගැන කතා කරනනම් අට කතාව හැම කියවලා බලන්න. එතුමිය බුදුපියන් වහන්සේකින් ඉල්ලලා තිනවා ඒ නගරේට එන හැම ස්වාමීන් වහන්සේට සිවුරු පිරිකර දෙන්නම්, කැඳ දාණේ දෙන්නම්, බැස්සලු දෙන්නම් කියලා ඔක්කොම ටික බාරගෙන කරලා තිනවා. හරිද? සුදස්සිරිතුමා, අනේ පිටිසිතුමා අවසානයේදී තමන්ගේ සල්ලි භාගයේ ඒ ටික අඩු වෙලා ගිහිල්ලා අර දුන්න සල්ලි නැවත නොලැබී යනකොට ඒත් කාඩි හොදී බතුයි බුදුහාමුදුරට පූජා කරලා දෙනවා සංඝයාට. ඒ කියන්නේ හැමදාම නිරන්තරයෙන් සත්පුරුෂාශ්‍රය ඉඳලා තිනවා. නැතුව මේ අපි හිතනවා වගේ gedette වෙලා හැම කරගෙන හිටියා කියන එක නෙමෙයි තියෙන්නේ. හරිද? ඒතකොට මේ චරිත හරියට ගැඹුරට බැලුවාම තේරෙනවා උන්වහන්සේලා හිටපු තැන ඉඳන් උපරිම කරලා තියෙනවා. හරිද? ඒ කෑල්ල තීරුම් අරගෙන කරොත් වටි. නැත්තම් අර ඒගොල්ලොත් ගිහී අපිත් ගිහී හින්දා පුළුවන් වගේ තැනකට ගන්න එපා. ඒක නම් මෝඩයි. නෑ මම කියන්නේ බලාපොරොත්තු වෙන දැන් ඒ කාලේ බමුණහන්සේ ඒ සාපේක්ෂව ගත්තාම අර සංකීර්ණ සමාජයෙන් දැන් තියෙනවා. මේක නිකන් අල්පේච්ඡ දිනවලින් දෙන්න තියෙනවා. නෑ මෙහෙමයි ඒක මම නිකන් උදාහරණයක් ගහන්නද ගෙදර ඉන්න බල්ලගේ ජීවිතේ සරලයිද සංකීර්ණයි අපිට සාපේක්ෂව සරලයිනේ හරිද අපිට සාපේක්ෂව සරලයි අපි නම් කන්න බොන්න දෙන්නේ එකක් යන්නේ අපි නම් සරලයිනේ හරිද එහමකට ඒකගේ ජීවිතේ ඌට සාපේක්ෂව මාර සංකීර්ණයි හරිද මේ ලෝකේ කවදාවත් සරල අල්පේච්ඡ ජීවිත තිබ්බේ නැහැ මොද මේ ලෝකේ අල්පේච්ඡ ජීවිත තිබ්බනම් බුදු පියාණන්සලා දේශනා කරන්නේ අල්පේච්ඡ භාවය වඩා ගන්න කියන එක. හැමදාම හිතා ගන්න බැරි සිතුම් පැතුම් එක්ක හිර වෙච්ච ලෝකේ තමයි මිනිසු ඉපදුනේ. හරිද? ඒගොල්ලන්ට නුවණ හැකියාව ශක්තිය වීරිය තිබ්බා. තමන් කරන ප්‍රතිපදාව වැරදි ඊට වඩා දෙයක් මේකේ තියනවා කියලා හොයන පැත්තට වීරිය දාන්න. තේරෙනවද? හැමදාම මේ ලෝකේ ජයග්‍රහණය කරපු කෙනෙක් අර අරගෙන වගේ රෝස මල් යහනවා වගේ ආපු කට්ටිය නෙමෙයි. සෑහෙන වීරියක් කරලා ආපු කට්ටිය. හරිද? එහෙනම් මම ඒ අදාහතර ඉතර එකඟතාවයක් නෑ. يعني ඒ කාලේ ජීවිත ඉතාමල් පෙච්චයි දැන් මාර මේ කම්ප්ලෙක්ස් කියන්නේ. ඒ කාලේ තිබ්බ තාක්ෂණයට අනුව ඒ කාලේ ඉතාම සංකීර්ණයි. මේ කාලේ තියෙන තාක්ෂණයට අනුව මේ කාලේ අපිට සංකීර්ණයි. හරිද? දැන් අපිට ඕන නම් කියද හැකි අනාගතයේ තාක්ෂණෙත් එක්ක අද අපි සෑහෙන තරලා ඒ කාලට සංකීර්ණයි කියලා. දැන් අපි අම්ලත් කියන්නේ ෆෝන්ෙන් පාවිච්චි කරනකොට ඌවා මහා මේ එපාගෙන වැඩ පුදුම සංකීර්ණයි මේ උපකරණ. අපි ඒ කාලේ ලියුමක් දැම්ම. ඉතින් ලියුමක් දාපු කාලේ සංකීර්ණයි. හරිද? හින්ද සංකීර්ණයේ බව හැමදාම තියෙන එක. ඒක ගැන ඇත්තට වද වෙන්න එපා. සංකීර්ණත්වය සරල කරගන්න තමයි අර වීර දාන්න ඕනේ. ත්‍රසනයි. ඒ වගේම සමහරවිට ත්‍රසනයි. අර මේ විතක්ක සූත්‍රයේ කියලා සූත්‍ර දේශනාව කියනවා සමිනාංශ සංයුක්තන්තයේ මේ සත්‍ය සංයුක්තේ. හරි. ඒකේ ගුණා සමිනාංශ මේ විතක්කය ගැන තමයි ඒකේ විශේෂයෙන් කියන්නේ මෙන්න මෙතන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඒක පටන් ගන්න ප්‍රොඩක්ට් පාපකේ අකුසලයේ විතක්කේද කියලා එසයති ඉදන් කාම විතක්කම් ව්‍යාපාද විතක්කම් හිංස විතක්කම් කියලා සංකීංස හේතුන් කියලා මේ ඒකද කියනවා ඒ විතක්ක නිසා විතක්ක අත්ත සංහිතා නාදි ප්‍රඥාචර්යා න ලිබ්බිදාය න රාගාය න නිරෝධාය කියලා න උපසමාය අභිඥාය එහෙම කියලා කියනවා ඊට පස්සේ මේ මේක අනිත් පැත්ත කියනවා ඉදන් දුක්ඛන්ති විතක්කේ යాత තකේ යాత ඊට පස්සේ අර පෙයාලේ දාලා තියෙනවා දුක්ඛ සමුදයන්ත දුක්ඛ සමුදයන් දුක්ඛ නිරෝධන් කියන එක ඊට පස්සේ අන්තිමට අයං දුක්ඛ නිරෝධගාමී පටිපදා විතක්කේ යాత සංකීර්ණ හේතුන් ඒතේ වික්‍රේ විතක්කා අත්ත සංහිතා ඒතේ ආදිපක්මචරියක ඒතේ නිබ්බිදාය විරාගය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය කියලා සංවාසය ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණීයෝ කියලා යෝගෝ කරණීයෝ කියනවා ඊට පස්සේ ආයත් ප්‍රයාල දාලා දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය
අන්තිමට අයන් දුක්ඛින් දුක්ඛාමී පටිපදා යෝගෝ කරණියෝතෝ කියලා මට මේ අහන්න ඕනේ. අර අපි සාමාන්‍ය විතක්ක කරනවා කියනකොට ස්වාමීන් වහන්සේ මේ විතක්ක කළා මේක කරන්න බෑ, අර අපි ඇත්තටම විතක්කේ කියන එක මේ කියන්නේ හිතෙන් හිතක් බලන එක වගේ නේ කියන්නේ. මෙතන දැන් මෙතන කියවෙනවාද ස්වාමීන් වහන්සේ විතක්කේ කියන එක කළ යුතු දෙයක්, ඒකෙන් දැක්කිය යුත්තේ දුක්ඛය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, නිරෝධගාමී ප්‍රතිපදාව බැලිය යුතුයි විතක්කයක් විදිහට කියලා වගේ මට අනේ අදහස් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ. මෙමය දැන් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියනවා හිතන්න එපා. දැන් කාම විතක්කය මම දන්නවා, හිංසා විතක්කය මම දන්නවා, ව්‍යාපාද විතක්කය දන්නවා. ඒ විතක්ක වෙන එක දෝසයි කියන තැනින් නෙමෙයි බැලිය යුත්තේ. දැන් ඔය අපිට මොකක් කළාට බය හිතෙන්නේ? දැන් සතර පායට යන කෙලෙස ධර්ම මේවට කියලා කිව්වම අපිට ටග්ගල බදිනවා, අපිත් ඒව කරනවා කියලා. හරිද? ඒ බයවීම, ඒ බය වෙන එක ටිකක් ඕනවට වඩා වැඩි. මොකද ඒම වෙන්නේ අපි අපිට තේරෙන්නේ නැහැ මේ ධර්මය, ධර්මතාවය අහගත්තාම දැන් අපි දැනුවත් වෙලා ඉන්නවා මේ පව් කරොත් අපාගත වෙනවා කියන නුණත් එක කියලා. හරිද? අපේ මෝඩකම තමයි යොදන්නේ. ඒක තමයි අපි මෙහෙම පව් කරලා දෙනවා දැන් අපි අපාගත වෙයි කියලා බය වෙන්නේ එතකොට. පහද? එතකොට දැන් මේ හොඳට දිරුවන් මම මුලින්මත් කිව්ව එකයි. ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් වෙන්නේ සැහැල්ලු වෙන එක මනස. එතකොට මෙතුවක් කල් හිංසා සහගත නැත්තම් වෛරී සහගත නැත්තම් රාග ආධිකව නැත්තම් මෝඩ සහගතව ඔය කියන වගේ කාම, හිංසා, ව්‍යාපාද විතර්කයන් මනසේ තිබ්බනම් ඒ කෙනා ඒක ගැන දන්නේ නැත්නම් එයාට ඔක ගාණක් නැහැනේ. එයා දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ධර්මය දන්න කෙනා සතුටු විය යුතුයි තමන්ට කාම, ව්‍යාපාද, හිංසා විතක්ක එනවා කියලා දන්නවනම්. පැහැද? ඒ සතුරු වෙන්න ඕනේ දැන් මම මේක කරනවා කියන එක නෙමෙයි. තමන් දැන් දන්නවා මේගොල්ලෝ සතුරු කියන එක. අන්නේ සතුරංග මඩ පවත්වන්න ඒකට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් විතර්කණය කිරීම වටිනවා. පැහැද? ප්‍රැක්ටිකල් එකේ අර ආදි භ්‍රමචරියාව පිණිස කියද්දී මාර කිව්වේ කල්යාණ පුතග්ජනයි කියන සිද්ධිය. කල්යාණ පුතග්ජනයි කියලා කියන්නේ මොකද්ද? ඒ මිනිස්සයා සාමාන්‍ය ලෝකෙ මිනිස්සු කරනවා වගේ වැරදි වැඩ වලට යන්නේ නැහැ. යන්න බැරි හින්දා නෙමෙයි. හරිද? ඒ යෑමේ තියෙන ආදීනෝ දන්නවා. එනේ කාම, හිංසා, ව්‍යාපාද වල ප්‍රශ්නේ දන්නවා. ඒ හින්දා යා මොකද කරන්නේ? නික්කම්මේ, අව්‍යාපාදේ, අවිහිංසාව කියන පැත්තට නැඹුරු වෙලා ඉන්නවා. ඒක කරන්නේ බලෙන්. හරිද? ඒක කළ යුතුයි. කෙරෙයි නෙමෙයි, කළ යුතුයි. කරනකොට තමයි අර මනසේ සැහැල්ලුව හදන්න පුළුවන් වෙන්නේ. පහද? ඒ කියන්නේ දැන් හොරෙක් හොරගම් කරනකොට දඩුවමක් විදියට හිර කූඩුවේ දැම්ම කියලා ඒ හොරාගේ හොරකම නැති වෙන්නේ නැහැ නේද? නිදාසෙච්චකම හොරගම් කරන විදියට. ඇයි? හොරකම නතර කරනකොට හොරාට කියලා දීලා නැහැ හොරකම ප්‍රශ්නයක් වෙන්නේ මෙහෙමයි කියලා. හොරාට සාපේක්ෂව හොරගම කියන්නේ පාප වැඩක් නෙමෙයිනේ. හොරාට සාපේක්ෂව හොඳ වැඩේනේ. ඒක රසාවනේ. සාසනයේ ඇතුලේ ධර්මය අහනකොට වෙන්නේ හොරකම් කරපු මනුස්සයට හොරකමේ තියෙන අඩුව පේනවා. වැරද්ද පේනවා, දෝෂය පේනවා, තමන්ට වෙන හානිය පේනවා. එයාට තේරෙයි නතර කරන්නේ. පැහැද? එයාට මුලින්ම නතර ගන්න බෑනේ. කොච්චර කිව්වත් මේ හොරකම අවුල් කියන එක නතර ගන්න බෑ ලෙසි. බලෙන් කරන්නේ. ඔර හොඳ උදාහරණයක් මම කිව්වොත් දැන් ඔය දැන් මදුරුව මරන්න ඒ පොඩි කාලේ මදුරුව මරනවා කියන එක එච්චර මහලු ප්‍රශ්න නෙමෙයිනේ. මොකද බණ අහලත් නැහැ, දන්නෙත් නැහැ. වැහුවද ගැහුවා. හරිද? මේ බණ අහන්න පටන් ගත්තාම තේරෙනවා සත්තු මරණ එක ලේසි පහසු වැඩක් දන්නේ නෙමෙයි. මොකද සතා කියන්නේත් එයා ස්වභාවික ජීවිතයක් එයා ගත කරනවා. එයා දන්නේ මේ බොන්නේ මගේ ලේ කියලා. එයාට ඒක ආහාරයක්. මම නුවණක් තියෙන මිනිස්සෙක් නම් ඒ සතාට මාව හපන් නැති වෙන විදිහේ ජීවිතයක් අපි හදන්න ඕනේ. ඒකනේ නුවණස නැත්තම් මනස උසස් කියලා කියන්නේ. මොකද තේරුම් ගත්තාම හිතන්න එපා මේ ඒ බණ අහලා සැනින් සතුටුම හරි ඉන්නවා කියන එක. අර පුරුද්ද තාම ක්‍රියාත්මකයි. හැබැයි පුරුද්ද ක්‍රියාත්මක වුණාට ඒ පුරුද්ද වැරදි කියන නුවණසද ක්‍රියාත්මකයි දැන්. ඒ අහලා තියෙන ශ්‍රුතේ තියෙනවනේ. ඒ හින්දා කලින් දවසර මදුර 100ක් වරුණා නම් දැන් 90ක් මට දන්නේ. අපිට ඕක තියෙන ප්‍රශ්නේ තමයි 90ක් මරණ එකත් පාපයක් නේ හඳුනේ. මම කියන්නේ 90 එක සැරේ බින්දුවක් නතර ගන්න පුළුවන් නම් හරි. ඒක කරන්න බෑනේ. මොකද අපේ ප්‍රැක්ටිස් එක තියෙන්නේ මරලා මරලානේ. එතකොට අර අඩුවෙන් අපි මැරුවේ නෑ 10ක් යතන සතුරු වුණොත්. ඒ සතුරු ආයිත් උත්ප්‍රේරණයක් වෙලා ඊළඟ දවසේ තව 10ක් මරණ දන් දෙනවා. හරිද? එහෙම ප්‍රැක්ටිස් කරපු බොහෝ කට්ටිය අද උනට එක සතෙක්ව මරන්නේ. හරිද? කාලයක් දෙන්න ඕනේ සමහරවිට. එක පාට නතර වෙන්නේ නෑ. ඒ කියන්නේ ඉස්සරහම මේ වාහනේ නවත්ත ගන්න ඕනේ කියලා මම මෙතනින් බ්‍රේක් කරාම බ්‍රේක් කරන තැන නවතින්නේ නෑනේ. හරිද? ටිකක් ඉස්සරහට ඇදෙනවා වාහනේ. ඒ වගේ තමයි. ඒකට පොඩි කාලයක් දෙන්න ඕනේ. ඒ වගේ අපි මේ ප්‍රතිපදාව හොයනකොට අපේ මනසේ හැදෙන විතර්ක, අපේ ජීවිතේ වෙන ඒ සියලුම පුරුදු වල තියෙන මේ කාමය, ව්‍යාපාදය, හිංසාසහගත සිතුවිලි අපිව පල්ලෙහාට වටන්නේ කියන පොඩි හෝ දැනුමක් තියෙනවා නම් ඒක නා දක්ෂ වෙන්න ඕනේ. ඒක නොවන තැනට, ඒක යටපත් වෙන තැනට, ඒක අඩු කරගන්න තැනට මනස මෙහෙවන්න. අනේ ඒක තමයි කාම සිතුවිලි එනකොට නික්කම්මෙන් බලන්න කියලා කියන්නේ. ව්‍යාපාද එනකොට මෛත්‍රී පැත්තෙන් බලන්න කියලා කියන්නේ. හරිද? විහිංසාව නැත්තම් හිංසනය ඒ වගේ එනකොට අනිත් පැත්තට, ඒකේ අනිත් පැත්ත හරවල ගන්න කියන්නේ. හරිද?
ඔය කියන විතරකොල අනිත් පැත්තට ගන්න කියලා කියන්නේ ඒක ගන්න කියලා කියනවා මිසක ගන්නේ කියලා නෙමෙයි කියන්නේ. මොකද ප්‍රැක්ටිස් එක තියෙන කෙනාට නිකන් ගන්නේ නැහැ. හරිද? ඒක කරන්න වෙනවා. හරිද? ඒ කරන තැනට කරන්න ඕනේ. එතකොට තමයි ආදි බ්‍රහ්මචර්යාව පිණිස නුවණ ලැබීම පිණිස ඒ ඥාන දර්ශන අවදි වීම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස උපනිෂය වුණා කියලා කියන්නේ. බලන්න. ඕකමන ඕකටම ආසනයි විතක්ක සම්ඩාන සූත්‍රෙත්. ඒකේ වෙන්නන්නේ විතර්ක සැලසුම එන්නේ මෙහිමයි කියලා. ඒකේ බුදුහාමුදුරුවෝ පැහැදිලි මතක් කරවන්නේ ඔබලා ළඟ තියෙන්නේ පොඩි යකඩ කැලක් වෙන්න පුළුවන් මාන්නේ. හැබැයි ඒ යකඩෙන් තට්ටු කරන්න කවදාවත් ගැලවෙනවා කියලා. බලන්න. ඒකම මම හුවකරන මතක් කරන්නේ මේක මේ හිතලා කරන්න බෑ කියලා කියන්නේ නිවීම සම්බන්ධව. බලන්න. නිවීම හිතන්න බෑ. මොකද හිතනකොටම මඤ්ඤණාවක් වෙන්නේ. අසංකතය මේකයි කියලා හිතනකොටම සංකතයක්. හරිද? නුවණ කියන එකෙන් නිවන කරා මෙහෙවනකොට ඒ නුවණට හොඳට විසිරෙන්න නුවණ හොඳට ශක්තිමත් වෙන්න තමන්ගේ දෙන ප්‍රතිපදාව සහැල්ලු කරන්න ඕනේ. ඒ සහැල්ලු කිරීමේදී පාපයෙන් වෙන්වීම යහපත හික්මීම කියන එකට තමයි ඔය තියෙන විතර්කණය කරන්න ඕනේ. ඒතොර කාම ව්‍යාපාද හිංසා කියන විතර්කයන්ගෙන් වෙන් වෙන්න නික්කම්ම ව්‍යාපාද අවිහිංසා කියන විතර්කයන් ජීවිතේ වැඩි දියුණු කරනවා කියන්නේ බ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ වීම පිණිස තමන් කළ යුතු දේ කරනවා කියන එක. ඒ කියන්නේ නුවණ කියලා ගන්න හුළඟ වගේ එකක්. ජීවිතය කියලා ගන්න රුවල් නැවක් වගේ එකක්. හරිද? තමන්ගේ තියෙන ප්‍රැක්ටිස් එක. ඒ කියන්නේ පාපයෙන් අයින් වෙලා පින කරනවා වගේ කියන ප්‍රැක්ටිස් එක ගන්න ඒ රුවල් නැවේ තියෙන හබල් වගේ විදිහකට. හුළඟ හමන්නේ ගොඩබිමට. ගොඩබිම කියන්නේ ෂේමේ නැත්තම් නිවන. රුවලක් තියෙන නැවකට හුළඟක් හම්බුනහම කොහොමද ගොඩබිමට ගහනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ ගොඩබිමට ගහනකොට ඔය මුහුද මැද තියෙන කොරල් පර, ආගාද, සුලිකුණාටු වලින් බේරෙන්න අපි වෙහෙසක් දාන්න ඕනේ. හරිද? ඒකට තමයි හබල් දෙක තියෙන්නේ. ඒතර හබල් දෙකෙන් දක්ෂ නැවියෝ කරන්නේ මොකද්ද? කොරල් පරයක් කරනවා නම් කලින්ම බේරෙනවා. අන්න ඒකට තමයි ඔය මතක් කරපු ওই විතර්කයන් අනිත් පැත්තට බැලීමේ වටිනාකම තියෙන්නේ. බලන්න. කාමය, ව්‍යාපාද, හිංසා කියන විතර්ක වඩන්න වඩන්න වැඩෙන්න වැඩෙන්න ගොඩ යamak නැහැ. මහා මූද අතරමැද මහා මූද ඇතුළෙම රුවල් නැව හිර වෙනවා. සුන්නද්දු වෙලා යනවා ඒක. හැබැයි මෙහෙම හිර වෙලා තියෙන්නේ මේ කාම, ව්‍යාපාද, හිංසා කියන විතර්ක නිසා කියලා තේරුම් ගත්ත නැවියට. රුවල හරි පැත්තට හරවුවම හුළඟේ ආධාරයෙන් කෙලින්ම ගොඩිමට එනවා. ගොඩිමට එනවා කියන මොකද්ද? අභිඥාය, උපසමාය, සම්බොද්ධාය කියන ඒ මට්ටමට ලඟ වෙනවා කියන එක. එනවා. එහෙම ඒක බලන්න ඕනේ. කොයිලා හිතන්න බා මේක කිසිවක් නොකර වෙනවා කියන එකනේ මේ කියන්නේ ඈ. ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. එහෙම සමහරවිට එතන අපි දැන් දුක එතන කියනවාද මේ නිකන් එතන තියෙන්නේ දුක ඔතන කියන්නේ ඔතන මුලිමකේ කාම, ව්‍යාපාද, හිංසාගෙන විතර්කයන් මනස තුළ විතක්කණය වෙන්න ගත්තොත් බ්‍රහ්මචාරීත්වය පිණිස නෙමෙයි, අභිසමය පිණිස නෙමෙයි කියලා මුල් ඡේදය කියවෝ නේද? එහෙමයි. ආ ඒක අභිසමය පිණිස නෙමෙයි කියන දැනුම එන්නේ කොහොමද? අසාධන ගැනීමකින් නේද? එහෙමයි. අසාධන ගන්නවා කියන්නේ සත්‍ය හණ්ඩයාගේ කණ යොමු වෙලා. ඒ කියන්නේම කාම, ව්‍යාපාද, හිංසා කියන ඒවා නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන පැත්තර තමන්ගේ ජීවිතය යොමු කළ යුතු බව ඇවිල්ලා තියෙන්නේ. පැහැද. එතකොට කාම සංකල්පාවක් ආවත් ඒකේ වැරද්ද දකිමින් ඒකේ ආධිනව මිනෙහි කළා අනිත් පැත්තට එන්න යා දක්ෂයි. තේරෙනවද? ඒ විදිහටයි බලන්නේ. දැන් ඒතොර අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම කියන සංකල්පයන් තුලින්නේ මිනිස්සුගේ මනස ජීවිතයේ සැහැල්ලු වෙලා මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මනස කර්මණ වෙන මට්ටමට ගේන්න පුළුවන්. තේරෙනවද? එහෙම එහෙම. එතකොට අපි අර නිකන් ආපහු මේක දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි කියලා ආපහු විතක්යක් දාගන්න එක නෙමෙයි මෙතන පෙන්නන්නේ. නෑ, ඔතන විතක්ක කියලා ගන්න ඔය මේ හිතීම වගේ තැනකටම නෙමෙයි ඈ. හිතනවා කියන එකේ හිතන කමම දෝසයි කියන තැන නෙපෙන්නේ, මඤ්ඤණාව දෝසයි කියන තැනනේ. ඔව්. එතකොට සමිමාංශ මම තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. අර අපි දෙවනි දායක යනකොට විතක්ක විචාර උපසමා කියලා එතන යනවනේ. විතක්ක විචාර කරන්නේ නැතුව ඒ එතන කියන විතක්කයයි මේ මෙතන පෙන්නන විතක්කයයි අතර වෙනස මොකද සම්බන්ධ? එහෙමනේ, විතර්කණය කියන එක මනුස්ස ජීවිතයක් පවතින තාක්, සත්වත්වයේ පවතින තාක් විතර්කණය පවතිනවමනේ. ওই විතර්කණයේ තියෙන දෝෂ ටික තමයි විතර්කණය කියන එකෙන් අපිව දුගතිගාමී වෙන්නේ. කාම, ව්‍යාපාද, හිංසා කියන විතර්ක පැත්තේ ඉන්නවනම් එනේ පාපී කොටස. දැන් ওই දැහැන් තල වලට වගේ එනකොට විතක්ක විචාර පීසුක ඒකාග්‍රතාවසයි පටමජ්ජහණයෙන් පස්සේ ඊට පස්සේ විතක්ක විචාර ගෙවෙනකොට එතන ඒ ගෙවෙනකොට ඒ ගෙවෙන්නේ කාම, ව්‍යාපාද, හිංසාගෙන විතරකොල හිටපු කෙනා සත්‍ය අහනකොට මේ ධර්මතාවය අල්ලගන්න උත්සාහ කරනකොට ලෝකේ තියෙන මනුස්සකම මේකේ තියෙන වටිනාකම තේරුම් යනකොටම නෙක්ඛම්මේ තියෙන ආනිසංශය, අව්‍යාපාදයේ තියෙන සැහැල්ලුව, ඊට පස්සේ අවිහිංසාවේ තියෙන වටිනාකම ටික දැනගත්තාම යා ඒකට නැඹුරු වෙනවනේ. ඒකත් එක්ක සැහැල්ලු වෙනවා ජීවිතේ. ඔය සැහැල්ලුවත් එක්ක හික්මීමක් එනවා. ඔය හික්මීමත් එක්ක සමාධියක් හැදෙනවා.
ඔය සමාධියත් එක්ක ඉන්නකොට තමයි අර තියෙන සංකල්පනාව තව ගෙවෙමින් ගෙවෙමින් ඊට වඩා ඉහළ 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 සැපයකට යන්නේ. සුපිරි සැපයක් කියලා කියන්න පුළුවන් ඒකට උනා. يعني ඉහළ සැපයකට යනවා. එතකොට තමයි ඔය ටික වූප සමණය වෙලා ඉහළට යනවා කියන්නේ. පැහැද? හැබැයි වූප සමය කියලා ගණිද්දී යටපත් වීම නෙමෙයි ගන්න ඕනේ. වූප සමය කියලා හරියටම ගන්න ඕන නම් ගෙවීමම ගන්න ඕනේ. පැහැද? يعني ලෞකික දැහැන් ලැබෙන කට්ටියත් ඉහළ දැහැන් වල ඉන්නකොට විතක්ක ਵਿਚාර කියන එක වෙන්නේ නැතුව යනවනේ. හැබැයි ඒකෙන් කියන්නේ ඒරොන් විතක්ක ਵਿਚාර කරන්න බෑ කියන එක නෙමෙයි. යටවත් වෙලා තියෙනවා. තේනවා. එහෙනම් එතන මේ අහු වෙන එක නරකයි විතක්ක ਵਿਚාර සමණය වෙනවා කියන එක ඉහළ ජයග්‍රහණයක් නෙමෙයි. ඒක ගෙවෙන තැනට එන්න ඕනේ. එතන බලනවා සවිනාසර අටකරණක සූත්‍රය වගේ අර ඒ ධානත්තර රාභි සංචේත ඉදන් කියලා පෙන්නන එක අන්න ඒ එතරම් බලන්න ඕනේ විතක්කේ කියන එකත් එහෙමද බලන්න ඕනේ සවිනාසර ඒක බැලීම කියනවා නම් එතන ඇත්තටම හිතීම නොවන බැලීම තමයි කරන්න ඕනේ බැලීම කියන්නේ අර හිතනවා වගේ තනක් ගන්න එපා බලනවා කියන්නේ දැක්මක්නේ එහෙම හිතනවා කියන්නේ දැක්ම නෙමෙයි ආ හිතනවා කියන්නේ මඤ්ඤණා ඔව් ඒක යම් කිසි දෙයක තේරුම සම්බන්ධව තව එක ප්‍රශ්නයක් අහන්න සාරාංශ සමාය වෙන මේ අපි අර දැන් කියනෝනේ නිගණ්ඨ මේක මේ කෙනෙක් අහ ප්‍රශ්නය මට උත්තර දෙන්න බැරි වෙච්ච එකක් මේ නිගණ්ඨනාථට දැන් දෙවිවරු එහෙම හිටියා කියලා මේ එයාගේ ඔය කර්මඵලවාදී විශ්වාස කරන ඒ එකම මම නම් දැකලා නැහැ කොහෙද තියෙන්නේ කියලා සාමිනාංශ මට ගියා මතකයක් තියෙනවා මේ බණවලට අහලා මේ බුදුරජාණන් වහන්සේ කවතාවක් කල්ප 91ක් ආපස්සට බලලා මේ එක්කෙනෙක් සුගතියේ පුදුනා කියලා කියනවනේ මේ කර්මඵල විශ්වාස කරන කෙනෙක්. එතකොට අර මේ නිගණ්ඨනාථ දැන් අපි දන්නවා අලාර කාලමුත්තක රාමපුත ආසිත තාපසය වගේ කට්ටිය සුගතිය ගියා කියලා. එතකොට අර මෙතන පොඩි කන්ෆ්ලික්ට් එකක් එනවා නේද කල්ප 91ක් දක්ිනකොට කිසි කෙනෙක් එක ගිහිල්ලා නැහැ එක්කෙනා මෙහෙම ගියේ කියනකොට දැන් ආසිත තාපස මෙහෙමයි සම්මාදිට්ඨිය නැතුව කියලා අපිට එහෙම කියන්න බෑනේ. මොකද ලෞකික සම්මාදිට්ඨියක් ඒ පැත්තේ තියෙන හින්දානේ ඒගොල්ලෝ දැහන් මාර්ගයට එහෙම යන්නේ. ඒගොල්ලෝ ලෝකෙ තියෙන දේවල් නැති කරා නෙමෙයි ලෝකෙන් වෙන්වීමකින්නේ දැහන් වලට යන්නේ. ඒතර දැන් අර කතාව මමත් අහලා තිනවා මම තියෙන තරක් නම් මට මූලාශ්‍රයක් මට හම්බෙලා නැහැ. ඒකෙදි දැන් අපිට ඒ දැන් ගුරුවරයා යටතේ හිටියා කියන එකෙන් ගෝලයාට ඒකම ඇවිල්ලා තිනවා කියලා හිතන්න අමාරුයි. තේරෙනවද? ඒකෙන් දැන් සංජය ළඟ හිටපු මේ අපේ කෝල් දූපතිස්ස කියන තරුණයෝ දෙන්නට සංජයගේ තිබ්බ ඒ ගුරුවරයාගේ තිබ්බ නුණාවේ නෑනේ. ඒකනේ ඉතින් ගැලවිලා එන්නේ. එතකොට ඕනම වෙලාවක හිතන විමසන කෙනෙක් කොතනක හරි ඉන්නවනම් ඒගොල්ලන්ට ගැලවෙන්න ඉඩ තියෙනවා. හැබැයි බුදුහාමුදුරු ළඟ හිටපු ඕන තරම් කට්ටියත් බුදුහාමුදුරු කිව්වේ මොකද්ද කියන එක තේරුම් ගන්න නැතුව අපාගත වෙච්ච ඕන තරම් පිළිසින් ඉන්නවනේ. පැහැද? මේ බුදුහාමුදුරුවන්ටම ආගෘෂ පරිභව කරලා අපාගත වෙච්ච කට්ටිය කොච්චර ඉන්නවද? ඒ කියන්නේ මේ ලෝකේ ධර්මයක් හොයාගන්න නම් ඉන්න ධර්ම රාජ කියන තැනින්ම වැඩ ඉන්න උතුමන් වහන්සේ හිටියා. එහෙනම් අර අපි දැන් නිගණ්ඨනාථ පුත්තයන් වහන්සේගේ ධර්මය මේ කයි කියලා අපි අරගෙනනේ බලන්නේ ඔක. හැබැයි ඒකේ ගෝලියෝ තේරුම් ගත්තේ කොහොමද කියලා බලන්න වෙනවා. පැහැද? ඔර අර අර කතාව තියෙන ආනත්ත්‍ය සාවක සූත්‍රේ. ඒකේ තමයි ඔය ගුරුවරුන්ගේ මේ ගුරුවරු හොඳයි කියලා වර්ණනා කරන දෙවරු ඉන්නේ. මේකේ ප්‍රශ්න සත්‍යය කරන කුසල් අකුසල් හා සියලු කර්ම සත්‍යය සසරේ සැරිසමට හේතු වනවා ලෙස අසාස. එසේ නම් සත්‍යයක් මරණින් මතු යළි ඉපදෙන විට ඒ සියලු කර්ම සත්‍යයට බැඳී පවතින්නේ කුමක් පාදක කරගෙනද? තනි තනි සත්‍යයට අනන්‍ය වූ යම්කිසි දෙයක් මෙසේ පවතිනවාද? ලෝකය කියන අර්ථයෙන් ගත්තහම ලෝකය කියන්නේ ලෝකය පිහිටලා තියෙන්නේ නොදන්නකම මත. හැබැයි ලෝකයේ ක්‍රියාත්මක වීමේදී නොදන්නකම නෙමෙයි පිළිඹුවෙන්නේ සත්වයාගේ මෝඩකමත් එක්ක එදෙන කර්මය. හරිද? සත්වයාට මෝඩකම කියන්නේ මෝඩකමක් නෙමෙයි. සත්වයාට මෝඩකම කියලා කියන්නේ ප්‍රඥාව වගේක් ඒගොල්ලන්ට. දැන් මේ ලෝකෙ මිනිස්සු කවදාවත් තම මෝඩයි කියලා තේරුම් ගත්ත කට්ටිය නෙමෙයි. තමන් කරන දේ හරිමයි කියලා හිතාගන්න කට්ටියනේ. ඒක තමයි මිනිස් ඒ සත්වයාගේ කෝණය. ඒතර මෝඩකම යම් තැනක පවතිනොත් ඒ තැන කර්මය පවතිනවා. කර්මය පුණ්‍ය අපුණ්‍ය ආනිංජ කියන තුන් විදිහට වැඩ කරනවා. එතකොට සත්වයා නැවත ඉපදෙනවා කියන්නේ ඒක ප්‍රඥාවෙන්ද මෝඩකම? මෝඩකම ඉන්නේ. මෝඩකම යම් තැනක තියනවාද කර්ම ටික තියනවා. එහෙමයි ඒක තියෙන්නේ. හරිද? ත්‍රසනේ. මේ සිද්ධාර්ථ සිද්ධි කියලා දෙකට අදාළ පුරුවන් දැකලා හැලින සිද්ධාර්ථයදී අපි දැන් මේ අපිට දැන් මොන දේශයක් කැමති කියලා. හරි. ඊට වෙන සිහිය කියනවා කියන එක නැත්නම් ඒකට මොකද අර්ධය අර කියන තීව්‍ර වෙන්නේ
මෙමයි දැන් ප්‍රැක්ටිකල් එකේදී අපිට කරන්න වෙන්නේ ද්වේෂයක් එනවනම් ඒ ද්වේෂයේ තියෙන මූඩකම ඒ ද්වේෂයේ තියෙන පරිහානිය දැකලා ඒ ද්වේෂය නවත්තන පැත්තට වැඩක් කරන එක තමයි. ඒකයි අර කියන්නේ පුළුවන් තරම් දැන් අපිට ද්වේෂය කලාතුරකින් එනව නෙවෙයි ඇත්තටම. අර ඉස්සෙල්ලා කතා කරා වගේ අපේ විතරකවල සාමාන්‍යෙම තියෙන කාමයයි ඊට පස්සේ හිංසාවයි ව්‍යාපාදයි. හරිද? ඔය ඔය තුනනේ අපේ ස්වභාවික ජීවිතේ. ඒ හින්දා තමයි හැමසෙම කියන්නේ මෛත්‍රී සිතුවිල්ල ඊට පස්සේ අපි ගත්තොත් එම අසුබ නිමිත්තක් අසුබේ කියලා කියද්දී අර ඊයා කැතයි වගේ තරම් නෙමෙයි මේ මේ පවැත්මේ තියෙන මෝඩකම ඒකේ තියෙන අස්ථාවර භාවය ඒ වගේ නිමිත්තක මනස මෙහෙවන්න කියලා හරිද එතකොට අර ප්‍රැක්ටිස් එක ද්වේෂයක් එන වෙලාවට ඉස්සරහට යාළුවෙක් ඉදිරියට එනවා උදව් කරන්න දැන් අපි බොහෝ දුරට කරන්නේ ද්වේෂයක් එනකොටනේ අපි ප්‍රැක්ටිස් කරන්න හදන්නේ ඒකෙදි පොඩ්ඩක් ඉතින් පරක්කු වෙනවා හරිද ඒක තමයි ප්‍රැක්ටිස් එකදී ඉතින් අර හැමසේ මතක් කරන්නේ මෛත්‍රී වගේ දේවල් පුරුදු කරන්න බුද්ධ අනුසති ධම්මානුසති වගේ ඒ අනුසති භාවනා පුරුදු කරගන්න කියන එක ඒක වටිනවා හැබැයි සම්මා සතිය කියද්දී නිවැරදි සිහිය කියද්දී ද්වේෂයක් ආවත් මෛත්‍රියක් ආවත් ඒ දෙකේම තියෙන අපි කියොත් පැවැත්ම ගෙවන්න තමයි සම්මා සතිය තියෙන්නේ. ඒ සම්මා සතියට පරිවාර උදව් කරන ගෝලෙ ටිකක් තමයි අපි අර ප්‍රැක්ටිස් කරන සිහිය. පැහැදිලි. නෑ ඒක ඒක අර අතනම තමයි අර ඉස්සෙල්ලාර සූත්‍රෙත් ඇහුවේ කාම ව්‍යාපාද හිංසාගෙන විතරකයන් මතුවෙන්න ගත්තොත් අභිඥාය මේ සම්බෝධහාය සම්බෝධහාය නිබ්බානාය සංවත්ති කියන දන්නට ගන්න වෙන්නේ නැහැ. මොකද මනස ව්‍යාකූල වැඩිනේ. ඒතකොට ඒක සප්‍රෙස් කරගන්න එක සප්‍රෙස් කරගන්න එක නිවන කියලා හිතන එක තමයි මෝඩකම ඈ. සප්‍රෙස් කරගන්නවා කියලා දැනගෙන ඒක කරනකොට එයා දන්නවනේ මේක නෙමේ තන මිරලා තන මේක තියනවා කියන එක. අන්න එතනට තමයි ඔය ටික කරන්න ඕනේ ප්‍රැක්ටිස් එකේ. උපනිෂය තමයි ගන්න ඕනේ. ඔව් නැත්තම් එහෙම ඉන්න තැනත් මේ මඩ වුණොත් එහෙම අපිට පතුල බලන්න වෙන්නේ නැහැ. අල්පේච්ඡතාවය කියලා ගන්නේ මේ තියෙන බඩු බාණ්ඩ ඔක්කොම අයින් කරලා ඉන්නවා වගේ එකක් නෙමෙයි හරිද? ඔකට මම කියන්නම් අය මේ මාත්‍රඤ්‍ය බව. ඒ කියන්නේ ගත යුතු ප්‍රමාණය හරියට දරගෙන ජීවත් වෙනවා කියන එක. මොකද කතාවක් තියෙනවා මේ ලෝකේ විස කියන්නේ මොකද කියලා අහපු ප්‍රශ්න දීපු උත්තරයක්. මේ ලෝකේ විස කියන්නේ මොකද කියලා අහපු ප්‍රශ්න දෙන උත්තරය තමයි ඕනම දෙයක් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි දිනන එකට කියන්නේ විස කියලා. ඒ පමණ දරගෙන ජීවත් වෙන තමයි අල්පේච්ඡතාවයට ගන්න තියෙන අර්ථය. හරිද? නැතුව අර කියන වගේ ඔක්කොම ටික අයින් කරලා දාලා ඉන්නවා කියන එක නෙමෙයි. හරිද? එහෙම එකක් නෙමෙයි. එතකොට අල්පේච්ඡතාවයේදී අර සරලව මේ අර්ථය ගෙනාවොත්, ඒ කියන්නේ තමන්ට ප්‍රතිපදාව පවත්වාගෙන යන්නට සත්‍ය සෙවීම පිණිස අවශ්‍යම දේවල් ටික ගැන පමණක් වගකීමක් අරගෙන අනවශ්‍ය දේවල් බැහැර කරන්න තියෙන හැකියාව කියලා ගත්තනම් හරි. නිදහස හදාගන්න කියලා ඒක තමයි. අවිවේකය කියන්නේ ඉතින් සෑහෙන වැඩි කියනකනේ. ඒක බෞද්ධක නොවෙන්න පුළුවන් ඈ. බෞද්ධක නොවේ මානසික වාරි අපි සෑහෙන අවිවේකයි නම් එතනත් බලන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක එහෙම ගන්න නැහැ නේද? බුදුහාඳුරෝ එක පෙන්ලා තියෙනවා නේද? දැන් අර සමහර ස්වාමීන් වහන්සේලා පාත්‍ර දෙක තුනක් වළඳනකොට බුදුහාඳුරෝ කියන්නේ ඒකේ පුරුද්ද එතන අල්පේච්ඡ මහිච්ඡ කියලා එකක් නෙමෙයි එතන වැඩ කරන්නේ. එතන පැවැත්මට නේ පෙන්වන්නේ. නුවණ පහළ වුණාද නැතාද තමන්ට තියෙන අත්දැකීමත් එක තමන්ට තේරෙනවා නම් උදේ දවල් හවස කෑවට පස්සේ ඇති මැද අනම්මනම් කන්න ඕනේ නැහැ කියන එක. මම කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ බයොලොජිකව දන්න මිනිස්සෙක් දන්නවනේ නිකරුණි කන්න කෑම කණ එක අපත්‍යයි කියන එකට. හරිද? එහෙම අර මම ඒක කිව්ව සාමාන්‍ය දැනුම් මට. ඉතින් ඒ වගේ අපිට අත්‍යවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ සම්බන්ධ නුණක් තියාගන්න එක වැඩිච්ච මිනිස්සෙක්ගේ තියෙන උන මේ බුද්ධි මට්ටම. ඒක අපි හැමෝම හොයාගන්න ඕනේ ඒක. විමසීම කරන්න කොහොමද කියනවා. හරි. ත්‍රවසන. අවසරයි ස්වාමීන් වහන්සේ. ත්‍රවසන. පණටිපදා ශික්ෂා පදේ සම්බන්ධයෙන් අර එතන විස්තර කරනවා අර මේ රැක ගහක ගැටලහලින් එළුවෙක්ව අපි උපක්‍රමශීලීව මරන්න යනවා. මරන්න ගිහිල්ලා අපි එළුවට පහර දෙනකොට අහම්බකින් එතන එළුව නැතුව ඒ පහර දෙන පුද්ගලයාගේ පියා එතන ඉඳලා පියා පහර කාලා මිය ගියාට පස්සේ අනන්තගේ පාප කර්මය සිද්ධ වෙනවා. මෙහෙමයි දැන් නිකන් හිතන්න අපි දැනගෙන හෝ නොදැනගෙන රහතුන් වහන්සේ නමගේ ලේස ලැබුවොත් එහෙම ඒක අනන්තරිය වෙනවනේ. ඔතන ඔය අපි එළුවා කියලා ගත්තර ඔතන සත්ව සංඥාවක් එදෙනවා කියලා තේරෙනවද? ඒ කියන්නේ සත්වයෙක්ව මරනවා කියන එක. අන්න ඒකෙදි අපේ චින්තනය ප්‍රබලයිනේ දැන් මැරීම කියන තැනට.
එතකොට මේ මරණයට අහු වෙන කෙනාගේ කියන්නේ ප්‍රතිග්‍රාහක පාර්ශවයේ බල මහත්වයේ අනුව විපාකේ වෙනස් වෙනවා. පහල මං කියන එක. ඕකම තමයි මට මතක තියෙන්නේ. ඒකම තමයි ලොකුම මතක තියෙන මේ හොරෙක්ට ගහනවා කියලා ගහලා අම්මා තාත්තා අහුණත් ඒත් ওই ප්‍රශ්නේ එනවා කියන එක. ඒ පෙන්නලා තියෙන අර ಗುಣ මහත්වය දැන් අර අහලා දිනවද දන්නේ නැහැ. මේක මේ මම කියන්නේ මෙතන විශ්ලේෂණය නිසා. දැන් සද්දන්ත සතෙක් මරන්න ලේසි පහසුවෙන් කරන්න බෑනේ. උගුල්ලට ඕලා වෙන උපක්‍රම දාන්න වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ එච්චරට තේජවන්තයි එච්චරට ඒගොල්ලන්ට පුණ්‍ය ශක්තියක් තියෙනවා. ඒ වගේ මහා සද්දන්ත වෙලා ඉපදෙන්න. දැන් හස්තියකෙන් මරණ හොය ලේසි නෑ. ඒගොල්ලන් දානමාන දුන්න හැබැයි සීලේ අඩුපාඩු ප්‍රඥා අඩුපාඩු නිසානේ සතෝගොල්ලෝ ඉපදෙන්නේ. හරිද? ඒ වගේ කෙනෙක්ව මරණවා කියන එකයි සමහරට කූඹියෙක් මරණවා කියන තැනයි වෙනසක් වෙන්න පුළුවන්. මොකද ඒ ශක්තියන් අතර වෙනසක් තියෙනවා. හැබැයි මම ආයි මතක් කරන්නේ මේක මේ උඩින් ඔහොම විභේදනයක් කරාට කැලණිතිස්ස මහරහතන් වහන්සේගේ කතාවේ උන්වහන්සේ තෙල් කටාරමක අන්තිමට පිරුවන් පාන තැනටම හැදෙන්නේ කලින් අත්බැවේක ගොබළුකොල්ලෙක් වෙලා කිරිකලේ හැඳි ගන්න කොට ආපු මැස්සෙක්ව ඒකෙම මේ හැඳි ගාපු හින්දා. හරිද? ඒකයි මේ කර්ම විශ්ය කියන එක ඒ ඒ තැනට අනුව මාර විභේදනයක් තියෙනවා. හරිද? ඒක මම මේ කියුවේ නිකන් උඩින් කතාවක්. ඒ කියන්නේ දැන් එහෙම මෙහෙම පොඩක් තේරුම් කරගන්න. ඒවෑන් හිතන් දෙපා ඒක ලේසියෙන් බේරෙනවා කියන එක. හරිද? සුළු දේපවා ඒ කෙනාගේ චින්තනය මත මහා විපාකයක් කර දැයි. හරිද? ඒ හින්දා අර මම උතනදී මට කියන්න දෙන අර ප්‍රතිග්‍රාහක පාර්ශවයේ තියෙන ಗುಣ මහත්ය බලපානවා. ඒ සමානයි. එතකොට එතෙන්දී අපි අර චේතනාව කියන එක කුමක් වුණත් අපි සත්‍යයට හිංසා කිරීම කියන එක ප්‍රබල වෙනවා. ඔව් ඒ කියන්නේ දැන් මරණවා කියන තැනදී අර අංගපහ සම්පූර්ණ වෙනවනේ. එතකොට ප්‍රතිග්‍රාහක පාර්ශවය වෙනස් වුණා කියන්නේ ඉතින් මේ මට්ටමට විපාකය දරු කරන්න පුළුවන්. ඒ සමිනස් ඇලි. ඔකේ හැමදේම මේක තේරුම් ගන්න. පංචශීලය ගත්තහම අපිට රකින්න පුළුවන් මට්ටමේ කොටසක් තියෙනවා. ඒ වගේම රැකෙන මට්ටමේ තව කොටසකුත් ඔගේ තියෙනවා. ඔක විසාක උපෝසත සූත්‍ර බලන්න. ඒකේ පෙන්නනවා රහතුන් වහන්සේලාගේ සීලේ මට්ටමට දාලා ඔය පංචශීලයේ ඒ ඒ සීල්පද පහ විස්තර කරන දේ. රහතුන් වහන්සේලා ජීවිතාන්තයේ අති දක්වාම ප්‍රාණඝාතයෙන් නිරුණේ ප්‍රාණඝාතයෙන් බැලකුණේ දැල්මුගුල් අවියාවද හැරදමා බහා තැබූ අවියාවද දැල්මුගුල් සහිතව සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිත වැඩ වාසය කරනවා කියන අර්ථයක් ඔකෙ පෙන්නන්නේ. ඔකෙ කෙලවර. හරිද? ඒ හින්දා අර මම කලින් මතක් කරලා දෙනවා මේ වගකීම කියන එක ගන්න එපා කියන එකටවත්. කියන්නේ සත්තු මරන්න එපා. ඒක අතිශය දරුණු වගකීමක්. ඒ වගකීමට ගිවන්න වෙනවා. හරිද? හැබැයි වග වෙන එක අපිට නතර ගන්න වෙන්නේ නැහැ. ලේසියෙන්. වග වෙන එක නැත්තම් අපි මේ ඉපදිලා ඉන්න හින්දා අපෙන් ලෝකෙට යන අසාධාරණ නතර වෙන්න නම් සත්‍ය අවබෝධයෙන් මේ සසරින් ඈතර වීමම තමයි එතනට තියෙන එකම පිළියම. හරිද? ඒ ඈතර වීම පිණිස තමන් කරන වැරදි වැඩ නතර කරන්න සීලය පාවිච්චි කරන්න. සීලය කියන එක සීලය කියන එක තුල ලඟින්න එපා. ඒක සීල් වෘතයක් වෙන්න පුළුවන්. හරිද? බුදුහාමුදුරුවෝ පෙන්නපු සීල් ප්‍රතිපදාව වෘත නෙමෙයි. ඒවෑ තියෙන්නේ පිහිටන සීලේට උපනිෂය. අන්න ඒ අර්ථින් ඔක බලන්න. ඒකෝ තමයි ඒකේ වාසියක් තියෙන්නේ. ත්‍රිවංශ සරණයි ස්වාමීන් වහන්සේ. ත්‍රිවංශ සරණයි. මගේ ප්‍රශ්නය පැහැදිලිව ඉදිරිපත් කරන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ මේ අපි යමක් දැනගන්න කියන්නේ පේනවා දකින්නවා ඒ වගේ ගත්තාම හරි අතීතයට ගිය දෙයක් තමයි මට මේ දැක ගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ ඒක ක්‍රියාවක්. ඒක ක්‍රියාවක් උනේ නැත්තම් මට ඒක දැක ගන්න දැනගන්න අහන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ කියන්නේ මම ඒ ක්‍රියාව කියන්නේ ඒක මඤ්ඤණාවකට ගිය නිසාද, එහෙම නැත්නම් මේක ඒ ක්‍රියාව අල්ලගත්ත අල්ලගෙන තියනවා නම් ඒක මේ මඤ්ඤණාවක්. ඒ කියන්නේ සලෝම හිතනවා නම් කියන්නේ මේ මේ මොහොතේ සිදුවෙන දේ මට අත් වශයෙන්ම දැක ගන්න බැහැ නේද සම්මාතන්නේම පැහැදිලි කරලා දෙන්න ස්වාමීනාත් උත්තර තියෙන. මෙහෙමයි මට කොහොමද දැන් වෙන එක බලන්න බෑ. මොකද මමත්වෙන්නේ දැන් පවතින්නේ. එහෙම දැන් තියෙන්නේ මමත්වය බලන්න විදිහක් නෑ. ඒක තමයි නුවණ කියන්නේ. මට හමු වෙනකොටම කොහොමත් පරක්කුයි. ඒකනේ අර මම ගොඩලට කියන්නේ බාරගත්ත දේ විස්තර විග්‍රහ කරා කියන එකෙන් මේ ලෝක ඇතුලේ සෙටල්මන්ට් එකක් හැදෙන බව ඇත්ත. හැබැයි ඒ තැනට හරියට පහර ගහන්න නෑ කියන එක. බල තරහා ගියාට පස්සේ මෛත්‍රීකරණයෙන් තමයි මිනිස්සු සහැල්ලුවෙන් ඉන්නේ. හැබැයි තරහා යනවා කියන තැනින්ම මෛත්‍රිය මතු වෙන්න ඕනේ කියන එක. බල එතකොටනේ අර චේතෝ විමුක්ති පත්‍රයන්නේ. කොහොමත් හිතනවා කියන එක නම් තියෙන්නේ. හිතනවා කියන එක මඤ්ඤණාවකට තමයි යන්නේ. හැබැයි මෙහෙමයි. මඤ්ඤණාව කියන එකදී බය වෙන්න දෙයක් නෑ. කෙනෙක් දන්නවනම් හිතීම මඤ්ඤණාව කියලා මේ මට්ටමෙම මඤ්ඤණාවෙන් ගැලවීමේ ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. හරිද? වැටුන් නැති වුණොත් එයා දන්නවනේ දැනුමකට හරි මඤ්ඤණාවක් කියලා එක. එහෙනම් එයා ඒක ලඟින් නෑ. එතනවා.
එහෙනම් අතීතය මතක් කරන එක අනාගතය ප්ලෑන් කරන එක මේ මොහොතේ හිතමින් ඉන්න සියල්ලම වඤ්ඤාණා මට්ටම තමයි. හැබැයි ඉතින් අර ඉස්සෙල්ලා කතා කරා වගේ කාමය, හිංසාව, ව්‍යාපාදය කියන ඒ වගේ පහත් මට්ටමේ වඤ්ඤාණා වලින් නැතුව යහපත් පැතර වඤ්ඤාණාව හදාගන්න එකෙන් උපනිෂය හැදෙනවා උඩට තලු වෙන. එහෙනම් මේ වඤ්ඤාණාව වුණත් අර කියන වගේ මඩේට වැටුණා නම් ඉතින් මඩ වලින්ම ගොඩ වෙන්නත් එපේ. මඩ වැඩිච්ච කෙනා එකපාරට නිකන් සුදු ඇඳුමින් උඩට ගන්න බෑනේ. ඒතර මඩෙන්ම තමයි එන්න වෙන්නේ. ඉතින් මේ මඩෙන් එනවා කියන තැනදී ගෑවෙන මඩ ටික එළියට එනකොට අඩු වෙනවා. ඉතින් එන්න අතට මේ ඉවරලා යනවා. එහෙනම් ඒක ගැන එච්චර බය වෙන්න දෙයක් නැහැ. හරි අපි ත්‍රෝසනයි ස්වාමීන් වහන්සේ නිර්මාණය සම්මාදි ස්තුත්‍රයේ ජයමාපිතාගේ ස්වාමීන් වහන්සේ ඒකදී ඒක කම්මවතුආය කියන එකේදී කර්මයේ දසුයි කර්මයේ මූලයේ දසුයි කර්ම නිරෝධයේ දසුයි කියන කොටස ඒක පළවෙනි එකනේ. නෑ පජානාති කියන්නේ දැනගැනීම කියන එක නෙමෙයි. පජානාති කියන්නේ ප්‍රඥාවෙන් දන්නවා කියන එක. සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියන එකේ වචනයට තමයි ඔතන තියෙන්නේ පජානාති කියන අර්ථය දාලා. ඔව් ඔතන පෙන්නන්නේ කෙලිම සෝතාපන්න වීමට තියෙන ආකාර 16ක්නේ. ඔව් සෝතාපන්න වෙනවා කියන්නේ අතිශය ගැඹුරුයි තමයි. ගැඹුරුයි වගේම සියුම්. එතකොට ඔතන ඔය කතාවනේ කෙලිම ඔය අකුසලය දන්නවා කුසල මූලය දන්නවා කියලා ඔය කතා කරන පළවෙනි පරයය සහ ඉතුරු පරයය 15ම හැමසෙම එල්ල කරලා තියෙන චතුරාර්ය සත්‍ය මුල් කරලා. එතකොට ධර්මාවබෝධය ලබනවා කියන ධර්මාවබෝධය ලබන්න තියෙන විදිහක් ඔය පළවෙනි ස්වභාවය. ඒකදී අර හැමසෙම දැන් සාරිපුත් මහ රහතන් වහන්සේ ඊටසේ කච්චායන මහ රහතන් වහන්සේලා බුදු පියාණන් වහන්සේලා දේශනා කරන්නේ ඒ තැනට අදාළව පරයයක් නෙමේ සත්‍ය මතු කළ දෙන්න. එතකොට ඒ සත්‍ය මතු කරනකොට සියලුම සත්පුරුෂෝගේ දේශනාව ගුණ කරන්නේ මේ ලෝකයේ කොහොමද හරියට විනිවිද දකින්න කියන එකට. ඒ කියන්නේ මේ ඇති කල්ලි මේ වේ කියන දර්ශන ඥානෙ කොහොමද මතු කරගන්නේ කියන තැනට තමයි ධර්මයේ ගියන්නේ. එතකොට ওই සියලු පරයයවල් පරයය වශයෙන් අපිට වෙන් කරන්න පුළුවන් බව ඇත්ත. හැබැයි මේ පරයය අවසාන තොටුපළ වෙන්නේ නිවන කියන සාගරයට. පැහැදිලි. ඒ හින්දා අර මම අර මුලින් පටන් ගන්නකොට කිව්වේ විමසීම. රාජලියා පරවියා කරන කෝණය පටු කිරීම නොයි රාජලියා රාජාලියා බවින් දැකීම පරවියා කියලා හිතන ඒ දැක්ම වැරදි කියන හරියට අර්ථය ගන්නවා කියන තැන. පෘතුල කෝණයක් හදා ගන්නවා කියන එක වෙන්නේ ශ්‍රවණින් තමයි. අවසන් වුණා. ත්‍රෝසන. ත්‍රෝසන. අර වන්දේ පරිපීසනා වුණා දැන් භාවනාව වඩායි වඩාගෙන ඒවට දිගට නන්නකින් ඉඳලා සෝවාන් ඉස්කිනාට ගුරුමාල් පරිදි ලබා ගන්නවා ගුරුම් භාවනායි කියලා. එතෙන්දී වහන්සේ උදාහරණයට කියනවා සතිපට්ඨාන සූත්‍රය අනුව තමයි පදානාති කියලා. ඔව්. ඒකට පදානාති කියන්නේ සෝවාන් මෙමයි ඒක තමයි දැන් ඔතන ගන්න පරයය දෙකක්නේ. එකක් මෙමය මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ හිතේ සංයමයක් නැතුව ධර්මශ්‍රවණය කරන්න බෑ. හරිද? එනේ හිත කැලැත්වෙන මේ වතුර බූලියක් නම් ඕක හොලවනවා කියන්නේ ගැඹුර පේන්නේ නැහැ. ඒ වගේ භාවනාවක මනස හුරු නොකරපු කෙනෙක්ට ධර්මයක් එහෙම සාවධානව වහන්න වෙන්නේ නැහැ. ඒක ධර්මාභී සමය ලබන්න බුදු පියාණන් වහන්සේ පෙන්නපු සෝතාපත්ති අංග ටික ගත්තාම තියෙන්නේ කල්යාණිත සංසේවනිය, සද්ධර්මශ්‍රවණිය, යෝනිසෝමනසිකාරය, ධම්මදම් ප්‍රතිපදාව කියන එක. ඔය හතරේ සමවායනකට තමයි ධර්මාභී සමය ලැබෙන්නේ. හරිද? ඒතොර කෙනෙක්ට හිතන්න බෑ මම කියන්නේ භාවනාව කියන එකෙන් කරන් යනවා කියන එක කරන්න බෑ. මොකද භාවනාවක් කරනවා කියන්නේ Taman danne විතරනේ කෙනකින් අහගත්තේ නැත්තා. ඒකනේ හැමසෙම දැන් භාවනාවක් පටන් ගන්නකොට ගුරුවරයෙක්ගේ ඇසුරක් කියන්නේ හැමසෙම. ඒතර ගුරු ඇසුර ඇතුලේ හැමසෙම සත්‍ය ධර්මයේ යනවනේ ගෝලයට. ඒතර යාට ඒ නුවණ වඩා ගන්න පුළුවන්. හැබැයි දැන් මම හිතන්නේ මේ විස්තරේ මට මතක නැහැ ඒක මම එහෙම කිව්වේ මොන අර්ථින්ද කියන එක. ඒකේ මට මතක කරන්නුනේ කෙනෙක් භාවනා කරලම පුළුවන් කියලා ගන්නවනම් ඒ වගේ තැනකදී එන්නේ ස්වයං බුඥානය. ඒ ස්වයම්භූ ඥානය කියන එක ඇති කරගන්න පුළුවන් වෙන්නේ තථාගතයන් වහන්සේටයි පසේ බුදු ඥානසලටයි. කාගේවත් ගුරු ගෞරවයක් මේ ගුරු උපදේශයක් විරහිතව. හැබැයි ඊට පල්ලෙන් ශ්‍රාවකයන්ට සත්‍ය අසා ගැනීම තුළින් තමයි අර නුවණ වඩන්න පුළුවන් වෙන්නේ.
පැහැද. ඒතර ඔය ධම්මානුසති භාවනාව කියන පැත්තෙන් නැවත ගත්තාම ඕකෙම බලන්න ධම්මානුපස්සනාවේ අන්තිම පබ්බය සච්චපබ්බේනේ. හරි. සච්චපබ්බේ පෙන්නන්නේ දුක, සමුදය, නිවීම මාර්ගය. හරිද? දැන් එහෙම ගත්තොත් එහෙම අපිට එනවනේ නිකම්ම දවසක් ඉතින් සෝතාපන්න වෙච්ච කෙනාට මොකද ආයෝ ටික නුවණින් දැනගන්න තියෙන්නේ. කොහොමත් ඒ ආයෝ ටික දන්නවා කියලා. ඒක එහෙම නෙමෙයි. මේකේ තියෙනවා මේ මාර්ගඵල සහ සංයෝජන ධර්ම අතර සම්බන්ධය. හරිද? මාර්ගඵලයක් ලැබෙනකොට, කියන්නේ සෝතාපන්න මාර්ගඵලය ලැබෙනකොට දස සංයෝජන වල පළවෙනි තුන විතරයි ප්‍රහාණය වෙන්නේ. ඕක බලන්න ශාලා සූත්‍රයයි සීල සූත්‍රයයි. හරිද? ඒකේ කියනවා සෝතාපන්න වීම පිණිස කුමක් කළ යුතුද? පංචපාස්කන්ධයේ උද්‍යවය දැකිය යුතුයි. සෝතාපන්න වෙච්ච කෙනා කුමක් කළ යුතුද? ඒකමයි. සකෘදාගාමී වෙච්ච කෙනා ඒකමයි. අනාගාමී කෙනා ඒකමයි. රහත් කෙනාත් එහෙමමයි. හරිද? ඒතකොට මෙතන වෙන්නේ මේ ලෝකේ යථාර්ථ ධර්මතාවය කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මාර්ගඵල වෙනස් වෙනවා කියන්නේ. ඇත්ත ඇත්තමනේ. මේ ඇතිකල්ලි මේ වේ කියන නුවණස කියන්නේ එහෙමමනේ. උදේ වුණා කියන්නේ එහෙමමනේ. එතන වෙන්නේ ගොවි පොලක් තියෙනවා. හරිද? ගොවි පොලේ තිරිඟුව ගාවක් තියෙනවා කියන්නකෝ. සෝතාපන්නයි කියන්නේ තිරිඟුව ගාවේ 130ක් කපලා දැම්ම වගේ ට්‍රැක්ටරේ. දැන් ට්‍රැක්ටරේ ක්‍රියාවලිය මොකද? කොහොමද කැපෙන එකනේ. හරිද? ඒක ට්‍රැක්ටරේ ඉස්සරහට හාගෙන යනවා කියන්නේ කැපෙන එක කොහොමද දිගටම වෙනවා. ඒක තමයි නුවණස කියන්නේ. අර කෙලස්ටික ප්‍රහාණය වෙනවා, සංයෝජන දුර වෙනවා වගේ තමයි අර ඉතුරු අස්වැන්න කැපෙනවා කියන එක. බලන්න. ඒකෝර තමයි ඉහළ මාර්ගඵල මේ සම්පූර්ණ වෙන්නේ. එතකොට තමයි අර සච්චපබ්බයත් හරියටම කෙරවලට යනකම තියෙන්නේ. සතපට්ඨානේ පූර්ණ වෙනකම්. බලන්න. එහෙමයි බලන්න ඕනේ. පංච නීවරණ ධර්මයි අර තියෙන මේ වචනයි එක සමාන කරන එක එහෙම ගන්න බෑ. හොඳ ඒක හරියට මේ වගේ. දැන් රූප වේදනා සංඥා සංකාර විඥානයි. ඊට පස්සේ චක්කුඤ්ඤ පටිච්ච රූපේ චූපය චක්කුඤ්ඤාණං කියදී එතන විඥානයයි. ඊට පස්සේ අවිද්‍යා සංකාර විඥාන කියදී එතන විඥානයයි. ඔය තුනම සමානද කියලා අහුව වගේ එකක් ඕක. හරිද? බැලූ බැලමට වචනේ සමානයි වගේ තමයි. හැබැයි පරයායට අනුවයි එක ගන්න ඕනේ. අර්ථ ගන්න ඕනේ එහෙමයි. මොකද කාමරාග මේ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජ කියදී උද්දච්ච ස්වභාවය කියදී රහත් මාර්ගයෙන් පරිපූර්ණ වෙන්නේ කෙලවර වෙන්නේ උද්දච්ච කුක්කුච්ච කියන එක තේනවද? කියන්නේ විචිකිච්ඡාව කියන නීවරණය කියන එක ඉතාලම ලොකු වාස් මේ කැලිබහයක විස්තර වෙන්න ඕනේ. හරි තරව සරයි හොඳයි. අපි අද කොට සමාර කරන්න විශේෂයෙන්ම ඉතාම කෘතඥපූර්වකව අපි ස්තුතිවන්ත විය යුතුයි සහ පුණ්‍යානුමෝදනා එකතු කරනවා අපේ මේ ධර්ම සාකච්ඡාව මෙහෙවන්න ආරාධනා කරපු සියලුම සත්පුරුෂයන්ට. මට එතුමන්ල මතක් කරෙත් ඕස්ට්‍රේලියාවේ යම් ප්‍රාන්තයක ඒගොල්ලන්ට ලැබිච්ච ඉඩමක සාසනය උදෙසා සාසනය අභිවෘද්ධිය උදෙසා සත්‍ය හොයන සත්‍ය ගවේෂකයන්ට පරේක්ෂකයන්ට මේ ධර්මයේ මොකද්ද කියලා හොයාගන්න තෝතැන්නක් නිර්මාණය කරනවා කියන එක බුදුහාඳුරෝ වේලාම සූත්‍රයේ මතක් කරලා තියෙනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දානට වඩා අතිශයම උත්කෘෂ්ට ආනිසංසයක් තියෙනවා. සිවුදකින් වඩින මහා සංඝරත්නයට ආවාසයක් කළ පූජා කරන එක. ඒ ආවාසයක් කළ පූජා ගන්නේ ආවාසය වැඩි ඉන්න කෙනෙක් නෙමෙයිනේ. ඒකේ අවසානියම පෙන්වන්නේ අසුරක් ගහන තැනක අනිසංඥාව වැඩෙන මට්ටමේ නෝණක් තියෙනවා නම් අතිශය උත්කෘෂ්ටයි කියන එක. ඒ වට තමයි අර පල්ලහ ප්‍රතිපදා සියල්ලේම උපනිෂය තියෙන්නේ. ඒ හින්දා මේ සත්පුරුෂෝ මේ ආරාධනා කළා වගේම ඒ දැනගෙන හොන උදරගෙන ඒවට සම්බන්ධ වෙච්ච හැමෝම අතිශය පුණ්‍ය කුසල ශක්තියක් එකතුර ගත්තා කියන එක මම ඉතාම කෘතඥපූර්වක සාදු සිතින් යුතුව සිහිපත් කරනවා. මොකද හැමෝටම පන්සලක් බේර විහාරයක් බුදු ව්‍යානවාසය වෙනුවෙන් සුළු හෝ දෙයක් කරන්න ලැබෙන අවස්ථාව අතිශය අල්පයි දුර්ලභයි. හැමදාම මේ සාසන ලෝකේ පවතින්නේ නැහැ. ඉතින් ඒ කාලේදී සල්ලි ධනය මුදල් වත්කම් මේවා එක ඉපදිලා නුවණක් එක ඉපදිලා පිටරටක ජීවත් වෙන අවස්ථාව ලැබිලා ඒ ඔක්කොම ලැබිලා තියෙන ශක්්‍යතාවයන් හොඳම තැනකට ආයෝජනය කරගන්න ලැබිච්ච අවස්ථාවක්. ඒ හින්දා මේක අහන් ඉන්නවා නම් ඒ හැමෝම සංවිධායක කමිටුවේ ඉන්න හරි ඒවට උදව් උපකාර කරපු කවුරු හරි ඉන්නවා නම් මම කරුණාකරලා කියන්නේ ඕක ඔය ආයෝජනීය ජීවිතේට සසරට කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. හැමදාම සසරේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලබනද යහපත් තැන්වල තමගේ ජීවිතය පවත්වන්න සත්‍ය මොකද්ද කියලා හොයාගන්න ඉතාම ඍජු ආයෝජනක් බවට ඕක පත් කරගන්න ආමිසය තුල තියෙන මේ වටිනාකම ප්‍රතිපත්තියෙන් කෙලවර කර ගැනීමට හැමෝම අදිෂ්ඨාන කරගන්න කියන තමයි මට අවසානයේ හැමෝම වෙනුවෙන් මතක් කරන්න තියෙන්නේ. ඉතාලම කල්‍යාණ මිත්‍ර දෙනුත. ඉතින් ඒ සියලුම දෙයට ධර්මයේ තමයි මූලික වෙන්නේ. මොකද බුදු ගානස් මතක් කරනවා ධර්මය කියන දහණයම තමයි උත්කෘෂ්ඨ වෙන්නේ. ධර්මය කියන ප්‍රීතියම තමයි උත්කෘෂ්ඨ ප්‍රීතිය වෙන්නේ. ධර්මය කියන යාගය තමයි මේ ලෝකෙ තියෙන හොඳම යාගය කියන බුදුහාම මතක් කරනවා ධර්මය කියන කී අර්ථය දක්වනකොට. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් ඔය ගොඩ නැගීලී ආරාම විහාරාම දාන සීල භාවනා සියලු කටයුතු උපිරියලා කරන්න මිනිස්සුෙක් විතර කරන්න තියෙන ලොකුම ආයෝජන ටික ඒවෙන් ලැබෙන පන්නරය තමන්ට ආවිෂයේ වර්ණයේ සැපේ බලය පටිභාණය කියන මේ ගුණධර්ම ටික හැකියාවන් ටික හදලා දෙයි. ඒ ලැබෙන හැකියාවන් ගඟට කපු විණි වගේ නැති කරගන්න නැතුව මේ පටිභාණ ඥාණය නැත්තම් ආවිෂයේ වර්ණයේ සැපේ බලය කියන ඔය සියලු ආනිසංස ටික ධර්ම ශ්‍රවණී කරන්න යොදන්න ධර්මයේ අහණ්ඩාහණ්ඩ තව සාසනය කිරී ශ්‍රද්ධාව ඇති වෙයි. ධර්මයේ අහණ්ඩාහණ්ඩ මනුස්සකම වඩා ගන්න තමන්ට කල්පනා වෙයි. ධර්මයේ අහණ්ඩාහණ්ඩ හික්මෙන්න ඕනේ කියන එක මතක් වෙයි. ධර්මයේ අහණ්ඩාහණ්ඩ නුවණ වැඩි කරගන්න ඕනේ කියන එක මතක් වෙයි. ධර්මයේ අහණ්ඩාහණ්ඩ මේ ලෝකයේ තියෙන අසාර භාවය, මෝඩකම, තුච්ඡකම ගැන අවබෝධයක් එයි. ධර්මයේ අහණ්ඩාහණ්ඩ තමන්ට මේකේ තියෙන කලකිරීම, මේකේ තියෙන මෝඩ, ඒ දුෂ්ප්‍රඥාව වැටහීමත් එක්ක සමහරවිට ඔය බේර විහාරය අවසන් වෙනකොට තමන්ට පැවිදි වෙන්නත්
අවස්ථාව ලැබි. එහෙනම් ඒ තැන්වලටම පුනිශය කරගෙන අදිෂ්ඨාන කරගෙන තමන්ගේ ඒ තාම ඉහළ මට්ටමේ මේ පුණ්‍ය විපාක ගැන දෙන මේ සියලුම පුණ්‍ය නිදාණයන් තමන්ට ලැබිච්ච නිදාණයක් වගේ තමන්ගේම පිරිසකට කරනවා වගේ කරන්න. මොකද මහා සංඝරත්නයට එක දවසක් හරි ජීවිතය පවත්වන්න යම් උපනිශය දුන්න කියන අතිශයින්ම සාදුකාරයක් දිය යුතු පුණ්‍ය විපාකයක් ලැබෙන පින්කමක්. ඉතින් හින්දා ඒ අතගහපු දේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඉපත් කරනවා. මට ඒ වගේ මතක් කරයි තාම කල්‍යාණ මිත්‍රත්වයෙන් මේ අපේ අසතු බෝහාමුදුරුවන්ගේ අංකුරය එහි වඩම්මනවා, එහි රෝපණය කරනවා කියන එක. ඉතින් බුදුපියන් වහන්සේ වැඩ හිටියා සමානයි බෝවාංශේ නමක් වැඩ ඉන්නවා කියන එක. ආනන්ද හාමුදුරුවෝ තමයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ මිනිස්සු ඇවිල්ලා පුද පූජා දේවල් කරනවා, සුඳ කුටියෙන් ගන්ධ කුටියෙන් තියනවා, කුමක්ද කරන්න ඕනේ කියලා ගුවාම බුදුහාමුදුරුවෝ මතක් කරනවානේ බෝහාමුදුරුවෝ පළ කරන්න කියලා ආනන්ද බෝධි කියලා. ඒකනේ අපි අද පරිහරණය කරන්නේ. ඉතින් ඒ ආපු සම්ප්‍රදාය තාමත් මේ ලෝකේ සත්පුරුෂය අනුගමනය කරනවා. මොකද බුදුහාමුදුරුවන්ව දැක්කහා සමානයි බුදුහාමුදුරුවන්ට බුද්ධත්වයේ ලබන්න පිට දුන්න ඒ බෝධිජන් වහන්සේ දකින්නකොට ඒ ලැබෙන සහනේ. ඉතින් ඒ බෝධින් වහන්සේ දකින හැම මොහොතක් පාසාම බුදුපියන් වහන්සේලා යම්කිසි ඒ ධර්මයක් නැත්තම් අවබෝධයක් ලැබලා නිවිලා ගියාද, ඒ අවබෝධයම ඒ බෝධියම ලබන්න ඒ වපසරිය සකස ගන්නවා කියන අදිෂ්ඨානයේ හැමෝම ඉන්න. ඒ වෙනුවෙන් කටයුතු මෙහෙවන්න කියලා සිහිපත් කරනවා. මේ ගෙවෙන්නේ කඩන මාසය. කඩන පිංගම් ඕනතරම් ලෝකේ වටේ බෞද්ධයෝ ඉන්න ඒ සියලුම තැන්වල සිදු වෙනවා. ඉතින් පුළුවන් උඩින් මට්ටමේකට අද දිලා සම්බන්ධ වෙන්න ජීවිතේ ලැබෙන අතිශයම කලාසුරකින් ලැබෙන පිංගම. ඒවා අතිශය දුර්ලභයි කියන මට්ටමේ ලෝකේ තියෙන පිංගම්. ඒව කරගන්න හැමෝම දෙහිදක් හිතන්නේ නැතුව, දෙසරක් හිතන්නේ නැතුව ඒවට යොමු වෙන්න කියන එක සිහිපත් කරනවා. විශේෂයෙන්ම ඒ විහාරාරාම වල වැඩ වාසය කරන අපේ සියලුම ලොකු ස්වාමීන් වහන්සේලාව දෙපා වන්දනාවෙන් යුතුව සිහිපත් කරනවා. සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා සියලුම මහා සංඝරත්නයට ඒ බුදු පියාණන් වහන්සේලා නිරන්තරයෙන්ම සැපයි සුන්දරයි ප්‍රියයි කියලා දේශනා කරපු නිවනින්ම නිවීමට මේ සමස්ත පුණ්‍ය කුසල ආශිර්වාදය සියලුම ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. සියලුම ස්වාමීන් වහන්සේලා මේ දජ මේ චීවරය තුළ දීම අරිහත් මාර්ගඵල සංඛ්‍යාත නිවනින්ම නිවීමට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සිතනවා, පින් අනුමෝදන් කරනවා. ඒ වගේම උදව් උපකාර කරපු සංවිධානය කරපු ඒ සියලුම සත්පුරුෂයන්ව සිහිපත් කරනවා. ඒ උපාසක උපාසිකා සියලුම කැල උදව් උපකාර කරන සියලු දෙනාම ඒ විහෙර කර්මාන්ත වලට විහාර කර්මාන්ත වලට උදව් උපකාර කරපු සිතුවිල්ලකින් හරි උදව් කරපු සියලුම දෙනා සිහිපත් කරනවා. ඒ වගේම ඊඩම් ආදිය කිසිම ලෝභයක් නැතුව පූජා කළා ඒවට වපසරී සලසපු සියලු දෙනාම මේ කටයුතු සම්බන්ධ කරන්න අපිට එක්ක දායකත්වය සපයපු සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ සෑම සියලු දෙනාටම අපි කතා බහ කරපු දේවල් වලින් යම් කිසි හෝ මට්ටමක සුළු හෝ දෙයක් තමයි ජීවිතයට ගන්න දෙයක් තිබෙනවා. ඒකයි අභිප්‍රාය. ඒ සුළු දේ හෝ අරගෙන ඒක වගා කරගන්න, ඒක තමයි ජීවිතේ බාටපත් කරගන්න, තමන් ඉන්න තැනින් ඉහළට යන්න, ඒක උපනිශයක් කරගන්න, මේ සියලුම ධර්ම සාකච්ඡා වලින් නැගිච්ච ආමිස ප්‍රතිපත්ති පූජාවෙන් නැගිච්ච සියලුම පුණ්‍ය කුසල ආශිර්වාදය සෑම දිනාගීම ජීවිත වලට එක ලෙසම ගලා ආවා කියලා අපි සුදු දිනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම නමින් ජන්මාන්තගත වෙන්න දිච්ච යම් තාක් පිරිසක් දෙක බලාගෙන පින් අනුමෝදන් වෙනවා නම් දිව්‍යක් බ්‍රහ්මාදී යම් තාක් පිරිසක් මේ පින්කම් දෙක බලාගෙන අනුමෝදන් වෙනවා නම් ඒ සෑම සිළු දෙනාම සාදුකාර දෙමින් මේ පින් අනුමෝදන් වෙත්වා. සෑම සිළු දෙනාටම අජරාමර සංඛ්‍යාත නිවනින් නිවීමටම මේ පින මහෝපකාරී වේවා කියලා සාදු කියලා හැමෝටම පින් අනුමෝදන් කරනවා. හොඳයි, පින්වත්නි අවසාන වශයෙන් නැවත නැවතත් පුණ්‍ය අනුමෝදනා කරනවා. ධර්මයක් අහන්න, ධර්මයක් වෙනුවෙන් හිත යොමු කරලා කාලය කැප කරලා මේ වෙනුවෙන් සහ සම්බන්ධ හැමෝටම අපිත් එක්ක සුජීව සම්බන්ධ සහ වක්‍රව සම්බන්ධ සියලු දෙනාම සිහිපත් කරනවා. යම් කිසි කෙනෙක්ගේ හිතේ ධර්මය හොයන්න ආසාවක් ආව නම්, ධර්මය කියන්නේ මොකද්ද කියලා තව බලන්න ආසාවක් ආව නම්, මනුස්සකමේ වටිනාකම තේරුණා නම්, මනුස්සෙක් වෙච්ච එකේ උඩින් ඵලෙ නිලාගත යුතුයි කියන එක තේරුණා නම්, ඒකට තමයි අපේ සියලුම අභිප්‍රාය අරමුණ තිබුණේ. ඉතින් ඒක සියලු දෙනාගේම මහන්සියෙන් ධෛර්යයෙන් තම තමන්ගේ ජීවිත සුගත මුද කර ගැනීමට නිවන නිවීමට හැමෝම උපනිශ්‍රීය වීර ඒ වෙනුවෙන් සලස ගන්න කියන එක නැවත මතක් කරනවා. මොකද මනුස්ස ජීවිතය ඉතාම කෙටි. මේ බල්ල අනිත් පැත්ත බලනකොට මරණයට යන්න පුළුවන් ජීවිතයක් අපිට තියෙන්නේ. මරණයට තියෙන පියවර තියෙන එක හුස්මක් අතර දුර විතරයි. ඒ හින්දා ජීවිතය ස්ථාවර නැහැ. අපිට ලැබිච්ච මහා මන්දිර ඊළඟ මොහොත නැති වෙන්න පුළුවන්. අළු වෙලා බිම වැටෙන්න පුළුවන්. අපි වටේ ඉන්න සියලුම පිරිස ඊළඟ මොහොත තරහ වෙලා යන්න පුළුවන්. ඒ හින්දා මේ හැමතැනදීම අකම්පිතව ජීවත් වෙන්න, මනස හොල්ල ගන්න නැතුව ජීවත් වෙන්න හැමෝටම මේ ධර්ම දානයේ කුසලය, ඒ වගේම ආමිස ප්‍රතිපත්තිමය කුසලයන් හැමෝටම උපනිශ්‍රේ වේවා. සෑම සිළු දිනාටම තුන්වන අනන්ත පරිමාණ සූවිසි ගුණ බලයෙන් සිළු දිනාම පතන්නාව බෝධියකින් නිර්වාණ ශාන්තියෙන් විමුක්ත වීමටම මේ සමස්ත පුණ්‍ය කුසල ආශිර්වාදේ ඒකාන්ත උපනිශ්‍රයක් වේවා. සිළු දිනාම නිවනින් නිවේවා කියන ආශිර්වාදයෙන් අපි අද කොට සමහර කරන්න හැමෝටම දෙවස්සක්. දස බල සේලම නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං භාතු. දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් මහා සමුද්‍රයෙන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගා සකල ලෝකවාසී සියලුම සත්‍යයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා.